ඒදර අපි සබාදහම ගැන කතා කරා. ඔන්න හොඳ අවබෝධයෙන් බලන්න. සබාදහම ගැන. මම ඔබට සබාදහම කියන එක අර්ථකථනය කරවන්නම්. සියලු ශක්තියින් සබාදහම නම් වේ. ඔන්න සරලම තියෙනවා. සියලු ශක්තියින් සබාදහම නම් වේ. මේ ලෝකේ යම් තැනක ශක්තියක් තියෙනවා නම් එතන ඒ හැම එකක්ම සබාදහම. එහෙනම් මොකද්ද ඒ කය? එතන ඒ කය එන්නේ පදාර්ථය කියන එක. විද්‍යාඥයෝ කතා වෙනවා පිංගතනි පදාර්ථයේ එකක්ේ ශක්තිය එකක්ේ කියලා. නමුත් ඊට දිනු විද්‍යාඥයෝ කතා වෙනවා පිංගතනි පදාර්ථයයි ශක්තියයි දෙන්නම එකයි කියලා. ඔය පිළිබඳ කතාවෙදි තමයි පිංගතනි සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන theoretical physicist ඒ කියන්නේ ඒ අය කරන්නේ පිංගතනි physics ක්‍රමවේද ගැන හිතන එක. ඒ අය ප්‍රායෝගික අය නෙමෙයි. ප්‍රායෝගිකව පරීක්ෂණ කරන අය නෙමෙයි. ඒගොල්ලෝ theory එක ගැන හිතන අය. අන්නේ theoretical physicist කලේ පිංගතනි ඔය කියන කාරණාව කොහොමද ගණිතෙන් ඔප්පු කරන්නේ කියලා සූත්‍රයක් හොයන්න උත්සාහ කරපේ. ඒ කියන්නේ මේ ශක්තියයි පදාර්ථයයි දෙකම එකයි කියන එක. පදාර්ථය කියලා කිව්වෙ මොනවාද? අවකාශයේ ඉඩක් ගන්න දේවල් වලට. අවකාශයේ පොඩ්ඩක් හරි ඉඩක් ගන්න දෙයක් තියෙනවා නම් ඒකට කිව්ව මොකක් කියලාද? ශක්තිය. ඒ පදාර්ථය කියලා. ශක්තිය කියන්නේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්න ඇති දේවල්. දැන් මම මේ කියන්නේ තේරෙන්නේ අවකාශය කිව්වහම හැමෝටම තේරෙනව නේද? හරි. එහෙනම්. එතකොට බෙංගතුනේ එතුම සූත්‍රයක් ඉදිරිපත් කළා E සමාන MC වර්ගය කියලා. දැන් මේ විද්‍යාව කතා. විද්‍යාව බුදුදහම ගැලපෙන හැටි මම ඔබට මෙන්න. මේ විද්‍යාව බෙංගතුනේ නිව්ටෝනියන් ෆිසික්ස් නෙමෙයි. මේ ක්වොන්ටම් ෆිසික්ස්. නිව්ටෝනියන් ෆිසික්ස් තිබ්බේ ගොඩාක් ඈත අතීතේ. දැන් විද්‍යාව ගොඩාක් දියුණු කරලා පින්විතනේ ක්වොන්ටම් ෆිසික්ස් යුගයේ ඉන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් කියලා කියන්නේ හේගතේ. එකක් නෙමෙයි කියන එක. විද්‍යාව දියුණු කර කර යන්නේ කොහෙටද? භාග්‍යතුන් වහන්සේ අවුරුදු 2500 කණින් හොයලා දීපු සත්‍යයි කියලා බලන්න. එහෙනම් අපි හරි කැමති විද්‍යාව දියුණු වෙනවා නම් පින්විතනේ මොකද විද්‍යාව දියුණු කරලා කරන්න පුළුවන් එකම දේ තමයි භාග්‍යතුන් වහන්සේ හරි කියන එක පෙන්නන්න. ඒක හරි කියලා පෙන්වනවා නම් කොච්චර වටිනවද පින්විතින් මිනිස්සු කී දහහකට යහපතක්. ඊ සමාන MC වර්ගය. එතකොට දැන් කල්පනා කරන්න පින්විතින්. දැන් මම මේක ඔබට කියන්න සරලව කියලා දෙන්න. ඊ කියන්නේ ශක්තිය. දන්න අය දන්නවා මේ ගහ දන්න අයට කොළ කඩපානවා මම සමහර වෙලාවට. නොදන්න අය ඉන්න නිසා මම මේවා නම් කරන්න. ඊ කියන්නේ ශක්තිය. M කියන්නේ පින්විතින් ස්කන්ධේ. හෙවත් ඔය පදාර්ථ කොටස. C කියන්නේ පින්විතින් ආලෝකයේ ප්‍රවේගය. ආලෝකය යන වේගය. දැන් මම මේ නොදන්නව කෙනාටයි මේක කියන්නේ. දන්නායි ඉතින් ඉවසගෙන ආගෙන ඉන්න. හරි හරි දන්නවා මුරාද ලෝක දන්නවා ඉතින් කියන්නකෝ. එහෙම හිතන්න නේද? ඈ ආගෙන. එතකොට C කියලා කිව්වේ පින්විතින් ආලෝකයේ ප්‍රවේගය. මේ ආලෝකය වැඩිකිරීම 10^8 meters per second. තප්පරයකට මීටර් මෙන්න මෙච්චරක් යනවා. මේක කිලෝමීටර් වලින් කියන්නම්. තප්පරයකට කිලෝමීටර් 360,000ක් යනවා පින්විතින් ආලෝකය. ඔබ මෙතනින් ආලෝක කිරණයක් යවුවොත් ওই ආලෝක කිරණය තප්පරයක් ඇතුළත කිලෝමීටර් 360,000ක් යනවා.
ශබ්දයට යන්න පුළුවන් මීටර 340. තප්පරයක් ඇතුළත. ඒක නිසා තමයි අකුණක් ගැහුවට පස්සේ ඔබ කකුල් දෙක උඩට ගන්න. එහෙම කරනව නේද? අර අකුණු එළිය දැක ගම හෝ ටක් ගාලා අර එහෙම සද්දයක් එන්නේ බිම පොළොට වැදිච්ච සද්දේ. හෝ නැත්නම් අකුණු එළිය දැක ගම ඔබ ටක් ගාලා කකුල් දෙක උඩට ගන්නවා මක් වේ කියලාද? අකුණු වදී කියලා. ඇයි ඊට පස්සේ ගොරවන්නේ? ඔබ මේ මිනිස්සු හිතන්නේ පින්විතනි ගොරවනකොට තමයි අකුණු වදින්නේ කියලා. ඔය හිතුවේ දෙකම එකට උනේ. නමුත් ආලෝකයේ පින්විතනි තප්පරයකට කිලෝමීටර් 360,000ක් එනවා. අරයට එන්න පුළුවන් තප්පරයකදී 340ක් විතරයි මොනවද ඒත් මීටර්. ඒක නිසා අකුණ ගහලා ගොඩ වෙලාවකට පස්සේ තමයි සද්දෙන්නේ. ඒ වෙලාවට කකුල් උඩට අරන් හරියන්නේ නැහැ. අකුණකින් බේරෙන්න බෑ පෙන්. මොකද අකුණත් තරම් වේගෙන් ඔබට එහාට මෙහාට යන්න බෑ. අකුණකින් බේරෙන දින එකම ක්‍රමය තමයි ඔබ පින් කරගෙන ජීවත් වෙන්න පුළුවන් තරම්. ඒත් ඉතින් කියන්න බෑ. හොඳටම පින් තිබුණත් ඒක පවත් තිබුණා නම් ඒකට අකුණක් ගන්න ඉඩ තියෙනවා ඉතින්. ඒ ගැන හිතන්න නැතුව පිරිනුවම් පාන අදහසක් හිතට ගන්නකෝ එච්චරයි කරන්නේ. හරි. එතකොට එහෙනම් දැන් ඔබ බලන්න තියෙන්නේ තප්පරයට කිලෝමීටර් 360,000ක් යනවා මේ ආලෝකය. මේක කියන්නේ තියෙන්නේ මෙන්න මේ ස්කන්ධය ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයක වේගෙන්. ඒ කියන්නේ මේක වැඩි කිරීම මේක. චලනය කෙරෙව්වොත් මෙයා නැවත ශක්තියක් බවට පත් වෙනවා කියලා. මේ ස්කන්ධය නැවත ශක්තියක් බවට පත් වෙනවා. එහෙනම් ඕක අපි සරලව මෙන්න මෙහෙම තේරුම් ගමු. මේ තියෙන්නේත් මේකේ ලොකු ශක්තියක් නේ. ඇයි යමක් ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයක වේගෙන් චලනය කරනවා කියලා කියන්නේ බෙන්විතනේ ඒකට ලොකු ශක්තියක් දෙනවා. එහෙනම් මෙන්න මේ ස්කන්ධයට ඒ කියන ලොකු ශක්තිය ලැබලා දුන්නොත් මේ ස්කන්ධය ලෙහෙනවා. ලෙහුණට පස්සේ ශක්තිය නම් තියෙන්නේ. එහෙනම් ස්කන්ධය කියන්නේ මොකද්ද බෙන්විතනේ? ස්කන්ධය කියන්නේ මොකද්ද දෙන්නේ? ඝන වෙච්ච ශක්තිය. මේ සූත්‍රේ හරියද වැරදිද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම MC වර්ගයේද MC 3 වෙනි වලේද M වර්ගයේ C 3 වෙනි වලේද ඒක දන්නේ නැහැ. ඒ ගැන තමයි අනිත් විද්‍යාඥයන්ට පිඟුතුනි මත තියෙන්නේ. නමුත් මේ සිදුවීම ගැන සියලු දෙනා එකඟයි. මොකද මේක ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙන කාරණාවක්. ප්‍රැක්ටිකල් එකක් කරලා ඉවරනකොට ස්කන්ධහානියක් වෙලා. ඒක නිසා පින්වතුනි මේක පිළිගන්නවා හැම කෙනාම. මත තියෙනවා හැබැයි විද්‍යාඥයෝ ගාව මේක හරිද කියලා. ඒ කියන්නේ මේක C වර්ගයේද C 3 වෙනි වලේද කියන්නේ මේ සූත්‍රය ගැනයි මේ මතය තියෙන්නේ. ඉතින් තාමත් ඒ ගැන හිතනවා. එතකොට එහෙනම් දැන් අපිට ගන්න ඕනේ මේකේ සීග වර්ගය මොකක්වත් නෙමෙයි. අපිට ගන්න ඕනේ එකම දෙයයි මෙන්න මේ ස්කන්ධයට ශක්තිය දුන්නොත් මෙච්චර ප්‍රමාණයක්. ඒ ස්කන්ධය ලෙහෙනව පින්තුනේ නැවත ශක්තිය බවට. මම ඔබට ඔප්පු කරන්න යන්නේ සබාධම හැර කිසිවක් ලොවේ නැත. සබාධමට අමතරව එකක් ඇත. අපි ඒ කියනවා නේචර්ට අමතරව ක්‍රීචර් ඇත. සතෙක් ඉන්නවා කියලා හැඟෙන්නේ පිටත. ඒක සබාධම නෙමෙයි. අපි එතනට මේ නැහැ. මේ ඔබට මේ ಜಾති කියන ස්වභාවය තේරුම් කරලා දෙන්න හදනවා විද්‍යාවයි සහ සබඳාමයි. පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කර. එක එක පැතිවලින් මේ තේරුම් කර. අනේ විද්‍යාවනේ කියන්නේ අපි ඌව දන්නේ කියලා සංකල්ප වෙන්න එපා. විද්‍යාව නෙමෙයි මේ කියන්නේ. ශක්තිය
කියලා කිව්වේ විද්‍යාවට නෙමෙයි. හා. එතකොට එහෙනම් මෙන්න මේ ස්කන්ධයට ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයේ හේවත් ඔන්න ඔය කියන මහා ශක්තිය සැපෙවොත් මෙඟතනි මේක ලෙහිලා නැවත එනර්ජි එකක් බවට පත් වෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න තියෙන කාරණාවක් තමයි යෝකේ මේ ලෝකේට මේ පදාර්ථය කියන එක මැවිලා තියෙන්නේ පින්වතනි. ස්කන්ධේ මේ පදාර්ථය කියන එක මැවිලා තියෙන්නේ පින්වතනි එනර්ජි කියන එක ශක්තිය කියන එක ඝනීභවනයේ වෙලා. ඔබ වලාකුළු ගණී භවනය යනවා කියන එක දන්නවද? මේක මට එලා තියෙන මං දන්නේ නැහැ මේ වැඩිපුරත් එක කියනවද කියලා. මං ගණී භවනය කියන එක දන්නේ නැත්නම් ඉතින් ඒක නාව කල්පනා කරන්න ගණී භවනය කියන්නේ මොකක්ද කියලා ඒකෙන්ද ඒකත් කියලා දෙනවා. ඒලෙවල් ළමයින්ට විතරක් මේක කියනවා නම් අපි දන්නවා මෙයා දැනගන්න ඕනේ ඒලෙවල් නැත්නම් ඒලෙවල් වලට එන්න බෑනේ ගණී භවනය දන්නේ නැතුව කියලා. නවත් දැන් ඒකෙන්ද දැන් කියනවා. ගණී භවනය කියන්නේ දැන් එතුණි එකතු වුණාට පස්සේ දැන් ජල වාෂ්ප එකතු වෙලා ඔබ දැකලා තියෙනවද මුහුදෙන් වලාකුළු උර යනවා. මුදේ ඉඳලා වලාකුළු උඩ යනවා දැකලා තියෙනවද? නෑ. දැකලා තියෙන මොනවද උඩ යන්නේ? දැකලත් නෑ. උඩ යන්නේ මොනවද? දකින්නවත් බෑ. ජල වාෂ්ප උඩ යන්නේ. ජල වාෂ්ප උඩ ගියාට පස්සේ ජල වාෂ්ප ටික එකතු වීමේ ක්‍රියාදාමයට කියන ළඟට එකතු වෙනවා. ඒ එකතු වීමේ ක්‍රියාදාමයට කියනවා ගණී භවනයේ වීම කියලා. එහෙනම් පිටුනේ මේ ශක්ති ගණී භවනයේ වෙලා මේ පදාර්ථ නිර්මාණය වෙලා ඔය තනි කරම පිටුනේ ඔය පුටු උඩ දීලා දෙන්නේ තනි කරම මොනවද? ශක්තියක්. ඔය ශක්තිය යට තියෙන පුටුව මොකක්ද? ඒත් ශක්තිය. තව පොඩ්ඩක් ඔප්පු කරගමු. ඔබ දන්නවා පිටින් පරමාණුක් අපි සරලව ගත්තොත් එහෙම පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන දේ තියෙනවා. මෙන්න මේවා අතර තියෙන්නේ මොනවද පිටින්? ශක්ති. මේවා අතර මේවා එකිනෙකට ඇදගෙන ඉන්නේ ශක්ති මේ. ඊළඟට මේ ඉලෙක්ට්‍රෝනය කියන්නේ පදාර්ථයක්. මේකට පින්වතුනි ස්කන්ධයක් තියෙනවා. මට මතක නෑ මතක හැටියට නම් 9.67 වැඩි කිරීම 10 බල රින්න 31ක්ද කොහෙද කිලෝග්‍රෑම් තියෙනවා. මම දැන් හරියට මතක නෑ. අවුරුදු 10කට 15කට කලින් කියන්නේ. 10 බල රින්න 31ක්. ඒ කියන්නේ විද්‍යාශ බින්ද 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 කර 30ක් ගිහිල්ලා මේ යගේ ඒ මට පුංචි යගයක් කිලෝග්‍රෑම් මේකට ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ පින්වතුනි මේක පදාර්ථය. ඒ කියන්නේ පින්වතුනි මේකේ ශක්තියක් වෙලාද තියෙන්නේ, ගණී භවණේ වෙලා තියෙන්නේ. මේ හැදිලා තියෙන නියුට්‍රෝනේ ප්‍රෝටෝනේ කියන දෙන්නත් එහෙමයි. මේ දෙන්නටත් තියෙනවා ස්කන්ධය. මතක හැටියට මේ ලියන්නේ. මේව ඕනේ නැහනේ. ඔව් මේක මතක තියාගන්න ඕනේ මේ. නිවන් දැකේ. නැහැ. මේකට මහන්සි වෙන්න එපා. 1.67 වැඩි කිරීම 10 බල ඍණ 27ක්. වගේ තියනවා කියලා මට මතකයි. එතකොට කිලෝග්‍රෑම්. එහෙනම් ඒ තරම් පුංචි හරි මොකක් තියනවද? ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැනට ගමු මේක තව කෑලි ගොඩාක් තියෙනවා පිළිඳ පරමාණු හොයාගත්තු නැති කෑලි තව ගොඩාක් තියෙනවා හොයාගත්තු කෑලි ගොඩක් තියෙනවා. අපි දැන්ට මේ තුන් දෙනා විතරක් ගමුකු උපපරමාණුක අණු කියලා. මෙන්න මේ තුන් දෙනා කියන්නේ පරමාණුව නෙමෙයිද? ඒ කියන්නේ මේ තුන් දෙනයි ඒ තුන් දෙනාගේ තියෙන ආකර්ෂණ ශක්තියයි ඒ ඔන්න ඔය තුන කැට්ටිය එකතු කළාට පස්සේ ඕකට නෙමෙයිද පරමාණුව කියන්නේ? මේ ටිකක් තියලා තව පරමාණුකුත් තියෙනවා. එහෙනම් අයියෝ ඔබ කියන්නේ පරමාණුව ඇතුලේ ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා කියලා. ඔබ එහෙම නෙමෙයි කියනගෙන තියෙන්නේ. මේ දන්නේ ඒ කතාවට කියන දේ. ඒ කතාවට එක කියවෙන්නේ හේතුනේ අවිද්‍යාව දුස්නාසගත ස්වභාවය නිසා. ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා කියලා ඊට පස්සේ ටීචර් කියනවා මොකක් කියලාද? ඒ ටීචර්ගේ දෝෂයක් නෙමෙයි අවිද්‍යාව දුස්නාවල දෝෂයක් කියනවා. පරමාණුව ඇතුලේ පිහිටා ඇති ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. ඉතින් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන පරමාණුව ඇතුලේ නම් පිහිටලා තියෙන්නේ. වෙන උසුනේ දැන් පරමාණුව මොකකින්ද හැදිලා තියෙන්නේ? අන්න ඒක තමයි පින්වතුනි ඔබ විවාහාරය කියන්නේ. අපි ගල් වැලි ගල් ගඩොල් ගෙනත් දාලා ඔක්කොම කල්ලිලා යන්තම් ගයක් හදාගත්තා කියලා. ඒ කියන්නේ හරියට
වැලිකල් ගඩොල් වෙනමයි, තව ගයක් තව වෙනමයි තියෙනවා වගේ. ඒ අර හිතන හැඟීම බින්දුතුනේ එකක් වගේ දැනෙන හැඟීම. මේ මේ පරමාණුවක් කිව්වට පස්සේ බින්දුතුනේ හිතෙන්නේ එකක් කියලා. නමුත් හොඳට අවබෝධයට ගන්න බින්දුතුනේ ඒ එක කියන එක ඔබගේ හිතේ විද්‍යමාන වෙන කාරණාවක් විතරයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයි, ප්‍රෝටෝනයි, නියුට්‍රෝනයි කියන තුන එකට එකතු වුණහම ඒක ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි. ඒක ඔබ පිළිගන්නවනේ. ඉලෙක්ට්‍රෝනයේ ගති ලක්ෂණ නෙමෙයි දැන් තියෙන්නේ. ඇයි මේ තුනක් එකට එකතු වෙලා තියෙන්නේ? දැන් මේ තුන් දෙනාගේම බලපෑමක් ඇවිදලා තියෙනවා. අන්නේ තුන් දෙනාගේම බලපෑමට කියනවා පින්තුනේ පරමාණුවක් කියලා. ඒකයි ඔය කියන පරමාණුව ඉලෙක්ට්‍රෝනෙට වඩා වෙනස්. ප්‍රෝටෝනෙට වඩා වෙනස්. මොන දැන් හොඳට තේරුම් ගන්න මේ අර නිකන් ආරම්භක විද්‍යාව කරනවා වගේ කියලා දෙන්නම්. ඔබ තර්ක කර කර ගන්න ඔළුවට. නියුට්‍රෝනෙට වඩා වෙනස්. මොකද හේතුව මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි දැන්. මෙතන තියෙන්නේ තුනේම බලපෑම. එහෙනම් මේ තුනේම බලපෑමට අපි කියනවා පින්වතුනි ප්‍රෝටෝනය, පරමාණුවක් කියලා. එහෙනම් කවර කවදාකවත් ඔබ හිතෙන් කියන්න එපා මේ උපපරමාණුක අණු නැත්නම් උපපරමාණුක අංශු තියෙන්නේ පරමාණුව ඇතුලේ කියලා. මේ උපපරමාණුක අංශු තමයි පරමාණුව කියන්නේ. හැබැයි දැන් මේ ඉන්න පුතාලා දුවලා ඇති ඒලෙවල් ඕලෙවල් ලියන ටීචර් කියලා දීපු විදිහටම ඒ වචනයක් නෑර ලියන්න. මේවා නිවන් දැකීම සඳහා විතරයි. සහ ඔබ ඔබ දකින්න සත්‍යද නැද්ද කියලා එච්චරයි. ඔබ හිතනවා නම් එහෙම වෙන්නේ කොහොමද? ඔබ පරමාණු ඇතුළේනේ ඕක තියෙන්නේ. අන්න ඔබ තර්ක කරන්න හැඟත. ගුරුහාඳුරෝනේ කිව්වේ මොනවද ආයි තර්ක? අරන් නිකන් එහෙම. එහෙම එපා වෙන්න. ඒකයි ඔබට කියන්නේ මං කියන දේවල් කරන්නේ නෙමෙයි ඔබ මෙතනට ඇවිල්ලා තියෙන. ඔබ මගේ දාසයද? මම ඔබට හැමදාම කියනවා පින්විතනි පුද්ගලයෝ පුදන්න එපා මේ. මම කැමති නෑ පින්විතනි ඔබ මට විශේෂයක් කරනවා. මේ ෆලයිට් වෙන්න කියනවනේ. මම කැමති නෑ ඔබ මට විශේෂයක්. මම කැමති නෑ මම අනිත් ස්වාමීන් වහන්සේත් එක්ක වඩිද්දී උන්වහන්සේ වඩනකොට ඔබ සද්ද නැති ඉඳලා මං වඩනකොට පොඩ්ඩක් පස්ස උසනවා. එහෙම කරන්න ඕනේ. මං දන්න ඔබ ගරු කරනවා කියලා. ඔබ හිතින් ගරු කරන්නේ ඔක්කොටම. මං දන්න ඔක්කොම යනකොට නැගිරි ඉන්න බෑ අමාරුයි. ඒක නිසා ගුරු හාමුදුර යනකොට පොඩ්ඩක් නැගිරින්න උත්සාහ කළා. නැගිරින්න තමයි නැගිරින්න එපා කියලා දෙන නිසා යන්තම් මක් කරනවා. පාසාරි උස්සන අර ඒ ගෞරවය දක්වනවා. මං කැමති නෑ ඒක. මං කැමති ඔබ සියලු දෙනා වහන්සේලාට එක්කසේ ගරු කරන්න. පුද්ගලයෙක් සරණ යන්න එපා වෙනවා. ඔබ හැමතිස්සෙම ධර්මයේ සරණ යන්න. ඒකයි තියෙන්නේ. මං ඔබට කිව්වොත් එහෙම ඊළඟ සතියේ නැත්නම් ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරණයට මම ඡන්දෙ ඉල්ලනවා. ඔක්කොටම මට ඡන්දෙ ලබා දෙන්න කියලා. ගල් ගහන්න තියෙනවා ඔබට. මෙච්චර කාලයක් තිස්සේ මොකද්ද ඔය කලේ කියලා. අපි මෙහෙම කියන්න ගියා. මම කියන දේවල් කරන්න එපා ඔබ. අවබෝධයෙන් දේවල් කරන්න. අපිට ඕනේ යන්නේ එහෙම පිළිස. කන වෙන අල්ලගෙන යන කන්නු වෙන්න එපා කවදා. මම වැරද්දක් කළා කියලා හිතෙත. ඔව් මම වැරද්දක් කරන්න කිව්වා කියලා. ඒක කරන්න එපා හේතු යුක්ති නැත්තම්. ඔබ හේතු යුක්ති ගලපල බලන්න. කියන හැම එකම. මම ඔබට කියනවා උදේ නැගිටගම භාග්‍යවතුන් වහන්සේට බැම් වාදනයක් පූජා කරන්න. ඔබ කල්පනා කරලා බලන්න මේක තුනිය එක ගැන ඉස්සෙල්ල. ගලපෙනවා. භාග්‍යවතුන් වහන්සේට බැම් වාදනයක්. භාග්‍යවතුන් වහන්සේට බැම්. හා කරන්න. මම කියනවා උදේ නැගිට ගම තාත්තට කසිපු විදුරු පූජා කරා. ඔබ අසිහියෙන් ඉඳගෙන මං කියන එක කරන්න මිනිස්සු බවට පත් වුණොත් මේ මොකද කරන්නේ? අර අහිංසක මනුස්සය මැරලා යනවා හැමදාම කසිපු විදුරුක් බීලා. ඒක නෙමෙයි ඔබ කරන්නේ. ඔබ කල්පනා තාත්තට කසිප්පු ගැලපෙන්නේ නැහැ. ගුරුහාඳුර නෙමෙයි බුදුහාඳුර ගුවත් ගැලපෙන්නේ නැහැ. නම් කරන්නේ
අන්න ඒක ඇතිනේ. ඔබ වහල්ලු නෙමෙයි මේ. අපි කැමති නැහැ එහෙම අයට. අපි කැමති හොඳ විචක්ෂණ බුද්ධියෙන් තීන්දුව తీරන ගන්න පිළිසෙල. ඒ අය තමයි සදාකල් අපිත් එක ඉන්නේ. අනිත් අය අද මෙහෙ ටික දවසක් ඇවිල්ලා ඊට පස්සේ තව කොහෙට බණ ටිකක් ඇහුණාට පස්සේ එහෙත් හොඳ බණ කියලා මොකද කරන්නේ? යනවා. එයා තාදානේ කිව්වොත් මන් දැන් රහත් වෙලා ඉන්නේ, මම උඩින් යන මොන්න මෙන්න අවස්ථාවේ ඉන්නේ කියලා ඇවිල්ලා ඔක්කොම අනුමෝදන් වෙන්න කියලා ඔක්කොම යනවා. අපිට එහෙමයි නෙමෙයි වනේ. හොඳ විචක්ෂණ බුද්ධියක් ඇතුව නිවන පරම කරගෙන නිවන තමයි ඕනේ කියන සංකල්පේ ඉස්සරහට යන පිරිස. ඒක නිසා කිසිම අවස්ථාවක පින්විතනි මම දෙයක් කිව්ව කියලා පිළිගන්න නම් එපා. ඒකයි. ඔය දැන් අපිට ආරංචියක් ආවා පින්විතනි. අපේ මේ මේ නිතර නිතර ආව ගිය නෝනලා කීප දෙනෙකුට මහා අභාග්‍ය සම්පන්න සිදුවීමක් වුණා. හේතුව තමයි ඉතින් නෝනලා බොහොම අමාරුවෙන් තමයි ගෙදරින් අවසර අරන් ඇවිදilla තියෙන්නේ. නිවන් දකින්න වණ ටිකක් අහන්න මහත්යාගෙන් ඕක ගෙදර ප්‍රජාවගෙන් බොහොම අමාරුවෙන් වණ ටිකක් අහගන්න ඒ අවසර අරගෙන එහෙම ඇවිදilla තියෙනවා. ඔය කොහේ හරි ලංකාවේ කොහේ හරි තැනක නිවන් දකින්න මහා සීද විනාශා ගන්න හෝ ආහ බොන හරි මොකක් හරි එකක් යනවලු. අන්න ඒක මහත්යට ආරංචි වුණා කියලා. ඔය ඔය ඔයගොල්ලෝ යන එකත් ඔය ඔය එකත් තමයි යන්න එපා ඔය කියලා. දෙවමනා තියෙනදි කොහොමද නතර කරගන්න? ඒක නිසා කොහේ හරි මම මොකක් හරි යන්නේ එකක් දකලා. ඉතින් ඒක කියන්නේ. නමුත් ඕක මට ආරංචි වුණාට පස්සේ වෙන්නේ මට ඇත්තටම මේක ඔබට කියන්නවත් ඕනේ නැහැ. ඒකට හේතුව තමයි මං විශ්වාස කරන්නේ නැහැ ඒ තරම් මීහරක් මෙතනට එන්නේ කියලා. මේ හොඳ ඉගෙන ගත්ත මිනිස්සු දෙක. ආචාර්යවරු කී දෙනෙක් ඇද්ද මෙතන? ආචාර්ය උපාධිය ගත්ත. හොඳ විචක්ෂණ සීලී බුද්ධියක් තියෙන මිනිසුන්ට විතරයි අපි ආරාධනා කරන්නේ අපිත් එක්ක මේ ගමන යන්න. ඒකයි අපි අපේ දරුවන්ට පවවා. ඒ විචක්ෂණ බුද්ධිය ඇති වෙන මට්ටමට ඒ අධ්‍යාපනය හෝ වේවා ප්‍රායෝගික දේවල් හෝ වේ හැම එකක්ම දෙන්න. විචක්ෂණ බුද්ධිය නැතුව මේ ගමන යන්න. දැන් මම ඔබට කිව්වොත් එහෙම. අද ගෙදර ගිහිල්ලා මැරියල කියලා. ඒකම ඔබට කියන්න වෙන. මොලේ නැද්ද? ඒක කියන්නේ මේ මවණ එකක් නෙමෙයි. මේ සත්‍ය. ඔබ ඔබ මේ සත්‍ය දැක්කොත් විතරක් ඒක කරන්න. නැත්තම් කරන්න එපා. එච්චරයි. ඒ හිමිනේ ඔබ භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිහිලා තින්නේ. මගේ සරණ හිම යන්න එපා කවුරු. භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිහිලා තින්නේ. ධර්මයේ සරණ ගිහිලා තින්නේ. මහා සංඝයාගේ සරණ ගිහිලා තින්නේ. ඒක නිසා ඔබ සියලු දෙනා හොඳ කල්පනාවෙන් විශ්වයේ තියෙන සත්‍ය තේරුම් ගන්න. මේව බොරු කරන්න බෑ කාටවත්. විශ්වයේ තියෙන සත්‍ය. අපි පොඩි කාලේ ඉඳලා අපිට උගන්වපු ගුරුවරුන්ට දෙමාපියන්ට මේ හැමෝටම විශ්ින්ද වෙන්න පිඟුතුනි මේව ගැන අපි ගොඩාක් අධ්‍යයනය කරලා ඉන්නේ. ඒ කාලේ සයන්ස් කොම් පිස්සු. සයන්ස් මැත්ස් කිව්වම පිඟුතුනි මේ හොයනවා හරියට හොයනවා. විශ්වය සිසාරා හැවීමේ අවශ්‍යතාවය. අනිත් පැත්තෙන් භූතයෝ පෙරේතයෝ මල පෙරේතයෝ කුම්බාණ්ඩයෝ ගෙවලයෝ ගැන හොයන ඕගල. හොයන්න මේ විශ්වයේ තියෙන ශක්තිය ගැන හොයන්න ලොකුම නවත් තිබ්බ මට. දෙවරු ලබා මේ බුද්ධ ශාසනයට කත්තද්ද වන්න දෙවරු බන්ධනය කරන්න පවා උත්සාහ කළා මම කියලා. මේ විශ්වයේ තියෙන ශක්තියන් හොයාගෙන යන ගමනේදී ලස්සන කතා තියෙනවා. ඒක වැඩක් නෑ මේ නිවනට. ඒක නිසා ඒවා කියන්නේ. ඒ පරිශන කරන දවස්වල කරපු කීප දේවල්. ඒ නිසා අපි කවදාවත් කියන්නේ නෑ දෙවරු නෑය, භූතයෝ නෑය, එයාට මුකුත් කරන්න බෑය. ඒක කියන්නේ නෑ. ඒ වරහා ඇවිදilla තියෙන නිසා විද්‍යාව වරහා ගිහිල්ලා තියෙන නිසා ওই දෙක තමයි අපේ ජීවිතේ වෙලා තිබුණේ. විශ්වයේ තියෙන ශක්තියින් ගැන කරන අධ්‍යයනය. ඒ නමතර විදිහින් සල්ලි ටිකක් හොයාගෙන ලෝකේ ලෝකවේ. ඕක තමයි ජීවිතේ අපේ. හිස් අපේ ජීවිතේ. නැත්නම් ඔබගේ දරුවෝ ගත කරන්නේ හිස් ජීවිතයක් නෙමෙයි. අපරාධනේ අපි හැම විභාග්‍යතුන් ආද හොයලා දින එක. අපි ලසින් මේක ඉගෙන ගන්නන්නේ.
හරි අපි ආයෙම මාතෘකාවට එමු. එහෙනම් ඔන්න හොඳට විචක්ෂණ සීලිය වාද දෙන්න. එහෙනම් දැන් ගත්තා ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා, මොකක් ඇතුලේද? මොකක් ඇතුලේද? ඈ? මන් උත්තරයක් නැහැ. දැක්ක නේද මේක? මේ යථාර්ථයේ තේරෙනකොට මන් ඔයකොට උත්තරයක් දීගන්න විදියක්ද? අර එකපාරට අර ප්‍රශ්නේ ආවම කඩට උත්තරයක් එනවා පුරුදු එකක්. ඒක කිව්ව මිසක්. නැත්තම් හැමෝම දැන් හැමෝටම තේරිලා තියෙන්නේ මේ කාරණාව. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තියෙනවා මොකක් ඇතුලේද? එහෙම එකක් නෑ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ටික එකතු වුණාට පස්සේ අන්න එතන හැදෙනවා මොකද්ද? පරමාණුව කියන එක. එහෙනම් පරමාණුව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනෙටත් ප්‍රෝටෝනෙටත් නියුට්‍රෝනෙටත් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ගති තියෙන එකක්. ඒකට හේතුව තමයි පින්වතුනි මේ තුන් දෙනාගේම ඉෆෙක්ට් එක තමයි ඒකේ තියෙන්නේ. මේ තුන් දෙනාගේම බලපෑම තමයි මේ පේන්න තියෙන්නේ. එහෙනම් මේ තුන් දෙනාගේම බලපෑම නිසා දෙයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න පින්වතුනි මේ තියෙන්නේ අමුතු එකක් නෙමෙයි. මේ තියෙන්නේ අර තුන් දෙනාම තමයි. අර තුන් දෙනාම එකතු වීමෙන් විද්‍යමාන වෙච්ච ඵලය තමයි මේ තියෙන්නේ. හැබැයි දැන් දැන් ඔළුවට ආව නේද පින්වතුනි විද්‍යමාන වෙනවා කියන්නේ නිකම් පේන්න තියනවට විතරක් නෙමෙයි කියන්නේ. විද්‍යමාන වෙනවා කියන්නේ පින්වතුනි සැකසෙනවා. නමුත් ෆික්ස් දෙයක් නෙමෙයි කියන එක. එකන අමුතුම එකක් නෙමෙයි. මේ තුන් දෙනාමයි. හැබැයි මේ තුන් දෙනාගේ එක්කෙනෙක් නෙමෙයි. මේ තුන් දෙනාගේම බලපෑම මේ තියෙන්නේ. එහෙනම් අපි මේ ඉලෙක්ට්‍රෝන මේ මොකක් හරි පරමාණුවක් කියලා කියන්නේ ඔන්න ඔය කියපු තුන් දෙනාගේ බලපෑමට. එකඟයිද දැන්? හොඳට මේකඟයිද? හරි. අපි යන් තවාදී රක් ඉස්සරහ. එහෙනම් තවටික දවසක් යනකොට කටේ කෙල ඝන වෙලා කුට්ටි අයින් කරලා තියන්න පුළුවන්. හේතුව කටේ තියෙන ජල වාෂ්ප ඔක්කොම ගිහිල්ලා 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 මක් වෙනවද? ඝන වෙනව ඇතුලේ. හරි. ඔබට පේනවද සමහරට වැල් වැල් මෙහෙම ඇදෙනවා? ඒ කතා කරනකොට ඔක්කොම ටික වාෂ්ප වෙනවා. වාෂ්පී වාෂ්පී අර සාන්ද්‍ර වෙනවා. ඒවා. හරි. එතකොට දැන් බලන්න පරමාණුවක් කියන එක අපි දැන් ගත්තොත් එහෙම ඔය කියන්නේ පින්වතුනි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඒ අය අතර තියෙන ආකර්ෂණ ශක්තිය. දැන් ඔක ගෙනහල්ලා අපි මේකට දැම්මොත් එහෙම දැන් මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හැවත් ඝන වෙච්ච හැවත් ඝනීභවනයේ වෙච්ච ශක්තිය සහ නිදහසේ සැරිසරන ශක්තිය. එහෙනම් මට කියන්න මේ මේ කියන පරමාණුවේ සබාධහමට අයිති නැති කොටස මොකක්ද? සබාධහම අර්ථකථනය කළානේ මුලින්ම මොකද්ද? සියලු ශක්තියින් සබාධහම වේ. එහෙනම් මේකේ සබාධහමට අයිති නැති කොටස මොකක්ද? පින්වතුනි මේකේ සියලුම දේ සබාධහමට අයිති එකක් හැර ඒ එක මේ කියන ඒක තියෙන්නේ ඔය හිතේ. ඒක තමයි මේ තුන් දෙනා ඉන්නේ මොකක් ඇතුලේද? අන්න ඒක. අන්න ඒක තමයි පින්වතුනි ජාති. මේක වෙනම එකක් කියලා හිතන එක. ඔන්නම් ඒකට ජාති ධර්ම කියලා දාගන්න. ජාති කියලා හිතෙන්නේ තමන් ඉන්න එක කියලා අරන් ඉතුරු එකක් වගේ හැංගෙන ඔක්කොම ජාති ධර්මයේ කියලා ගන්න. එහෙනම් මට කියන්න මේකේ සබාධහම තියෙනවා. සබාධහමට අයිති නැති එකක් මේකේ නෑ. හැබැයි ඔය හිතේ තියෙන එකඟයිද නැද්ද? ඒක තමයි පින්වතුනි ජාති අවස්ථාව. යන්තව පොඩ්ඩක් ඉස්සර ඔබ අහලා තියෙනවා පින්වතුනි සූර්යයා ගැන. අද ටිකක් විද්‍යාව වැඩිපුර කතා. සූර්යයා අහලා තියෙනව නේද? පිටකදී සූර්යාගේ ඇතුලේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා.
විලේනය කියලා කියන්නේ පිංගතනි. ෆියුෂන්. ෆියුස් වෙනවා කියන්නේ සම්බන්ධ වෙනවා. මේ දෙක ෆියුස් වෙනවා. ඔබේ ගෙදර ෆියුස් තියෙන්නේ. ෆියුස් ගියා කියලා කියන්නේ ඉතින්. ඔබ ෆියුස් එක ගියාද කියලා අහන්නේ. එතකොට ෆියුස් වෙනවා කියලා ෆියුස් කියලා කියන්නේ සම්බන්ධකේ. සූර්යයා ඇතුලේ තියෙන අධික තාප ශක්තිය නිසා එහෙම කියලා කියමු අපි. සූර්යයා ඇතුලේ තියෙන අධික ශක්තිය නිසා වෙනතන. ඒ සූර්යාගේ ඇතුලේ තියෙන පරමාණු. හෙවත් මෙන්න මේ මේකට අපි කියනවා න්‍යෂ්ටි කියලා. මෙන්න මේ න්‍යෂ්ටි වෙනතනේ එකට සම්බන්ධ වෙනවා. ඒ න්‍යෂ්ටි එකට සම්බන්ධ වෙලා වෙනතනේ අලුත් පරමාණු හැදෙනවා. ඒක වඩා පැත්තකින් තියලා ගමු. බේකරියේ බනිස් හදනවා. ඔන්න එක බනිස් ගෙඩියක්. මෙන්න තව බනිස් ගෙඩියක්. හොඳට රත් වෙලා තියෙන වෙලාවට ওই බනිස් ගෙඩි දෙක එකතු කරලා පැත්තකින් තිබ්බහම හැදෙනවා මොන බනිස්ද? ඩබල් බනිස්. බනිස් දෙක එකට ඇදුවා. අන්න ඒ වගේ වෙනතනේ මේ සූර්යයාගේ ඇතුලේ තියෙන අධික ශක්තිය නිසා මේකේ තියෙන න්‍යෂ්ටි එකට සම්බන්ධ වෙනවා. අපි ගමු. ඔබ අහලා තියෙන හයිඩ්‍රජන් කියන කෙනා ගැන. ඔන්න ඔය හයිඩ්‍රජන් කියන කෙනා මම ගන්නවා ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටෝන එකයි මම නියුට්‍රෝන එකකුත් මෙයාට දානවා. දැනගැනීමේ පහසුවතක. හයිඩ්‍රජන්ට නියුට්‍රෝනයක් නැහැ. නමුත් හයිඩ්‍රජන්ගේ අයියට නියුට්‍රෝනයක් තියෙනවා. අපි යට කියනවා ඩියුටීරියම් කියලා. එච්චර ඈතට යන්නේ නැතේ. දන්න අයට මම කියන්නේ හයිඩ්‍රජන්. මම නියුට්‍රෝන එකකුත් දාලා ලියන්න. මට කියන්න වෙනදෙනි හයිඩ්‍රජන් යනුකමක්. හයිඩ්‍රජන් යනු කුමක්ද? හයිඩ්‍රජන් යනු කුමක්ද? පේනදනේ ඔබ හයිඩ්‍රජන් ගැන අහලා තිනානේ. බැලුම් පුම්බන්න පුළුවන්. නේද උඩ යනවා. ඊළඟට ඔන්නම් රොකට් යවන්න පුළුවන්. රොකට් වල ඉන්ධන විදිහට පාවිච්චි කරන්නේ හයිඩ්‍රජන්. මේ ඔක්කොම තියෙනවා. නැවත ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. හයිඩ්‍රජන් කියලා කියන්නේ තේමසනේ ඉලෙක්ට්‍රෝනෙකුයි ප්‍රෝටෝනෙකුයි නියුට්‍රෝනෙකුයි එකට සම්බන්ධ කළාට පස්සේ හයිඩ්‍රජන් හෙවත් ඩියුටීරියම්. දැන් අපි හයිඩ්‍රජන් කියලා ගමු. ඔය ඉස්කෝලේ යන දරුවනේ මේක ඩියුටීරියම් කියලා ඔබ ගන්න, නැත්නම් ඔබ වැරදි විදිහට උත්තර ලියන්න. මේ තුන් දෙනාව එකට සම්බන්ධ කළාට පස්සේ පින්විතනේ හැදෙන ඉෆෙක්ට් එකට තමයි අපි හයිඩ්‍රජන් කියලා කියන්නේ. එහෙනම් ඔබ කොයි මොහොතේ හරි පින්විතනේ ඔන්න ඔය තුනක් එකට සම්බන්ධ කළොත් හැදෙන ඉෆෙක්ට් එකක් තියෙනවා නම් අන්න ඒක හයිඩ්‍රජන් පරමාණුව. සූර්යයාගේදී සිද්ධ වෙන්නේ පෙඟතනේ සූර්යයාගේ තියෙන අධික තාපය නිසා මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නෙක්ව එකට සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් දෙන්නෙක්ව පෙඟතනේ එකට සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් දෙන්නෙක් එකට සම්බන්ධ වුණාට පස්සේ පෙඟතනේ මෙහෙම එකක් හැදෙනවා. මේ කවුද? මෙහට කියනවා පින්වතුනි හීලියම් කියලා. මෙයාට කියනවා හීලියම් කියලා. මෙයා හයිඩ්‍රජන් වලට වඩා වෙනස්. මට කියන්න මේ ඉන්නේ හයිඩ්‍රජන් ලා දෙන්නේ නැද්ද?
ගනින්. එක හයිඩ්‍රජන් කෙනෙක්ගේ එකක් තිබෙනවා නම් හයිඩ්‍රජන් දෙන්නෙක්ගේ කීයක් තිබිය යුතුද? දෙකක් තිබිය යුතු. මේ දෙකක් තියෙන. මේ ඔක්කොම පින්විතනි දෙක 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 නේද තියෙන්නේ? එහෙනම් පින්විතනි හරිනම්මක් වෙන්න ඕනේ නැද්ද? මේ හයිඩ්‍රජන් දෙකක් වෙන්න ඕනේ නේද? නමුත් මේ හයිඩ්‍රජන් දෙකක් නෙමෙයි, මේ අලුත් එකේ. ඔබ මේකෙන් කාරණා දෙකක් අල්ලගන්නවා. එකක් තමයි පින්විතනි මේ හේතු එකතු වෙනකොට විද්‍යමාන වෙන ඵල වෙනස්. හේතු වෙනස් වෙන්න වෙනස් වෙන්න පින්විතනි ඊට අදාළව ඵල විද්‍යමාන වෙනවා. අනිත් කාරණාව තමයි පින්විතනි ශක්තිය දෙනකොට මේවට ශක්තිය ගැප් කරන්න ගැප් කරන්න පින්විතනි ඒවා ස්වභාවය වෙනස් වෙලා වෙනත් වෙනත් ස්වභාව දරනවා. හීලියම් කියන එක සූර්යාගේ හැදෙනවා පින්විතනි හයිඩ්‍රජන් ලා දෙන්න එක එකතු වෙන. අපේ සූර්යාගේ ওই විදිහට අපේ සූර්යා කියන්නේ පොඩි එකෙක්. නේ මහ විශාලද පෙවුනට අනිත් සූර්යාලත් එක ගත්තාම ඔය ඈත පේන තරුත් එක ගත්තාම අපේ සූර්යා හරිම පොඩි එකෙක් පින්විතනි. අපේ සූර්යාගේ ඇතුලේ හැදෙන්න පුළුවන් යකඩවලට යනකම් ආවර්තාව වගේ තියෙන යකඩ දක්වා ටික හැදෙන්න පුළුවන්. එතනින් එහාට තව තියෙනවා ගොඩාක් පින්විතනි. ඒ එකක්වත් හැදෙන්න බෑ අපේ සූර්යයා. අපේ සූර්යයා එච්චර තාපයක් උපදවන කෙනෙක් නෙමෙයි. පොඩි. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්විතනි මේ සූර්යයාගේ ඇතුලේ හටගන්න ශක්තිය උරාගෙන මේවා ඔක්කොම පින්විතනි එකට 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 සම්බන්ධ වෙනවා. එහෙනම් මට කියන්න හීලියම් එකක් මේක හීලියම් එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන නයි තමනවාද සූර්යාගේ තිබිච්ච ශක්තියයි. දැන් ශක්තිය නැතුව මේ වැඩේ වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් පින්විතනි මේ හීලියම් එකක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ටිකයි. මොකද ඒ ටික සූර්යාගය ඇතුලේ හදන්න ඕනේ උනේ නැහැ. ඇයි? ඒ ටික ගත්තේ කොහෙන්ද? හයිඩ්‍රජන් ගේ. සූර්යාට හයිඩ්‍රජන් දුන්නේ කවුද? ඒක අපි වෙන දවසක කතා කරමු. සූර්යාට හයිඩ්‍රජන් දුන්නේ කවුද? පින්විතනි සූර්යා හැදෙන්නේ හයිඩ්‍රජන් එකතු වෙලා. දවස ගොන්නම් සූර්යාගේ ජීවන චක්‍රය ගැන කතා කරමු. ඔය අපේ ඒලව කරන දරුවෝ සමාධිය ඉගෙනගෙන ඇති. Life cycle of a star. සූර්යාගේ ජීවන චක්‍රය මොකක්ද කියලා. තාරකාවක ජීවන චක්‍රය. වෙන දවසක් කතා කරමු. එතකොට සූර්යා කියන කෙනා හැදෙන්නේ පින්විතනි ඔය හයිඩ්‍රජන් වලින්. හයිඩ්‍රජන් ලං වෙලා ලං වෙලා ලං වෙලා තමයි පින්විතනි ඔය කතාව සිද්ධ වෙන්නේ සම්පූර්ණ. මම දැන් ඒක නොකියයි. නමුත් සූර්යාට හැදෙන හයිඩ්‍රජන් දුන්නේ කවුද? අන්න එතන තියෙනවා ලොකු ප්‍රශ්නය. විද්‍යාඥයෝ ඒ ගැන කතා කරන්නේ නැහැ දැන්. හයිඩ්‍රජන් දුන්නේ කවුද කියලා. ඒකත් අපි වෙනම තියෙනවා. හයිඩ්‍රජන් දුන්නේ කවුද කියන්නේ සූර්යයා. මේ විශ්වයේ හයිඩ්‍රජන් කොහොමද තියෙන්නේ? හයිඩ්‍රජන් කියන්නේ විශේෂයක් කෙනෙක්. හයිඩ්‍රජන් කියන්නේ අනිත් ඒවා වගේ නෙමෙයි විශේෂයක් කෙනෙක් වෙනතනේ. ඒක ඔබට හරි ළඟයි. හයිඩ්‍රජන් නැත්තම් ඔබට ඉන්න බෑ ලෝකෙත්. ඔබගේම කැලලක් වගේ නේද? ඔබම හදපු එකක් වගේ නේද? බල්ල මල්ලෙන් පැන්න නෙලිය. දීර්ඝ වශයෙන් අපි පස්සේ කතා කරමු. හයිඩ්‍රජන් නිපදවී ඔබ පෙන්. ඔබ හෙවත් මේ සත්වයෝ තමයි හයිඩ්‍රජන් නිපදවන්නේ පෙන්. ඉතුරු ටික කවුරු කරලා දෙනවද? සූර්යයා කරලා දෙනවා. සූර්යයාට වෙයි හයිඩ්‍රජන් නිපදවා. නිපද වෙච්ච හයිඩ්‍රජන් වලින් තමයි මේ මුතුනේ ඔය වැඩසටහන කරන්නේ. හයිඩ්‍රජන් නිපදවලා දෙන එක සත්වයෝ විසින් කරලා දෙනවා. ඒක දීර්ඝ කතාවක්. පසුවට තියෙන
හරි. එහෙනම් ඔන්න හයිඩ්‍රජන් හදලා දෙන්න. ඒ කියන්නේ හයිඩ්‍රජන් කියන මොනවද හදලා දෙන්නේ? හයිඩ්‍රජන් කියලා මොනවද හදලා දෙන්නේ? ඔබට හයිඩ්‍රජන් සෑදීම උදෙසා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද? දැන් පෑන්කේක් සෑදීම උදෙසා අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා කියන්නේ මේකෙන් 200ක් ගන්න. මේකෙන් 250ක් ගන්න. අරකින් මේකක් ගන්න. ඔක්කොම දාන්න කලවම් කරන්න පුළුවන් විදිහට හදා ගන්න. හරි. එතකොට හයිඩ්‍රජන් හදාගන්නේ කෙසේද? උත්තරය දෙන්න බලන්න. හයිඩ්‍රජන් සාදාගන්නේ කෙසේද? මොනවද? ඉලෙක්ට්‍රෝනයක් ගන්න, ප්‍රෝටෝනයක් ගන්න, නියුට්‍රෝනයක් ගන්න, හෝප් එක තමයි හොඳට කලවම් කරන්න. දැන් මොකද තියෙන්නේ? එහෙනම් හයිඩ්‍රජන්ද ඔබ හැදුවේ? එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝනද ඔබ හැදුවේ? මොනවාද වැදේ තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හදනවා. ඔබ මේ මේ සත්ව මනස තියෙන. තව අපි ඉස්සරහට යනවා. දැන්ට මේ සත්ව මනස තියෙන. ඔන්න ඔය ටික තමයි හැදන්නේ. දැන් හිතන්න එපා. ඒ කියන්නේ අපි දැන් හිතනකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනවා, ප්‍රෝටෝන පිට වෙනවා. එහෙම වෙන්නේ. ඒක කිව්වේ තව ඉස්සරහට යන්න. මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. එහෙනම් මේ කියන්නේ මේ අඩු වැඩි වීම වෙන්න පුළුවන් ඉස්සරහට. මේ දැනට සරලව මේක පැහැදිලි කරලා දෙන්න තමයි මේ ටික මෙහෙම කියන්නේ. තව වෙනස් විදියට හිතනොත් එහෙනම් මම ඒකත් කියලා දෙන්නම්. මේ විශ්වයේ තියෙන ස්වභාවය පැහැදිලි කරන්න හදන ප්‍රයත්නය. හාද? හරි. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන තුන් දෙනාව හදන්න පුළුවන් නම් ඒ තුන් දෙනාව එකතු වුණාට පස්සේ ඔන්නතන හයිඩ්‍රජන් කියන එක විද්‍යමාන වෙනවා. ඒකට තමයි යම් ශක්තියකුත් ඕනේ ඇති ගැප් කරන්න. එතනින් එහාට ඉතුරු ටික ඔක්කොම පින්විතනේ සූර්යයාගේ සිද්ධ වෙනවා. එහෙනම් දැන් අපි සූර්යයාට කරන්න ඕනේ හයිඩ්‍රජන් දෙන්නේ දීලා සූර්යයාගේ තියෙන ශක්තිය ඒකට දාන්න කිව්වහම සූර්යයා ඒක දැම්මහම මොකද වෙන්නේ පින්විතනේ? එතන හීලියම් එකක් හැදිලා දෙනවා. එහෙනම් මට කියන්න හීලියම් කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් දෙන්නේ කොයි ශක්තියයිද? එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකයි ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි ශක්තියයිද? එහෙනම් පින්විතනේ හීලියම් කියලා කියන්නේ ඝනීභවනයේ වෙච්ච ශක්තියක් සහ ඝනීභවනයේ නොවෙච්ච ශක්තියක් කියන එකට නේද? හීලියම් දෙකක් එකතු වෙලා පින්විතනේ අපි හිතමු හැදෙනවා කාබන්. කාබන් කියලා කියන්නේ ඔබගේ ඇඟේ වැඩි හරියක් තියෙන එකක්. ජලය හැරුණකොට ඊළඟට වැඩිපුරම තියෙන කාබන් ඔබගේ ශරීරේ. ඔබ දන්නවනේ කාබන්? ඔය අඟුරු කැටේනේ කාබන් ඒකේ තියෙන. දියමන්ති වල තියෙන කාබන්. මිනිරන් වල තියෙන කාබන්. ඔය හුස්ම ගන්න පිට කරන එකේ තියෙන කාබන්. වෙනම සංයෝගයක් වෙලා ආදී වශයෙන් මේ කාබන් ගැන කියන්නේ. දැන් කාබන් හදනවා මෙයා. හීලියම් දෙකක් එකතු වෙලා කාබන් හදනවා. දැන් අපි අර වචනයක් කිව්වා නේද පෙන්නන්නේ? න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා. න්‍යෂ්ටි බිඳිලා හා වෙනවා. මේ න්‍යෂ්ටිය ඔන්න මම මායාවක් පෙන්වන්න නැදන්නේ හොඳ කල්පනාවෙන් අහගන්න. අද නම් එපා වුණා කියලා යන්න එපා. මට එපාම කරපු පාඩම තමයි විද්‍යාව. ඒකෙන් මම ගියාම අපි කොහොමද නිවන් දකින්නේ? එහෙම හිතන්න එපා. එහෙනම් මේ න්‍යෂ්ටිය ඇතුළේ මොනවද තියෙන්නේ? දැන් පරමාණු ඇතුලේ මොනවද තිබ්බේ? දැන් මේක විද්‍යා පන්තියක් නෙමෙයි. දැන් මේක බුද්ධාගම පන්තිය. එතකොට ඒකත් කල්පනාවෙන් දැන් මේකට උත්තර දෙන්නවා. පරමාණු ඇතුලේ මොනවද තියෙන්නේ? පරමාණු ඇතුලේ මොකුත් නැහැ.
ඒකයි. එහෙනම් ඔබ බලන්න හොඳට, මං ඇහුවාම පින්වතුනි, පරමාණු ඇතුලේ කුමක් පීඩා ඇද්ද කියලා ඔබට අහන්න තියෙන්නේ. පුතේ දුවේ ඉස්කෝලේ යන පුතාලා නෙමෙයි මේක උත්තර දෙන්න එපා. ඔබට කියන්න තියෙන්නේ අසන ලද ප්‍රශ්නය වැරදිය. ලියන්නේ පදුව ඉස්කෝලේ ඉඳගෙන පරමාණු මොනවද ඇත්තේ, අසන ලද ප්‍රශ්නය වැරදි. නමුත් ඔබට වැටහෙනව නේද අසන ලද ප්‍රශ්නේ වැරදි කියලා? එහෙනම් වැරදි ප්‍රශ්න වලට නේද අපි උත්තර ලියලා තියෙන්නේ මෙච්චර කාලයක්. නමුත් අපි දන්නවා, දැන් වුණත් අපි දන්නවා අපේ ගුරුතුමිය ගුරුවරය ඇහුවේ මොකද්ද කියලා. නමුත් එතුමට අහන්න බෑ අවිද්‍යා තෘෂ්ණා තියෙන නිසා ওই ප්‍රශ්නේ හරියට. අපිටත් අවිද්‍යා තෘෂ්ණා තිබිච්ච නිසා හෝ තියෙන නිසා හෝ මොකක් කරන නිසා මොකද වෙන්නේ අපිටත් ඒ කියන එක හැමමම තේරෙනවා. ඒකයි කිව්වේ පිස්සන් කොටුවේ ඕනේ තරම් විවාහ සිද්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පිස්සන් කොටුවේ අය ගනුදෙනු කරගන්නවා. එහෙනම් පරමාණු ඇතුලේ මොනවද තියෙන්නේ? අහපු ප්‍රශ්නේ වැරදි. එහෙනම් මම අහන්නම්. පරමාණුක් ලෙස විද්‍යමාන වන්නේ කුමක්ද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. මාගේ ඊළඟ ප්‍රශ්නේ. න්‍යෂ්ටියක් ඇතුලේ කුමක් ඇද්ද? න්‍යෂ්ටියක් ඇතුලේ කුමක් ඇද්ද? මොකද තියෙන්නේ? න්‍යෂ්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ? අසන ලද ප්‍රශ්නය වැරදි. න්‍යෂ්ටියක් ඇතුලේ මොකද්ද තියෙන කියලා අහන්න බෑ පින. න්‍යෂ්ටිය කියලා කියන්නේ මෙන්න මේ දෙන්න. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන කියන දෙන්න එකට සම්බන්ධ වෙලා විද්‍යමාන වෙන ඵලයට. නමුත් අපි මේක අර පොඩි කාලේ ඉඳලා අහලා තියෙන විදිහ නිකන් අපිට හිතෙන්නේ සංගතනේ. ඒක නිකන් න්‍යෂ්ටිය කියන්නේ බිත්තරයක් වගේ එකක්. බිත්තරය ඇතුලේ කහමදේ තියෙනවා වගේ ওই බිත්තරය ඇතුලේ තියෙනව මොනවද? ඉලෙක්ට්‍රෝනෙකුයි ප්‍රෝටෝනෙකුයි තියෙනවා කියලා හිතන්නේ. අර බෝංචි කරල ඇතුලේ ඒක ඇතුලේ බෝංචි අට දෙකක් තියෙනවා. මොකද පින්කදෙන අර තනි එක කියන එක හැම තිස්සෙම අපේ හිතේ හැදෙනවා. නැත්නම් ඔබ කල්පනා කළා මට කියන්නේ ඉලෙක්ට්‍රෝනය කියන්නේ ඝනීභවන, ප්‍රෝටෝනය කියන්නේ ඝනීභවනයේ වෙච්ච ශක්තිය. දැන් අපි කතා කරන්නේ න්‍යෂ්ටිය ගැන. ඒකෙන්ද අපි ඉලෙක්ට්‍රෝනේ පැත්තකින් තියෙන්නේ. ප්‍රෝටෝනයක් කියලා කියන්නේ ඝනීභවනයේ වෙච්ච ශක්තිය. නියුට්‍රෝනයක් කියන්නේ ගණී භවණයේ වෙච්ච ශක්තිය. ඔය දෙන්න අතර මොනවා හරි ශක්ති සම්බන්ධයක් තියෙනවා නම් ඒ ගණී භවණයේ නොවිච්ච ශක්තිය. ඒ හැරෙන්න පින්තුනි පිට කවරයක් එහෙම දිනවද ඔකේ? කට්ටක් මොකක් හරි. දිනවද? නැහැ නේද? මේ න්‍යෂ්ටිය කියලා කියන්නේ පින්තුනි මෙන්න මේ දෙන්නාගෙන් හැදිච්ච බලපෑමට. මිසක් මේ න්‍යෂ්ටිය කියලා පින්තුනි වෙනම එකක් නැහැ නියම් ඒකේ පොත් තියෙනවා සිවියක්. ඒ සිවිය කපාගෙන ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ දෙන්න ඉන්නවා. එහෙම එකක් නෙමෙයි මේ. පින්තුනි ඉලෙක් පරමාණුක පින්තුනි වැඩි හරියක් තියෙන්නේ ෆ්‍රී ස්පේස් එක. වැඩි හරියක් තියෙන්නේ පින්තුනි හිස් අවකාශය. ඒ හිස් අවකාශයේ පුරාවටම මොකුත් නැද්ද? තියෙනවා. ඒ හිස් අවකාශයේ පුරාවටම තියෙන මොනවද? ශක්තිය. ඒකයි පින්තුනි මේ සබඳතාවම හිස් නෑ. මේ සබඳතාවේ තියෙන ආකාර දෙකකින් ශක්තිය බෙදලා. එකක් ගණී භවණයේ වෙච්ච ශක්තිය, අනිත් එක ගණී භවණයේ නොවිච්ච ශක්තිය. ඔබ අභ්‍යවකාශය ගත්තොත් එහෙම අභ්‍යවකාශයේ හිස්නේ. නමුත් අභ්‍යවකාශයේ හිස්ද? දැන් සූර්යාගේ කිරණ එන්නේ කොහොමද මේට? අපි දැන් සූර්යා පායලා තියෙන වෙලාවට අභ්‍යවකාශයේ හිස්ද? අන්න ඒකට උත්තරය දෙන්න. හිස්ද? හිස්ද? නැහැ. මේ සූර්යාගේ ශක්තිය එනවා. එහෙනම් අභ්‍යවකාශයේ පුරාම තියෙන මොනවද තේගද? ශක්තිය.
ගණී භවනේ නොවිච්ච ශක්ති. ඒකයි තේරෙන්නේ තියරිටිකල් ෆිසිසිස් ලට බුදුදහම හරියට අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඔය හොයන ඔය ඔය ස්ප්‍රින්ග් තියරි වගේ ඕවට බෙහෙතනි උත්තර හොයාගත්ත හැකි. බුදුදහම හරියට අධ්‍යයනය කළා. හැබැයි දැන් ඇවිල්ලා අපෙන් අහන්න බෑ. කාට හරි ඉන්නවා නම් විද්‍යාඥයෙක් වෙන්න බලාගෙන ස්ප්‍රින්ග් තියරි එක ගැන හොයන්න ඕන. බුදුදහමෙන් මොකක්ද ඒකට ගන්න තියෙන සපෝට් එක කියලා ගන්න ඕන. අවුරුදු 5ක් පැවිදිලා ඉන්න. අවුරුදු 5ක් පැවිදිලා භාග්‍යතුන් වහන්සේ ක්‍රමවේදය කරන්නේ කරනකොට මේ අපිට දැන් තේරෙන කොටස් ටික තේරෙන්න පටන් ගන්නවා. එතනදී ඊට පස්සේ නොබෙල් ප්‍රයිස් එක ගන්න යන්න ඕන නේ එකක් නැහැ. හොඳට කල්පනාවට ගමු දැන් එන අයසරය. එහෙනම් දැන් මට කියන්න තියෙනවා. දැන් මේ කිය දැන් තේරිලාද තියෙන යම් ප්‍රමාණයක් තේරිලා නේ තියෙන්නේ. ඔව් කියලා කියන්නේ. පවුනේ නැත්තම් මෙච්චර වෙලා. මේ ආයසරයක් අහන්න වෙන්නේ. එතකොට ඔබ ටික ටික තේරුම් යයි කියන කාරණා. ඔය මම මෙහෙම කියන්නේ ඔබට අපහසු නෙමෙයි. යම් පිරිසක් ඉන්න ගොඩ කාලයකට කලින් මේවා ඉගෙන ගත්තේ. දැන් එකපාරට නියම් හුරු නැහැ. වගේ ඇති. ඒක නිසා. නමුත් මේකදී මේක තමයි ඔබ මේ ඔබගේ ජීවිතය ගැන මේ කතා කරන්නේ. මම අන්තිමට පෙන්නන්නම් ඔය ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මෙතනින් පටන් අරන්. මේක ඔන්න හිතෙනු පටන් අරන් පෙන්නන්න. කොහොමද මේ ශක්ති නිපද වෙන්නේ කොහොමද මේවා වෙන්නේ කියලා. ඒකයි කියන්නේ මේකද. අවබෝධ කරපු දේ ගොඩයි. මේ මහා තේර පරම්පරාවෙන් ලැබිච්ච පිළිසරණ කියලා නිම කරා. ටික ටික ඔබට දෙනවා. තේරුම් ගන්න පුළුවන් අය ඒවා තේරුම් අරගෙන තමන්ගේ ගමන යනවා. තේරුම් ගන්න බැරි අය දෙස් දෙවල් තීතිය කෑක ගහබයිනවා. නත්ති ලෝකේ අනින්දිත. ලෝකේ නින්දා පහත නොලැබුවෙක් නොමැත. එතකොට මොන හොඳට අධ්‍යයනය කරන්න ඇයිසර්. දැන් විද්‍යාඥයෝ කියනවා දැන් අපි අර විද්‍යාඥ බසයි බුදු බසයි අපි දෙක හොඳට කම්පයර් කරලා බලමු. ඒකෙන් අපි අපහාසයක් කරන්නේ නෙමෙයි. අර අවිද්‍යාව තුස්නා නැති වුණොත් විද්‍යාඥයෝ මේ කොටස දැනගෙන ඉන්නේ. නමුත් අවිද්‍යාව තුස්නා නිසා වෙහිලා තියෙන්නේ. කෙනෙක් ඔබ තේරුම් ගනි. දැන් න්‍යාස්තික විලේන ප්‍රතික්‍රියාවක් වෙනවනේ සූර්යාගේ ඇතුලේ. ඒ කියන්නේ න්‍යාස්ති කැඩිලා මොනවම කියනකොටම ටක් ගාලා මොකද නේද බිත්තරේ කැඩිලා කහමද දෙක එකට ඇඳෙනවා වගේ එකක් හිතෙනවා. ඇයි හයිඩ්‍රජන් දෙන්නේක් මක් වෙනවද? ඒකට සම්බන්ධයි මං හයිඩ්‍රජන් පරමාණු දෙකක් විදිහට අඳිමු. එතකොට මේ බිත්තරේ සම්බන්ධ නැති බලන්න. දැන් මොකද වෙන්නේ? ඔන්න දැන් සූර්යාගේ අධික ශක්තිය මේක උරාගෙන මොනවද කරන්න හදන්නේ මේ දෙන්න? මේකමක් වෙනවද? මේක බිඳෙනවා. ඔන්න විතරේ බිඳුණා. දැන් එහෙම හිතෙනවා. ඊට පස්සේ මේකත් බිඳෙනවා. බිඳිලා අර විතර දෙකක් අල්ල දැම්මම ඊට පස්සේ කහමත් දෙක මේ ඈඳෙනවා වගේ ඔන්න ඔහොම එකක් හිතෙනවා. ඔය ඔක්කොම මායා. ඔහොම ඒවා මේකේ නැහැ. මේ තියෙන්නේ වෙනතුනි මේ දෙන්න අතර ආකර්ෂණ ශක්තියක් විකර්ෂණ ශක්තියක් තියෙනවා. මොන හරි ශක්තියක් ඒක ආකර්ෂණය වෙනවා විකර්ෂණය වෙන පුළුවන් මොකක් හරි ශක්තියක් අන්නේ ශක්ති හරහා මෙතන පින්වතුනි ඵලයක් නිපද වෙලා දෙනවා මෙතනත් එහෙමමයි ඒ ශක්ති සම්බන්ධ වෙලා ඵලයක් නිපද වෙලා දෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ රූපතීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති මොනේ භාග්‍යවතුන් වහන්සේගේ වචන ඒක විතරයි භාග්‍යවතුන් වහන්සේගේ වචන එතනින් එහාට දැන් මම මට තේරිච්ච ටික කියන්නේ මම පාලියෙන් මොන හරි දෙයක් කිව්වොත් එච්චරයි භාග්‍යවතුන් වහන්සේගේ වචන එතනින් එහාට ඔක්කොම කියන්නේ කාට තේරිච්චද මට තේරිච්චා මොඳ භාග්‍යවතුන් වහන්සේට තේරිච්ච ටික මට කියන්න පුළුවන් මට එහෙම බලාපොරොත්තු වෙන්නේ
භාග්‍යවතුන් වහන්සේ තේරිච්ච ටික කියන්න බලාපොරොත්තුක් මට නැහැ. ඒ කියන නමක් වෙනවනේ බුදු වෙනවා. රූපදීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. ඒ කියන්නේ වෙනතනේ මේ ඍතු විපර්යාසයන්ටපත් වෙලා ඍතු විපර්යාසයන්ටපත් වෙලා කියලා කියන්නේ ශක්ති විපර්යාසයන්ට වාජනය වෙලා ශක්ති විපර්යාසයන්ට වාජනය වෙලා අන්‍යතාවයට පරිවර්තනය වෙන්නේ. හෙවත් ශක්ති විපර්යාසයන්ට වාජනය වීමෙන් විවිධ වූ ඔප්නැං වීම කරනෙහි මේකට රූපය කියන. ඒ කියන්නේ පින්වතුනි ශක්තිය කියන එක ආකර්ෂණය කරන يعني ශක්තිය කියන එක ලබාගෙන පින්වතුනි විවිධ වූ ඵල ගොඩ නගන්න පුළුවන් හැකියාවක් තියෙනවා රූපේට. ඒකයි රූපේට රූපය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ වචනේ මේ විද්‍යාඥයෝ මහන්සියලා හොයාගත්ත ටික එක සම්බන්ධ කරන බලමුද? දැන් දැන් මෙතන මේ 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 තියෙන්නේ වෙනතනේ. ඒක න්‍යස්තිය. එතකොට න්‍යස්තිය කියන්නේ ආයි දැන් ගත්ත බිත්තරයක් එහෙම නෙමෙයි. ඒක ඇතුලේ මොකුත් තියෙනව නෙමෙයි. න්‍යස්තිය කියන්නේ මෙන්න මේ ඝන පදාර්ථ දෙකක් එකට සම්බන්ධ කරගෙන ශක්ති කදම්බයක් මේකේ තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම ශක්ති බෝලයක් මේ. ඝන පදාර්ථ දෙකක් ඇතුලේ තියෙන ශක්ති බෝලයක් මේ තියෙන්නේ. වැටුණාද කියන එක? මේකත් ඝන පදාර්ථ කෑලි දෙකක් ඇතුලේ තියෙන ශක්ති බෝලයක්. මේ දෙන්නාට ලොකු ශක්තියක් දීපු ගමන් මොකද වෙන්නේ පෙන්වන්නේ? මේ තියෙන අර මේ මේක මේක සම්බන්ධ කරගෙන තියෙන ශක්ති ටික තියෙනවා. අන්නේ ශක්ති පෙන්වන්නේ වෙනස් වීම වලට වාජනය වෙනවා. ඇයි? ලොකු ශක්තියක් මේ දෙන්නට දීපු නිසා. අන්නේ ශක්ති වෙනස් වීම වලට වාජනය වෙලා පෙන්වන්නේ මේ හතර දෙනා එකට සම්බන්ධ වෙලා ඒව සම්බන්ධ කරන්න තව ශක්තියක් ඒක ගැබ් වෙනවා. අන්න අපි කියනවා පින්විතනි මේ න්‍යස්ති දෙක එකතු වෙලා අලුත් න්‍යස්තියක් හැදුණා කියලා. ඒ න්‍යස්තියේ තියෙනවා මොනවද? ප්‍රෝටෝන දෙකකුයි නියුට්‍රෝන දෙකකුයි. දැන් තියෙන්නේ ආයි මොන බෝලයක්ද? ආයි තියෙන්නේ ශක්ති බෝලයක්ම තමයි. හැබැයි ඒක තියෙනවා ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි. ඔන්න ඕක තමයි පින්විතනි සූර්යයාගේ වෙන්නේ. මේක අපිට කරන්න බෑ. විද්‍යාගාරික කරන්න බෑ. ඒකට හේතුව පින්විතනි මේකට අධික ශක්තියක් දෙන්න ඕනේ කරන්න. දැන් එහෙනම් ආයි පොඩ්ඩක් ආයතනට ගියොත් මේ කිව්වේ විතර දෙකක් අල්ලක අහම දෙකක් එකතු කළා වගේ වැඩක්ද? නෑ වෙනස. න්‍යස්තියක් කියලා කියන්නේ ශක්ති බෝලයක් විතරයි. පරමාණුවක් කියන්නේ මොකද්ද? පරමාණුවක් කියන්නේ මොකද්ද? ශක්ති බෝලයක්. පරමාණු ගොඩක් එකතු වුණාම මොකද්ද තියෙන්නේ? ශක්ති බෝලයක්. එනනම් ඔබගේ පුංචි එක ශක්ති බෝලයක්. හරි ඒක තමයි මේ ඔබ කියලා තියෙන්නේ මෙච්චර කල්. නේද? බෝල ගෙඩිය. දැන් ඕකට තව වචනයක් දාගන්න ඉස්සරහට. මොකද? ශක්ති බෝල ගෙඩිය. ශක්ති බෝලයක් වෙයි තියෙන්නේ. අන්න ඒක නිසා තමයි. ඕකට ශක්තියක් දීපු ගම මකෙන්නේ. ඕක ඔය ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඕක ශක්ති බෝලයක් තියෙනවා. ඔය ශක්ති බෝලේට ගිනි දිම්බොත් එහෙම. ගිනි දිම්බ කියන්නේ මොකද කරන්නේ? ශක්තියක් සපයනවා. ඔය ශක්ති බෝලේට ඇසිඩ් ගැහුවොත් එහෙම. ඔය ශක්ති බෝලේට පොළු පාරක් ගැහුවොත් ඒකෙන් පෙන්නන්නේ ඔබ කැත්තෙන් උදැල්ලෙන් වැඩ කරද්දී පවා ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් කාරණාවක් මේ කියන්නේ.
ශක්ති බෝලයක් ඔය තියෙන්නේ. මොකද ඕක තැන මූලික තැනුම එකකේ මේ කතා කරන්නේ. මේක ශක්ති බෝලයක් නම් මේ බෝල ටික ගොඩක් එකතු වුණාට පස්සේ ආයෙ මොකක්ද තියෙන්නේ? ශක්ති බෝලයක්ම තමයි. දැන් ඔබට තේරෙනවා පින්විතනි ඕකට ඔය ශක්තිය එළියට ගත්තොත් එකපාරට. ඕකේ තියෙන ශක්තිය එළියට ඇදෙන විදිහට ලොකු ශක්තියක් දුන්නොත් ඕකට පින්විතනි මක් වේද? සම්පූර්ණයෙන් පින්විතනි විසිරෙන්නේ නැහැ. මේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ටික න්‍යූට්‍රෝන ටික මේ තුන්ගොල්ලන්ව පින්විතනි අල්ලගෙන රඳවගෙන ඉන්න ඔය ශක්තිය නිසා. ඒ කියන්නේ ඝනීභවනයේ නොවිච්ච ශක්තිය නිසා. අපි මොනවා හරි ශක්ති පරිහාසයක් දීලා ඔය ඝනීභවනයේ නොවිච්ච ශක්තිය ටික අයින් කළොත් එහෙම ඕකෙන් පින්විතනි තනිකර මොනවා විතරද ඉතුරු වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන විතරයි. ඒ වතර ඔක්කොම ශක්තිය අයින් කළා නම් පින්විතනි තොංගල මේ වැටේ ඒ ටික. පේන්නේ නැහැ ඉතින්. ඒක පේන ඒවා නෙමෙයි. මේ වැටේ විසිරීලා ගියා. එච්චරයි. මේ හිටියා මේ නැහැද? නමුත් දැන් ඔක පේන මට්ටමට තියෙන්නේ පින්විතනි. ඔය ඔය ඔක්කොම මට කියන්න මොනවද පේන්නේ අපිට? දැන් ඔය පේන්නේ මොනවද? ශක්තියද නැත්නම් මේ තුන් දෙනාද? ශක්තිය පේන්නේ නැහනේ. මං අහන්නේ ශක්තියද මේ තුන් දෙනාද ඔය පේන්නේ තියෙන්නේ? ඒ කියන්නේ අහු වෙන්න තියෙන්නේ මොනවද තියෙන්නේ? මේකට අහු වෙන්න මේ තුන් දෙනා. ඔය ඔබ ඔය පුටු උඩ දියලා තියෙන තනි කරම පින්විතනේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ගෝනියා. තව ඉස්සරහ තියෙනවා. තව එක එක જાතිය ගෝනියනවා. දැනට මොන ගෝනියක්ද ඔය තියලා තියෙන පුටු උඩ? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ගෝනියක් ඔය තියලා තියෙනවා. ඒවයි ඒව අතරමැද ශක්තිය තියෙනවා ඝනී භවනයේ නොවිච්ච ශක්තිය. අන්නේ ඝනී භවනයේ නොවිච්ච ශක්තිය නිසා පින්විතනේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔය ටික එකට සම්බන්ධ වෙලා ඔය හැඩේ නිර්මාණය වෙලා තියෙනවා. ඔය ශක්තිය නිදහස් වුණොත් එහෙම දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ටික විතරයි. හැබැයි අපි දන්නවා මේ වෙනකොටත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන කියන්නේත් මොනවද? ඝනී භවනයේ වෙච්ච ශක්තියමයි. එහෙනම් ඔය තනිකරම ශක්තියක් පින්වතුනි ඇයි තියෙන්නේ? එහෙනම් ඔය තියෙන එක තනිකරම සබඳා. යන් ඊළඟ කොටසට. දැන් එහෙනම් ඔබ දැනගත්තා පින්වතුනි පරමාණුවක් කියන්නේ මොකක්ද කියලා? ශක්ති බෝලයක්. ගණී භවනේ වෙච්ච කැලේ ටිකක් ඇතුලේ තියෙනවා. එහෙම තියෙන ශක්ති බෝලයක්. එහෙනම් කාබන් පරමාණුව කියන්නේත් මොකද්ද පින්වතුනි? ඒ වගේ ශක්ති බෝලයක්. දැන් අපි කාබන් පරමාණුවක් හදාගමු පින්වතුනි. කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේ, ප්‍රෝටෝන 4ක් ඕනේ, න්‍යූට්‍රෝන 4ක් ඕනේ. අපි ඔබට දෙනවා හීලියම් දෙන්නෙක්ව. හා, භාග්‍යතුන්වන්තක භාෂාවෙන් කියන්න බල. හීලියම් දෙන්නෙක්ව දෙනවා ඔබට. මොකද කරන්නේ? ඉස්සෙල්ලාම හීලියම් පරමාණුව ඇතුලේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ භාෂාවෙන් කියන්න. හා, පරමාණු ඇතුලේ තියෙන පරමාණු ඇතුලේ කතාවක් නැහැ. එහෙනම් න්‍යස්තිය ඇතුලේ තියෙන ඒත් කතා කරන් දෙන්නේ නැද්ද ඒක? හා, එහෙනම් මොකද්ද ගන්නෙ? ශක්ති බෝලය. මෙන්න මේ න්‍යූට්‍රෝනය කියන නැත්නම් මේ න්‍යස්තිය කියන ශක්ති බෝලය. එහෙම නැත්නම් පරමාණුව කියන ශක්ති බෝලය. මේ ශක්ති බෝලයේ ඇතුලේ නැත්නම් පරමාණුව කියන නැත්නම් න්‍යස්තිය කියන ශක්ති බෝලයේ ඇතුලේ ගණී භවනයේ වෙච්ච ශක්ති කැලි ටිකක් තියෙනවා. ඒව තමයි පින්වතුනි මේ හීලියම් වල දෙන්නේ. මේ ශක්ති බෝලේ ඇතුලේ මේවා දෙකයි තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ බෝල දෙකක් එකට එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? නිකන් එකතු කරන්න පුළුවන්ද? නිකන් බෝල දෙකක් කරන්න බෑ. ඒකට ලොකු ශක්තියක් දෙන්න ඕනේ. ඒකට ලොකු ශක්තියක් දුන්න ගමන් රූපපතීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති කියන සත්‍යතාවය එනවා. ඍතු විපර්යාසයන්ට භාජනය වීමෙන් විකෘතිතාවයට යන්නේ.
ඔය විකෘතිතාවය කියලා කිව්වෙ මොකද්ද? තියෙන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයක් බවට හැරෙනවා. ඍතු විපර්යාසයේදී වාජයෙන් ඍතු විපර්යාසයක් කියලා කියන්නේ මොකද්ද? ශක්ති විපර්යාසය. එහෙනම් පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා කරපු සත්‍ය තමයි තනිකරම සූර්යාගේ ඇතුලේ සිද්ධ වෙන්නේ. ඍතු විපර්යාසයන්ට වාජනීය වෙවි පින්තුනි. විවිධ ස්වરૂප හැදෙනවා. කාබන් කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. එහෙනම් ඔබට කාබන් හදන්න ඕන නම් පින්තුනි ඔබ කරන්න ඕනේ හීලියම් න්‍යාසි දෙකක් ගන්න. හීලියම් න්‍යාසි දෙකක් කියලා කියන්නේ මොනවද? අර ශක්ති බෝල දෙක. ඒ ශක්ති බෝල දෙක අරගෙන ඒකට තව ශක්තිය දාපු ගමන් පින්තුනි මොකද වෙන්නේ? ඒ බෝල දෙක ඇතුලේ තිබිච්ච අර ඝනීභවනයේ වෙච්ච ශක්ති කොටස් එකට සම්බන්ධ වෙලා ඒක වටා හැදෙනවා පින්තුනි තව ශක්ති බෝලයක්. ඒ ශක්ති බෝලයේ අනිත් තිබිච්ච ශක්ති බෝල දෙකට වඩා වෙනස්. මොකද ඒකට ලොකු ශක්තියක් ගැප් කරලා තියෙන්නේ. ඔන්නෝම හැදිච්ච මූලද්‍රව්‍ය තමයි පින්තුනි. අද අපි මේ පාවිච්චි කරන්නේ. ඔය ශරීරය හැදෙන්න අවශ්‍ය වුනේත් ඒමයි. දැන් අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න නැතුව පස්සට ගිහින් බලමු. කොහොමද මේ ශක්ති ගණී භවනයේ සිද්ධ වෙන්නේ? මේ සංකල්පයක් ඔබට කියන්නේ දැන් එතනින් මේ ඔස්සේ හිතලා බලන්න. එච්චරයි. පෙගදරි මේ ශක්තිය ගණී භවනයේ නෙන්නේ ඉසල ශක්තිය බවට පත් වෙනවා. අපි දන්නවා මේ විවිධාකාර ශක්ති තියෙනවා. අපි කියනවා මේ මේ ලයිට් වලින් එන එකට මොකද්ද කියන්නේ? ආලෝක ශක්තිය. කම්පණයට කියනවා මොකද්ද? කම්පන ශක්තිය නැත්නම් ධ්වනි ශක්තිය. චලනයේ මේවට කියනවා චාලක ශක්තිය. පෙගදරි අපි මොන දේවල් වලින් කතා කරලා නැව ඔබට හිතෙනවද බින්ගතනේ මේ චා කමක් නැද්ද මම මේවට කිව්වට තේරෙනවද නැත්නම් අල්ලලා දාමු මොකද කියන්නේ තේරෙන කොටසක් කතා කරගෙන පුළුවන්ද අල්ල අමාරුන් අර අල්ලන් ඉන්න අහගෙන ඉන්න පුළුවන්ද බින්ගතනේ මේ චාලක ශක්තිය කියන්නේ විද්‍යුත් ශක්තිය කියන එකයි. ඔය ශක්තිවල ශක්තිය වෙනස්ද දෙන්නේ? නැත්තම් ඒවැ ස්වરૂපයට අනුව දාපු නම් දෙකක්ද තියෙන්නේ? මේ එකම ශක්තිය. ඒ එකම ශක්තිය චලනය වෙන වෙලාවට අපි කියනවා මොකක් කියලාද? චාලක ශක්තිය. ඒ කියන්නේ චලනය වීමට වාජනය වෙනවා. ඒක චලනය වීමට තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා ඒක මොකක්ද? චාලක ශක්තිය. ආලෝකයට වාජනය කරනවා. ආලෝක ශක්තිය. කරන්ට් එකකින් එනවා. ඉලෙක්ට්‍රෝන හරහා අරන් එනවා. විද්‍යුත් ශක්තිය. එනිසානේ ශක්තිය එකයි තියෙන්නේ. ඒ ශක්තිය කියන එක ප්‍රමාණ වලින් වෙනස්. ශක්තිය කියන එක ප්‍රමාණ වලින් වෙනස් වෙනවා. නමුත් ඔය මොන ශක්තිය ගත්තත් අපි ඒ ශක්තියේ එක ඒකකයක් ගත්තොත් අන්නේ ඒකකේ සමානයි. මම උදාහරණයක් අහන්න. මේකට උත්තරයක් දෙන්න බලන්න. වැදගත් ප්‍රශ්නය. හොඳට හිතලා උත්තරය. ආලෝක ශක්තිය, දැන් ශක්තිය මනින්නේ ජූල් වලින්. දන්න තියාද කියලා? ජූල් කියන එකකෙමයි. ආලෝක ශක්තියේ ජූල් එකක්ද? චාලක ශක්තියේ ජූල් එකක්ද? ශක්තියෙන් වැඩි. මොකද ශක්තියෙන් වැඩි? සමානයි.
ඒකයි එක යුනිට් එකක් ගත්තනම් ඔය දෙකම එකයි. හැබැයි නන් දෙකක්. නන් දෙකක් උනේ පාවිච්චි කරන විදි දෙකක් තියෙන එක. මේ ලයිට් එකෙන් කරන්නේ ශක්තිය මේ ඇහැට පේන ශක්තිය බවට පරිවර්තනය කරන්නේ. මේ ෆෑන් එකෙන් කරන්නේ ශක්තිය චලනය වෙන ශක්තිය බවට පරිවර්තනය කරන්නේ. එකම ශක්තිය. නමුත් දැන් ඒක පාවිච්චි වෙනවා මොකටද? චලනය වීම උදෙසා. ඒක නිසා අපි කියනවා පින්විතනි ඒකට චාලක ශක්තිය. දැන් ඔය හිත සද්දේ මොන ශක්තියද? කම්පන ශක්තිය තියෙනවා. එතකොට උඩ තිබිච්ච බෝතලයක් තමයි ඔය මක්කුනේ නේද? බිමට වැටුනේ. එතකොට උඩ තිබිච්ච බෝතලේ තිබ්බ පින්වත්නි තැම්පත් වෙච්ච ශක්තිය. අන්නේ ශක්තිය අපි කියනවා මොන ශක්තිය කියලාද? විභව ශක්තිය කියලා. අන්නේ විභව ශක්තිය, හෙවත් ශක්තිය. ඉතින් තැම්පත් වෙච්ච නිසා අපි එකට නමක් දාන්න මොකක් කියලාද? විභව ශක්තිය කියලා. ශක්තිය. දැන් ඒක විමිට වැටෙනකොට ඒක චලනය වුණා. දැන් අපි ඒකට කියන මොකක් කියලාද? චාලක ශක්තිය. නැත්නම් ඔබ හිතනවාද පින්වතුනි මේ බෝතලයක් විමිට වැටෙන වෙලාවේ ශක්ති පරිවර්තනයක් වෙනවා කියලා ලෝකයේ ඇත්තද? එහෙනම් බෝතලේ උඩින් ඉඳලා කිලෝ එක බෝතලයක් විමිට වැටෙනකොට කිලෝ භාගයක් තියෙන්නේ. මොන ශක්තිය හැදෙනවද කොහෙන් හරි? ඒ වෙනස්කමක් වෙන්නේ නැහැ. එකම ශක්තිය ඔය දෙන්නේ. ඒ ශක්තිය මුලින් තිබ්බා. ඒ මුලින් ඒක ගැප් වෙලා තිබෙන නිසා අපි ඒකට කිව්වා පින්වතුනි විභව ශක්තිය. දැන් ඒක දැන් බිමට වැටෙන ගමන් තියෙන ඒක දැන් චලනය වෙනවා. ඒක නිසා දැන් අපි කියනවා දැන් ඒක තියෙන මොනවා කියලාද? චාලක ශක්තිය කියලා. ඊට පස්සේ ඒක බිමට වැදුනහම සද්දයක් උත් ආවා. සද්දේ ආවේ නැහැ ඕකෙන්. සද්දේ ආවේ කොහෙටද? සද්දේ ආවේ හිතට. ඒකෙන් ආවේ මොකද්ද? කම්පනය. කම්පන වලින් සද්ද මවන්නේ කවුද? හිත. ඕකෙන් සද්දයක් ආවේ නැහැ. ආවේ මොකද්ද? කම්පනය. අපිද මේක වැන්නට පස්සේ ගිනි පුපුරුත් ඉති වුණා කියලා. රත් වුණා කියලා. එහෙනම් මොකද උනේ පින්වතුනි? අර ශක්තියම තමයි. ඒ ශක්තියම පින්වතුනි විවිධ ස්වරූප ගත්තයි වෙලා. එහෙනම් ඒ විවිධ ස්වරූප අරගත්තෙත් මොකම්මද? ශක්තියම තමයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ශක්ති කියලා එහෙම මේ අපිව දන්න තරම් ශක්ති ගොඩක් නෑ තේ. එක ශක්තියයි තියෙන්නේ. ඒ ශක්තිය තමයි අපි ওই විවිධ ස්වරූප වලින් හඳුනන්නේ. වැටෙනවාද කියන එක? ඔන්නයේ ශක්තිය ගණී භවනයේ වුණාට පස්සේ පෙන්වෙන්නේ. මේ පදාර්ථයේ නිර්මාණය. මේක සංකල්පයක්. ඔය මේ සංකල්පෙස්ස හිතලා බලන්න එච්චරයි. ඔය පදාර්ථය එනත ඔය ශක්තිය ගණී භවනයේ වෙනකොට පෙන්වෙන්නේ ඔන්න පදාර්ථය හැදෙනවා. ඒකටත් ලොකු ශක්තියක් ඕනේ. ඒ ශක්තිය එකතු වෙලා පින්වතුනි ගණී භවනේ වුණාම ඔන්න හැදුනා පදාර්ථය. ඒ පදාර්ථය ඕනේ නම් නැවත ආයි මොනවා කරන්න පුළුවන්ද? ශක්තිය බවට හරවන්න පුළුවන් මෙන්න මේ සමීකරණයට අනුව. ඊට පස්සේ ඒ ශක්තිය නැවතත්මක් වෙන්න පුළුවන්ද? පදාර්ථයෙන් වටද? ඔය දෙන්න අතර තියෙනවා අන්තර් සම්බන්ධය. පදාර්ථයේ ශක්තිය වෙනවා, ශක්තිය පදාර්ථය වෙනවා. ඒක හරියට පෙන්වතුනි අයිස් ඝන වෙනවා, නැත්නම් වතුර ඝන වෙනවා, අයිස් දිය වෙනවා. එකම වාදනයක අයිස් කුට්ටියකුයි වතුරයි තේනවා. ඉතින් ඒ දෙන්න අතර සම්බන්ධය තියෙනවා. කොහෙන්වත් වතුර පිටින් ගන්නෙ නැහැ. ඔය දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. එක පැත්තකින් දිය වෙනවා. අපි හිතමු එක පැත්තකට අපි හීතල දාලා තිනවා, අනිත් පැත්තේ නිකන් තියලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එක පැත්තකින් දිය වෙනවා, අනිත් පැත්තෙන් ආයයිස වෙනවා. එකම වතුර ටික හැමතිස්සෙම තියෙනවා. අන්න එහෙම පින්වතුනි මේ විශ්වයේ ඔන්න ඔය අන්තර් සහ සම්බන්ධතාවයේ තියෙනවා ශක්ති සහ ගණී භවනයේ වෙච්ච ශක්තියත්. ඒක තමයි සර් ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මේ සමීකරණෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කළේ. මේ මුළු ලෝකයේම ඉන්න ප්‍රබල විද්වත්තු කතා කරන කතාවක් නේද?
මේ කියන සංසිද්ධිය දැන් සිද්ධ වෙන්න පුළුවන්. හරි. දැන් යන් තව පොඩ්ඩක් ඉස්සරහට. ඔය ශක්තිය කවුද හැදේ? ගණී භවනයේ වෙච්ච ශක්තිය හරි. ශක්තිය ගණී භවනයේ වුණා. එලා ඔන්න පදාර්ථ හැදුණා. එතන පදාර්ථ ආයි කැඩිලා ශක්තිය බවට හැරෙන්න පුළුවන්. ඔය ශක්තිය මොකක්ද? ඔන්න ඕක පින්වතනේ අවබෝධ කරගන්න. මේ සංකල්පයක් නැවතත් කියන්නේ. මේ සංකල්පය ඔස්සේ හිතන්න එච්චරයි. මේක සංකල්පයක්. ඔබ හිතන්න. හිතලා ඔබගේ විද්‍යාවට ඔබ ඉගෙන ගත්ත දේ අනුව ගැලපෙනවා නම් මේක දරාගෙන කටයුතු කරන්න. මේක සංකල්පයක්. එකතරා මේ විශ්වයේ මූලික ශක්තියක් තියෙනවා. දැන් මේක කියවලා පස්සේ හැබැයි මේවා පස්සේ වැඩි එලවන්න එපා මේක. මම මන්ද මේව කියන්නේ ඔබට. අවුරුද්දේ පළවෙනි දවසේ කාලා දාන්න දාන්නේ ඔලු ටික කියලා මට හිතෙනවා නේ. මේවා පස්සේ දුවන්න එපා. මේවා පස්සේ එලවන්න එපා. ප්‍රශ්නයක් අහන්නවත් එපා මගෙන්. මම නිකන් කියලා දාන්නම්. මේවා දැනගන්න ඕනේ නෑ නිවනට යන්න. මම මේ කතාවට පටන් ගත්ත නිසා දැන් මේ කියාගෙන යන්නේ. අවදාර හිතන්න පතන්න පුරුදු වෙච්ච අයද ඉතින් හොඳයි පොඩ්ඩක් හිතලා බලන්න මේ කාරණා. නිවනට ಉಪಯೋಗී කරගන්න පුළුවන්. මේවා දන්නේ නැහැ කියලා නිවනට යන්න බෑ කියන එකක් නෑ. ඔන්න බලන්න. මේ විශ්වයේ තියෙනවා පින්විතින මූලික ශක්තිය. අපි ඒකට නමක් දාලා තියෙනවා අපි. ඒක මේක දැන් කාත් එක්කව කතා කරන්න එපා. ඇයියේ? අපි දාගත්තා නම් ඒ අය දන්නේ නැහැනේ. ඒක නිසා ඔබව පාතර ඕනනම් කතා කරගන්න. කාත් එක්කව කතා කරන්න යන්න එපා. මොදි දන්නේ නැති නිසා. දන්නේ නැත්තේ නම. අනිත් ඒවා දන්නවා ඇති. මම මේ කියන්නේ. හරි. මූලික ශක්තියක් තියෙනවා වෙන් අතනේ සර්වාකාරයෙන් සමාන. ඒක කිසිම ප්‍රභේදයක් නැහැ. අහවල් එකයි අහවල් එකයි අහවල් එකයි කියලා කිසිම වෙන්වීමක් නැහැ පින්වතුනි. සර්ව සර්වාකාරයෙන්ම එකම ආකාර එකාකාර වෙච්ච ශක්තියක් තියෙනවා. අපි ඒකට කියනවා සුද්ධ ශක්තිය. ඒක අපි දාගත්ත නම. සුද්ධ ශක්තිය. මෙන්න මේ සුද්ධ ශක්තියෙන් පින්වතුනි හිත කියන ඒවා නිර්මාණය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංකල්පයේදී ඒක මොක කොහොමද වෙන්නේ කියලා හොයාගන්න බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ ඒව ගැන අහන්න එපා කියලා අයින් කරපු ප්‍රශ්න. දැන් අහනවාද එහෙනම් අය? ඒ කොළස අහන්න එපා. මොකක් හරි ක්‍රමයකට හැදෙනවා කියලා අපි හිතමු. ඒ කියන්නේ පළවෙනි හිත හැදුනේ කොහොමද කියලා මයෙන් අහුවොත් එහෙම. මොකද හිතක් හැදෙන්නේ විපාක ඕනේ. මේ විපාක කොහොමද හැදුනේ? හිතක් නැතුව කොහොමද විපාක හැදෙන්නේ? කිකිලිද විතරේද කලින් ආවේ? ආදිවාසීන් දැන් ඕක කතා කර කර ඉන්න ගියොත් එහෙම අපිට ඈලි වෙනකන් ඔයා මාව ගිහින් දාන්න මට බයයි දැන් ගෙදර යන්න. දැන් මාව ඔයා මෙතන ගන්න. ඕක කර කර දෙන්නට එළි වෙනකන් ඉන්න වෙනවා. ඒක නිසා ඒක අපි ඒ කොටස ඉවෙන් ගමු. කොහොම හරි හැදෙනවා. හැදෙන බව දන්නවනේ. හැදුන් නැත්තම් දැන් නැහැනේ. අර කොහොමද හැදුනේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි හොයන්නේ නැහැ. කවදාද හිතුනොත් හිතෙච්ච ආවේ මොකද ඒක අදාළ නැති නිසා හැදෙන බව දන්න නිසා හැදුනේ කොහොමද කියලා හොයන්න අවශ්‍යතාවයක් නැහැ. හා හරි. ඔන්න හොඳටයි අල්ලගන්න. මේ සුද්ධ ශක්තිය සර්වාකාරයෙන්ම එකාකාරයි. මොකද හේතුව මේ සුද්ධ ශක්තියට හිතක බලපෑමක් නැති නිසා. විතර හිතක් කියලා කියන්නේ විවිධාකාර ගති වලින් නිර්මාණය වෙච්ච එකක්. විවිධාකාර ගති. මොකද අවිද්‍යා තෘෂ්ණා සහගත වුණාට පස්සේ වෙනතනේ විවිධ ගති හිතවල පහළ වෙනවා. ඔබ දැක්කොත් එහෙම සත්තු. සත්තු වර්ග කොච්චරද ලෝකෙද? සත්තු වර්ග. මහ මුහුදේ කොච්චරද සත්තු වර්ග? ඔබ නිකන් ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවොත් එහෙම පිංගුදෙනි. එයි ලක්ෂ ගාණක් කෝටි ගාණක් කියලා එයි. හොයා ගත්ත කියලත් ඒක ඇති. දැනට හොයා ගත්ත. හැම සුත ජීවියෙක්ම මේනකොට හොයාගෙන නැහැ. ඔය ඔක්කොම ජීවීන්. ඊළඟට නොපෙනෙන ජීවීන්. പ്രേත කොටස් කොච්චරද? කියන්නේ සතර අපායක සත්වය විතරක් පිංගුදෙනි. සත්ව ගණයා
ඒවත් සත්ව වර්ගයා කොච්චර ඇද. එනි බල්ලෝ ඉන්නව මං හිතන්නේ බල්ලෝ ජාතිම ඉන්නවා පින්වතුනි 300 ගාන. බලු වර්ග. වල් බලු, දඩාවත බලු, ඒ බලු නෙමෙයි. ඔබ ඔය දන්නේ එක එක නම් වලින් කියන බලු වර්ග තියෙන්නේ. ඒවම 300 400 ගානක් තියෙනවා. එහෙමත් නැතුව බල්ලා කියන්නේ එක එක්කේ කියලා අරගෙන. වඳුරා කියන්නේ එක එක්කේ කියලා, රිලවා කියන්නේ එක එක්කේ කියලා, ගෝටයිම් ගෝරිල්ලා කියන්නේ එක එක්, ගෝටයිම්බර් කියන එකක් නෑ. ඒ යෝධයනේ. ඊළඟට එහෙම ඉන්දිරාප් කියලා අරගෙන ඔය ආදි වශයෙන් ඔහම ලොකු ලොකු සත්ත්ව පිරිසක් කෝටි ගානක් ලක්ෂ කෝටි ගානක් වේ සත්ත්ව ඉන්නවා. ඔය හැම සතෙකුටම උරුම වෙච්ච එක ගතියක් තියෙනවා. പ്രേත වශයෙන් ගත්තට පස්සේ දෙන්නේ പ്രേත වශයෙන් මහා අනන්ත ප්‍රමාණ പ്രേතනිකායන් සමානයි. ඔය හැම പ്രേතයෙකුටම දෙන්නේ උරුම වෙච්ච ගතියක් තියෙනවා. ඒ ගතියෙන් ඉපදিলা තමයි ඒ ස්වરૂපය ආරම්භ වෙන්නේ. හොඳට මතක තියාගන්න. ගති ගුණය මූලික වෙලා ගති රුව නිර්මාණය වෙන්නේ. ගති හඬ එකට අනුකූලයි. ගති ගුණය නිර්මාණය වෙලා ඉස්සෙල්ල. ගති ගුණය හිතක හැදෙන්නේ. ඒක තමයි අපි ඔය ගතිය කියලා කියන්නේ හිතවල තියෙන එක එක ගති. අන්නේ ගති ගුණයට අනුකූලව තමයි ඔය ගති රුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔබගේ රූපේ නිකන් ඇදිච්ච එකක් නෙමෙයි. මේවෙන් තමයි හැදිලා තියෙන්නේ. මොන මල්ලක්ද? උපපරමාණුක අණු අංශු මල්ලක් ඔය තියෙන්නේ. ඒක හරි. නමුත් ඔකට හැඩයක් තියෙනවනේ. ඒ හැඩය නිර්මාණය වෙලා තියෙන්නේ පිංගුතුනි ඒ ගතියට අනුකූලව. ස්ත්‍රී ගති, පුරුෂ ගති, ඒකට අනුකූලව තව වෙන වෙන ගති. එහෙම ගති. ඒකයි භාග්‍යතුන් වහන්සේට පිංගුතුනි ඔය ස්වરૂපේ කියන්න පුළුවන්. ඒකයි උන්වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. උන්වහන්සේට පුළුවන් පින්වතුනි අහවල් අහවල් සංකාරය නිසා අහවල් අහවල් දේ වෙනවා කියලා පෙන්වන්න. හැම එකක්ම ඔය කේස් ගහ. ඇයි කර්ල් වෙලා තියෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඇහුවොත් කියයි අහවල් කාලේ මෙන්න මෙහෙම එකක් කළා. අන්න එක ගතියට අනුකූලව තමයි ඔය ගතිරුව නිර්මාණය. ඒක ලේසි පහසු එකක් නෙමෙයි. ඒකයි කියන්නේ ඔබ මේ වන්දනා කරන මේ බුදු ගුණය ලේසි පහසු දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පන්නව පැහැදිලි කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ. يعني ඔබගේ ශරීරය පැහැදිලි කරන්න කිව්වොත් බුදුහාඳුර අවුරුදු 45ක් කරනවාද? ඔය ශරීරය පැහැදිලි කරයි. ඒ කියන්නේ ඒ තරම් කැලලින් කැලල කැලලින් කැලල වෙච්ච සිදුවීම් එක ඔක්කොම කියන්න පුළුවන් හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒකෙන් ඔබ දැන් මේකට ගන්න ඕනේ කාරණාව තමයි වෙනදනේ මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙලා තියෙන්නේ. ගති ගුණයට අනුකූලව නිර්මාණය වෙච්ච ගති රුවක් ඔය තියෙන්නේ. එනම් මේ ලෝකේ ඔබ දකින්න නම් අනන්ත අප්‍රමාණ සත්ත්ව ප්‍රජාවක් තියෙනවා. දේව වශයෙන් කොච්චර ඉන්නවද තියෙනවා? බ්‍රහ්ම වශයෙන් කොච්චර ඉන්නවද? අරූප බ්‍රහ්ම, මනුස්ස වශයෙන් කොච්චර ඉන්නවද? මේ ඔක්කොම ගත්තට පස්සේ මේ හැම සත්ත්ව ප්‍රජාවටම තියෙනනේ විවිධ ගති පැවතුම් පිටත. ඒකට අනුකූලව තමයි තියෙනනේ ඔය ගති රුව නිර්මාණය වෙලා තියෙන්නේ. ගති හඬ නිර්මාණය වෙලා තියෙන්නේ. කපුට කාක්කා කියන්නේ නිකන් නෙමෙයි. මාවට ඔන්න උදාහරණ එකක් කියන්න. මතක් කරන්න දැන් ආයි මේකට යන්න. අමතකුනොත් දැන් වෙන පාරක යන ගමන් ඉන්න. දැන් මේ කාරණාවක් ආපු නිසා. ඔබ සමහරට අහලා ඇති වෙනතනේ. ඔය මොන හරි ගුරුකමක් කරන්න. මොන හරි හොඳ දෙයක්. හොඳ ගුරුකමක් මොකක් හරි කියන ගුරුකමක් කිව්වම දෙන්නේ නරකේවනේ. එහෙම නැතුව යහපත පිණිස අපි හිතමු තුවාලයක් හොඳ වෙන්න මොකක් හරි ගාථාවකින් වතුර ටිකක් මතුරන්න. මොන හරි ඔන්න ඔයගේ දේවල් වලට වෙනතනේ ඔබ අහලා ඇති. කපුටා හඬලන්න කලින් උල්පතක තියෙන වතුරෙන් වතුර කලයක් ගන්න. අහලෙන් තමයි කපුටා හඬලන්න කලින්. දැන් ඕක කියනකොට වෙනතනේ මේ අද කාලේ ඉන්න පිරිසට සමහර මොඩ මිනිස්සු කපුටා හඬුවට මොකද වෙන්නේ? ඔය කොයිරණ ගිරලා කියලා ගත්තා මො. හනමිටි හනමිටි. එහෙම හිතනවා මේක. හනමිටි නෙමෙයි ඍෂි අවවාද. ඒක හරියන්නේ නැතුව වෙනත ඍෂි අවවාද. ඍෂිවරු විසින් කතා කියපු දෙය. ඒකට හේතුවක් තියෙනවා. ඔබ මං හේතුව කොහොමද ඔබට තේරෙන්නේ? කපුට හඬලන්න කලින් ගන්න කියලා කියනවා ඒ වතුර ටික.
ඔබ අහලා තියෙනවා පින්වතුනි වතුරට පිරිත් කළාට පස්සේ මේ වතුර වල තියෙන ස්වභාවය වෙනස් වෙනවා කියලා. ඔය ජපානයේ හැම විද්‍යාඥයෝ පරීක්ෂණ කළා ඔප්පු කළා පෙන්නලා තියෙනවා පිරිත් වතුරට පිරිත් කර වතුර පිරිත් කරද්දි පින්වතුනි ඒකේ තියෙන ඒ අංශු රැඳෙන ස්වභාවයන් වෙනස් වෙනවා කියලා ඒක බැලුවට පස්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන. ඒ වචන පිට වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයට අනුකූලව. භාග්‍යවතුන් වහන්සේගේ ගුණය හෙවත් ඒ ගති ගුණයට අනුකූල වෙච්ච ගති රුවක් උන්වහන්සේ නිර්මාණය වෙලා තිබුණා. ඒක නිසා තමයි සිංහතුන් අද පොඩි එකෙක් ඇඳලා භාග්‍යවතුන් වහන්සේගේ රූපය දැක්කහම ඔබට සද්ධාාවක් එන්නේ. කන් දෙක නමහට බිම ගෑවෙනවා. නමුත් ඔබගේ හිතේ සද්ධාාවක් උපදිනවා. කවදාක්වත් කාමයක් අටගන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකලා. ඒකට අනුකූල වෙච්ච ගති හඬක් තිබ්බ භාග්‍යවතුන් වහන්සේට. අන්නේ ගති ගුණයට අනුකූලව පිංවිතින නිපද වෙලා ආපු ධර්මයක් තමයි ඔය පිරිත් ධර්මය කියලා අපි හෙවත් මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම. අපි හිතමු මගදීව පොඩ්ඩක් හරි වෙනස් වුණා කියලා. නමුත් පොඩ්ඩක් හරි ඒ ගත ගුණයට අනුව තියෙනවා. එහෙනම් අන්නේ ඒක පිංවිතුනේ ඔබ වතුර කලයකට මතුරද්දී එවත් වතුර කලයකට ඒක කියද්දී අන්න ඒක ඒ වතුර කලෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක නිසා තමයි මේ පිරිත කියනකොට ඒක වෙනස් වුණා කියලා තියෙනවා. ඕක තව මාර්ගඵලලාභී උතුමෙක් ওই පිරිත කිව්වනම් එහෙම. ඔయిత වඩා වෙනස්කම් දකින්න පුළුවන් ඒක. රහතන් වහන්සේ නමක් ඕක කිව්වනම් එහෙම. ඊට වඩා වෙනස්කම් දකින්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරුවා නම් ඕක. මොකද වෙන්නේ? ඊටත් වඩා වෙනස්කම් දකින්න පුළුවන්. ඒක පිළිගන්නව නේද ඔබ? එහෙනම් දැන් යම් කපුටට. පිළිගන්නේ උදේ පාන්දර නැගිට ගමන් කපුට කෑ ගහනවා මොකක් කියලාද බඩගිනියෝ බඩගිනියෝ කන්නදියෝ කන්නදියෝ ඔච්චර සමයි මේ කපුට ඔය කෑ ගහන්නේ වෙන මොකුත් නෙමෙයි මේ වෙලේ බඩගිනියට. කපුටා කියලා කියන්නේ පිළිගන්නේ කන්න දීපු තැන පහරපු જાතියේ මිනිස්සු උපදින තැනක්. අන්නේ ගතිය මේක. ඔබ කියන්නේ කන්න දීපු අත හපා කනවා මොකක්ද? කෙසෙල් ගෙඩිය කාලා කෙසෙල් ගෙඩිය බිම විසි කරලා ලෙල්ල බිම විසි කරලා යන જાතිය. ඒකුන් ඇවිල්ලා පින්විතේ නී කපුට වෙලා ඇවිදලා ඊට පස්සේ හොටෙන් ඕක අරන් දාන. මිනිස්සු ගැවෙන තැන් වල අසූචි ගහන කට්ටිය. හොටෙන් අරන් දානවා ඇවිදලා. ගැලවිලා යන්න බෑ මේක. ණය වුණා නම් ගෙවන්න. කපුටු ගතිය කියන්නේ යන්නේ ඒකට මේක. හැම තිස්සෙම බඩගින්නේ ඒක නිසා පින්විතේ අසූචි ටිකක් හම්බුණත් මක් කරලා දානවාද? කාලා දාන. කැමැත්තෙන් කනවද නැද්ද කියලා දන්නේ නැහැ මම. ඒක කපුටකින් අහනවා. ඔය අසූචි කන්නේ කැමැත්තෙන්ද? මට හිතෙන්නේ කැමැත්තෙන් නෙමෙයි කන්නේ. මොකක් අහුණත් කන. ඒ තරම් බඩ කියන්නේ. කපුටෙක් වෙන්න හිතන්නවත් එපා. කපුටෙක් වෙන්නේ කැමැත්තකට අකමැත්තකට නෙමෙයි පෙඟදෙන. කපුටු ගතියෙන් නම් ජීවත් වෙන්නේ. කපුටෙක් වෙන එක නතර කරන්න බෑ. කපුට කියන්නේ පිළිගන්නේ ඒ තරම් බඩගිනින ඉන්නසතේ. ඒකයි තෙඟදින සෙනසුරු අපල පූජාවට කපුටන්ට එළඟි තෙල් දාලා පහන් තිර තියන්නේ. ඒ එළඟි තෙල් පහන් තිරේ ගිලිනවා ඒක පිළිගන්නේ. ඒකෝර යම් වෙලාවක් යන කම් පිළිගන්නේ බඩේ ඒක තියෙනවා අර බඩේ තියෙන ගෑස් එක නිවෙන එක. ඒ තරම් දුක් විඳින සතෙක් කපුට කියන්නේ. කෑම කම්බෙච්ච ගමන් කපුටෝ පිළිගන්නේ අනිත් අය කපුටන් හදා ගන්නවා ගෑග ගහා කියලා කියන්නේ බොරු වෙයි. ඒක නෙමෙයි ඒ කරන්නේ. එහෙනම් ආප් එකත් එක පොරකන්නේ මොකටද? වරෙන් මරෙන් මරෙන් කියලා කෑ ගහලා උට කොටන්නේ. දැකසිනා කෑ ගහන්නේ අර මේ හොට බිම තියලා කෑ ගහන්නේ තේමදනි. වහා ගිරි යටින් කෑ ගහන්නේ. ඒ මොකුත් නෙමෙයි තේමදනි. අර බඩේ තියෙන ගෑස් එක දිවලා. කවිකාරයන් දිතින් හරි ජොලිනේ තින් නේද? ඒක නිසා කවීත්වයට ආවට පස්සේ ලස්සන ලස්සන දේවල් ඒව දිහා බලලා කියනවා බලන්නකෝ ඉතින්. මිනිස්සු ගාව නැති ගතිගුණ තියෙනවා මේ කපුටට. Tamanda කෑමක් හම්බුනහම ඔක්කොටම අඬ ගහලා කන්න දෙනවා. ඒ කවීන්ට පේන කොටස. මම සත්‍ය ඒක නෙමෙයි. ඒක සත්‍ය නං අර අනිත් ආපු කපුටට කොටන්නේ මොකටද? කතා කරලා කොටනවා වගේ නේද හරියට. වරෙන් කොටන්න වරෙන් කොටන්න වරෙන් කියනවා වගේ නේද හරියට. ඒක කෑ ගහනකොට අනිත් සත්තු දන්නවා. ඒ කියන්නේ අනිත් කපුටෝ දන්නවා පින්වතුනි. කෑමක් හම් වෙලා තියෙන්නේ කියලා. අයියේ.
ඒ කපුටුත් කෑ ගහනවමක් වුණාම කෑමක් කම්මුණාට පස්සේ මොකද හේතුව සිංහසනි අර ගෑස් එක එදිරට එහෙනම් ඒ තරම්ම වේදනාවෙන් දුක් විඳින සතෙක් කපුට කියලා කියන්නේ ඒකයි ගති හඬ හැදිලා තියෙන ඒකයි ගති රුවට අනු මේ ගති ගුණයට අනු වෙන්නේ ඒ ගති රුව හැදිලා තියෙන ගති ගුණයට අනු වෙන්නේ කපුටෙන් දැකලා කවුරුත් අනේ ලෝක සතා ලස්සන සතා ලොකු ලස්සනට ඉන්න කළුම කළු ලස්සන එහෙම කියන්නේ නැහැ අද කාලේ වගේ නෙමෙයි සිංහතුනි ඒ කාලේ හැමතැනම කපුටෝ හිටියා. අද කාලේ නම් පොලිතින් කකා කපුටෝ මැරිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ පොලිතින් කකා කපුටෝ මැරිලා ගිහිල්ලා. ඒ කියන්නේ පොලිතින් හරි කමන්නේ නැහැ. මම කනවා සිංහතුනි. ඒ තරම් බඩ හිමේ. කුරුල්ල ඔක්කොම එහෙමයි මේ. ඔබ හිතන්නේ වානේ මරත් කුරුල්ලෙක් වගේ තියාමල යන්න ඉන්න දෙනවද? මේවදනි ඔබ දැකලා තියෙනවද කුරුල්ලන් චූ කරනවා. දැන් මේකේ අරහ දැන් යනවා ඉතින්. කමන්නේ නැහැ. ඔයයන් යන්න දියක් යන්න. ඔය හිතන මාතින්. ඈ ඔබ දැකලා තියෙනවද කුරුල්ල චූ කරනවා දැකලා තියෙනවද නෑ කුරුල්ල චූ කරන්නේ නැහැ දැන් නමුත් චූ කරනවා ඔබට චූ දකින්නේ නැහැ හැබැයි ඔබ චූ දකිනවා ඔබ කුරුල්ලන්ගේ අසුචි දැකලා තියෙනව නේද එක පාටක් එකක් කළු පාටයි අනිත් පැත්ත සුදු පාට ඒ සුදු පාට තියෙන තනිකර ඇසිඩ් එක තනිකර මුත්‍රායේ තියෙන යූරික් අම්ලය දැන් ඔබ කල්පනා කරලා ඇයි චූ කරන්නේ නැත්තේ කියලා. පින්විතින ඒකුණ්ඩ පියාඹ ගන්න නම් ශරීරමක් වෙලා තියෙනවනේ. සැහැල්ලු වෙලා තියෙනවා. ශරීර සැහැල්ලු වෙන්න නම් පින්විතින වතුර නැති වෙන්න ඕනේ ඇඟේ. වතුර කියන්නේ ගොඩාක් බර જાතිය. ඒක නිසා පින්විතින වතුර හිටින්නේ නැහැ ඒ ඒගේ පද්ධතිය. ඒක ඒකයි ඒක ඝණයක් වෙලා තියෙන්නේ. ඔබගේ කාර් එකට කුරුල්ලෙක් වතුර හෙළුවොත් එහෙම ඉක්මනට කළු කොටස නෙමෙයි වයින් කරන්න ඕනේ මොකද සුදු කොටස අයින් කරන්න ඕනේ තේරුණනේ ඒක විසයි කාර්යකට. ඊගනේ පේන්ට් එක ෆිච් වෙනවා. ඒ සුදු කොටසට. මොකද ඒකේ තනිකර සාන්ද්‍ර අම්ලයක් තියෙනවා. වන්ස බතම්. ශරීර සැහැල්ලු වෙන්නේ ක්‍රමයේ හැදිලා තියෙන එක. එතකොට ශරීර සැහැල්ලු වෙන්නේ ක්‍රමයේ හැදිලා තියෙන පියාඹන්න ඕන නිසා. ඒක නිසා පින්විතනේ කෑම පොඩ්ඩක් ආපු ගමන් අධික වේගෙන් දිරවල අවශ්‍ය ටික උරාගෙන ඉතුරු ටික ඔක්කොම එළියට දාන්න ටක් ගන්නවා. හරිම වේගවත් ඒගේ ඒ ඔය ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒකල දඟ එළියට දැම්මා. මොකද සැහැල්ලු වෙට හිටින්න ඕන නිසා හරිද? පියාඹන්න බැන්නේ නැත්තම් දැන් ඔන්න රැ වුණා. දවල් දවසේ මම මොකද කරන්නේ කුරුල්ල? කීජි බිජි ගග ලස්සන්ට පියාසර කරමි. වාසේ සැරිසරන විහඟ ඝනයා. බොරු. ඔබට අහුවෙන්න එපා. අනේ විහඟ ඝනයා වෙන්න මටත් තියෙනවා කියලා හිතෙන්න එපා. එංගදනේ පුදුම දුකක් ඉන්නේ. දවසම කනවා. කොච්චර කෑවත් හිටින්නේ නැහැ. එංගදනේ මොකද හේතුව කන කන්දික පටපට ගාලා දිරෝපින් වෙද්දී හැමතිස්සෙම බඩගින්න. හයයි වෙලා පේන්නේ නැහැ. ආයි පවදා උදේ 6ට තමයි තියෙන්නේ. පේන්න පටන් ගන්න. පැයක් යනකොට බඩකින් හැදෙන මිනිස්සෙක්. පැය 12ක් බඩකින් හිටියම කොහොමද? කුරුල්ලෙක් වෙන්න ඕන නේද? ඒකයි තියෙන්නේ. උදෑසන අවදි වෙන කුරුල්ලා පණුවන් දැහැගනි කියලා කුරුල්ල ගැන හරි වර්ණනාවක් කරා. ඒක නෙමෙයි වෙන්නේ. නිකන් උන් බලන් ඉන්න ඉර පායන්නේ කොයි වෙලාවෙද කියන මොකටද? බඩකිනි. පැය 12ක් තිස්සේ බෙන්ගුදනේ මොකුත් නැහැ බඩේ. ගින්නි ගන්නවා උදේ වෙනකොට. මෙසක් හරි කඩිසරයි ඒක නිසා උදේ පාන්දර හැරෙනව නෙමෙයි වෙන්නේ. ඒක උඹ නිදා ගන්න බෑ. ඒ තරම් වේදනයි. ඒකයි ඔබට කියන්නේ. එතනින් පුළුවන් තරම් පින් දහම් කරගන්න සතර පායට යන්න එපා.
ඔය කපුටෙකුට කියන්න කිව්වොත් ඒකගේ කතාව. ඒකගේ ජීවිතේ. පොඩ්ඩක් හිතන්න තමයි. ඔබට සෙනෙහවන්තකමට කියන්නේ මෙන්න මොකට අන්නේ. ඔබ ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ඔබ කපුටේ. දැන් ඔබ මිනිහෙක් නිසා අපි ඔබ ළඟින් තියාගෙන ඔබට මේ අවවාද අනුශාසනා දෙනවා. ඔබ ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ඔබ කපුටේ. අපිට සෙනසුරු අපලෙන් නිදහස් වෙන පහන්තිරයක් දෙනවා කාපිය කියලා. මොකද ඔබට කරන්න පුළුවන් දෙයක් අපිට නෑ. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න පිංගුතනි කපුටා කියන සතා පැය 12ක් තිස්සේ මේක විනාඩි 10ක් ඉන්න බෑ මූ කන්නේ නැතුව පිංගුතනි ඒ තරම් ඌෂ්ණයි කපුටා. ඒ සත්තුන්ගේ ශරීර වල තෙල් එහෙම හරි අඩුයි. කන්න දෙයක් නැහැ. කපුටෙක් මරාගෙන කන්න දෙයක් නැහැ කියන්නේ. තෙල් එහෙම හරි අඩුයි ශරීරෙ. අධික ඌෂ්ණ ශරීර. ඒක නිසා ආහාර පටස් ගල දිරවනවා. දැන් පැය 12ක් බඩගින්න ඉඳින්නේ මේ කපුට අභිංගදෙන උදේ පාන්දර යන්තම් එළිය වැටෙනකොට පේන්න පටන් ගන්නකොට පින්වතුනි මොනවා හරි එළියට බහැලා මොකද මුලින්ම කරන්නේ කෑ ගහ පින්වතුනි අර අර ගෑස් එක එළියට දානවා කෑ ගහන උදේට තමයි වැඩිපුරම කෑ ගහන්නේ කපුට අර ගති ගුණයට අනුකූලව ගොඩ නැගෙන ගති හඬනෝ එන්නේ අන්නේ ගති හඬ වතුරේ වදින්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර මේ මහ උතුම් ගතියට අනුව දේශනා කරපු හඬට වතුරේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා නම් අර කපුටු හඬට වෙනස් වෙන්නේ නැද්ද තේ? අන්නේ කපුටු හඬට ඒ වතුරේ ස්වરૂපය වෙනස් වෙනවා තේ. ඊට පස්සේ ආයි ඒ වතුර ටික අරගෙන ආයි මතුරනකොට ඒ මතුරන් ඉතින් කියන්නේ වතුරේ ස්වභාවය ආයි මක් කරන්නේ වෙනස් කරන්නේ. නමුත් මේක නීච වෙච්ච වතුර. يعني නීච ස්වභාවයට පත් වෙලා තියෙන අර ගති ගුණයට අනුකූලයි. මොකද යම් ගති හඬකින් යමක් එළියට දැම්මනම් පින්විතනේ ඒකට අනුකූල ගති රුවක් මැවෙනවා. ඒ ගති හඬට අනුකූල හේවත් ඒ කම්පන ශක්තිය එළියට දෙනකොට පින්විතනේ ඒකට අනුකූල වූ ස්වභාවයක්. ඒක යුවේ නීච ස්වභාවයක්. කපුටු ගති ස්වභාවයක්. අර වතුරේ හැදෙනවා. කපුටෙක් හැදෙනව නෙමෙයි. කපුටු ගති ස්වභාවයක් අර වතුරේ හැදෙනවා. දැන් ඒ වතුරට පින්විතනේ බුදු ගුණේ මැතුරුව අර යථා ස්වરૂපය ගන්න බෑ. ඒකයි කියන්නේ අපේ මිනිස්සු පිටුනේ අපේ සීහලිය පුදුම බුද්ධිමත් මිනිස්සු. ශබ්ද ශාස්ත්‍රයේ කෙළ පැමිණි මිනිස්සු. අද මේ ෆෝන් එකක් අතේ තියාගත්ත ගොබ්බරලක් කියනවා මොකක් කියලාද? අපේ සීහලිය හනමිටි හදස් තියෙන මිනිස්සු. ඒකයි කියන්නේ ඔය සීහලිය කරපු 100ක් දේවල් ඔබට කියන්න ඔබ කියන්න ඔය හැම එකටම හේතු මම ඔබට පෙන්වන්නම් ඇස් උඩයන්. ඍෂි භාෂිතේ වෙනවකුත් නෙමෙයි. අපේ සියලු ජීවත් වුණේ ඍෂිවරුත් එක්ක බුදුවරුත් එක්ක. හේවත් බෝධිසත්වයොත් එක්කයි බුදුවරුත් එක්ක. රහතන් වහන්සේ. ඒක නිසා පින්වතුනි මේ දේවල් හරියටම තිතටම කළා. ඒකයි මම ඔබට එදා කිව්වේ. ඔබ ඕනම් ගැනලා බලන්න ගෙදර ගිහින්. ගැනලා බැලුවා ඇති. ඇයි 108ක් මතුරන්නේ කියන්නේ? සූර්ය ශක්තිය තැන්පත් කරලා. සූර්යාගේ ආරේ පෘථිවි ආරයෙන් බෙදලා බලන්න. උත්තරේ 108යි. ඔබ අඟහරු ගහයාගේ පදිංචිද ගිය දවසක එහෙම මතුරනවා නම් 108ක් මතුරලා හරියන්නේ නැහැ. ඒකේ අනුපාතයට හදාගන්න. හනමිටිද? ඒකයි කියන්නේ. විසිභාසිතේ තියෙන බලවත්කම. බෝධිසත්වයන් වහන්සේලා ලෝකයාට සසරේ නිදහස් වෙන්න කියන්න දන්නේ නැහැ. නමුත් දුකෙන් නිදහස් වෙන්න. වේදාකාරයෙන් කත් කියපු දේවල්. හරි. දැන් අපි ආයියන් කතා. කොතනද අන්තිම නතර? අයියා දෙකම කපුටේ කියන කතා. ගති. ගතිය ගැන කතා කළේ. එතකොට දැන් මේ හැදිලා තියෙන්නේ මල්ලක්. මොනව මල්ලක්ද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන මල්ලක් ඔය හැදිලා තියෙන්නේ. නමුත් ඒකටත් දැන් මොකක් හැදිලා තියෙනවද? ස්වභාවයක් හැදිලා තියෙනවා. මේ හැබැයි තව ඉස්සර වස්තර යනවා. සුද්ධ ශක්තිය. යන සුද්ධ ශක්තිය. එහෙනම් එතකොට අපි කිව්වා මේ ගති. අයිය හරියට තනින්
ග්‍රැමෆෝන් එක වගේ තමයි. අර කට්ට හරියට දැනින් තිබ්බොත් එතනින් යට්ටි කියනවා. කොහෙන් තිබ්බත් එතනින් යට්ටි කියනවා. සුද්ධ ශක්තිය ගැන කතා. එතකොට සුද්ධ ශක්තිය කියලා කියන්නේ පින්තුනේ ඒකාකාර ශක්තිය. ඒකේ විවිධ ගති නැහැ. මොකද හේතුව ඒක හිතට කලින් දෙන්නේ. හිතත් එක්ක ඒකේ සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ මොන ආකාරයකින් හරි හිතක් හැදුණනේ. ඒ හිතක් හැදෙනකොට පින්තුනේ ඒ හිතේ ගත මට අහන්න මොකද කාගේ හිතද හැදුනේ මොලේ? කාගේ හිතද මුලින්ම හැදුනේ? කාගේකද? එහෙනම් කාගේවත් කියලා හිත තියනවද බෙන්තනේ? නෑ හිත තියෙන්නේ හිත. ඒ ඔබට හිතනවා මගේ හිතයි අරයාගේ හිතයි මෙයාගේ හිතයි කියලා ඔබට හිතන. ඒක වෙන කතාවක්. ඒ ඔබට හිතන එකනේ. නව හැදෙන්නේ හිත. ඔබේ ගෙදර අඹ ගහේ හැදෙනවම කාගේද? ඔබ ඔබ කියන්නේ කායි කියනද? ඔබගේ කියන්නේ. මේ අපේ ගහේ අඹ. මේ අපේ අඹ. එහෙම කියන්නේ. ඉතින් ඒකේ හිතට හිතන එක ඒ කිව්වට කමක් නැහැ. අනේ හිතට හිතන එක. නමුත් ඔබ දන්නවා ඔබ කරපු දෙයක් නැහැ අඹ හැදෙන්නේ කියලා. ඔබ ඔය අඹ ඔබගේ කියලා කියන්න පුළුවන් එකම ලක්ෂණයක්වත් තියෙනවා. ඔබගේ DNA දාලා දෙහැදිදේ. එහෙම නැහැ. හරි. අපි යන් ආයි කතා. සුද්ධ ශක්තිය කියන එක එක ආකාරයි. හිත සම්බන්ධයක් නැහැ. නමුත් හිතක් හැදුණා කියලා කියන්නේ පෙන්සනේ ඒකට ඔය තියෙන ගති පිටන්න පුළුවන් එක එක જાති තියෙන ගති. අන්නේ එක එක જાතිය ගති පිටර හිතක් හැදුනට පස්සේ පින්විතනි ඔන්න ඔය හිත හරහා මේ සුද්ධ ශක්තිය එනවා. ඒවට තමයි අපි විපාක ශක්තිය කියලා කියන්නේ. සුද්ධ ශක්තිය හිතක් හරහා ගිය ගමන් පින්විතනි අර හිතේ තියෙන ගතියට අනුකූලව පින්විතනි මේක රූපණය කරනවා. එක එක ආකාරයට පරිවර්තනය කරනවා. ඒක නිකන් හරියට අච්චුවක් අස්සෙන් ගියා. මොකක් හරි හැඩයක් තියෙන අච්චුවක් අස්සෙන් මොනවා හරි ටිකක් යවුවොත් එහෙම දියර මේ ස්වභාවයක් තියෙන එක එළියට එන්නේ මක්කෙලා. ඒ හැඩයට අනුව සැකසෙන. අන්න ඒ වගේ පින්විතනි මේ හිතේ තියෙන එක්තරා ගති ස්වභාවයක තමයි හැඩේ. ඒ එක්තරා ගති ස්වභාවයක් හිතේ පිහිල්ලා තියෙන හැමතිස්සෙම. දැන් මේ වෙලාවේ හිත ඔබගේ එක්තරා ගති ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ වෙලාවේ මේ පිට වෙන විපාක ශක්තිය පින්විතනේ සමහර ලෝකයට බොහොම යහපත පිණිස පිට වෙන විපාක ශක්තියක් පිට වෙනවා. නමුත් ඔබට කේන්ති ගිය වෙලාවට, ඔබ රාගයෙන් මත් වෙලා ඉන්න වෙලාවට, මානෙන් අන්ධ වෙලා ඉන්න වෙලාවට, පින්විතනේ ඔබගේ හිතින් ඔය හිත හරහා යන ඒ විපාක ශක්තිය නැවත පරිවර්තනය වීම වලට ලක් වෙනවා. අන්නේ පරිවර්තනය වීම වලට ලක් වෙනකොට පින්විතනේ වෙනම වූ දෙයක් නිපද වෙනවා ලෝකෙට අහිතකර. අපි කළු කිරණ කියලා කියන්නේ අන්නේ ඒවා. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕනේ මේ එන ක්‍රම වේදේ මොකද්ද කියලා. අර සුද්ධ ශක්තිය පින්විතනි හිතහරහා එනකොට ඒ හිතේ තියෙන ගතියට අනුකූලව ගැලපෙන විපාක වශයෙන් එළියට විසිරෙනවා. ඔන්න ඔය විපාක තමයි මේ විපාක රහණේ තැම්පත් වෙන අපි අඳින්නේ විපාක රහණ කියලා. අන්නේ විපාක රහණේ තැම්පත්. දැන් අර එක හිතසක් තියෙනවා. ඒ හිතස ගැන හිතන්න යන්න එපා. අර මුලින්ම හිත හැදුනේ මොක කොහොමද කියන එක ඒක විතරක් හිතන්න එපා. ඉතින් ඒක දන්නේ නැති නිසා දන්නේ නැහැ. ඉතින් ඔබ හිතන්න කියලා පිස්සුවදා ගන්න ඕනේ නැහැ. ඔබ හන්දර උදව් කරන්න අපි හිතලා කියන්නම්කෝ කියලා හිතා ගන්න මට කියන්න එපා. මොකද මට දැන් මේක දැනගන්න ඕනේ නැහැ. මේක දැනගන්න ඕනේ නම් කාලෙකදී ඒක දැනගැනීමේ කාර්යය මේ මහා සේතේර පරම්පරාව විසින් සිද්ධ කරා. ඒ ආශිර්වාදය ලැබේ. හරි. එන්න යන්න ඉතින්. එතකොට එහෙනම් දැන් විපාක රහණේ ඔය ඔක්කොම තියෙන තැනසනේ කලින් සුද්ධ ශක්තිය වෙලා තිබිච්ච හිතහනහාව ඒක නිසා හිතට අනුකූල ගති වල ඒ ගති වලට අනුකූලව පින්විතනි මේ සුද්ධ ශක්තිය විපරීත වුණා. ඒකයි පින්විතනි අද මේ ශක්තියින් විවිධ සුද්ධ ශක්තිය විවිධ නැහැ. අද වань මේ මූණ වෙනස් මේ මූණ වෙනස් මේ මූණ වෙනස් මේ පාට වෙනස් අර පාට සුද්ධ ශක්තිය පාට මොකක්ද? සුද්ධ ශක්තිය පාට මොකක්ද? පාටක් සද්දේ මොකක්ද? ගන්ධේ මොකක්ද? රස මොකක්ද? පහස මොකක්ද? ඔය මොකුත් නැහැ තේන්නේ. සුද්ධ ශක්තිය කියලා කියන්නේ එකාකාර ශක්තිය. ඒකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලාත් නැහැ. එකාකාර ශක්තියක්. ඔය ඔක්කොම විභේදණය වෙන්නේ කොටස් කොටස් වලට කැඩෙන්න නම් පිඟුතුනි අවිද්‍යා තෘෂ්ණා කියන අර වෙන්කිරීමේ ශක්තිය ඕනේ. ඔබගේ හිත හැමදෙස්සෙම දේවල් මක් කරනවද? වෙන් කරනවා. වෙන් කරගන්න බෑ. නමුත් වෙන් කරන්න උත්සාහ කළා වෙන් කරගන්න බැරි වෙනකොට පීඩාවටපත් වෙලා ඊට පස්සේ මක් වෙනවද? පිස්සු හැදෙනවා. පිස්සු හැදුනාට පස්සේ වෙන් වෙලා වගේ හැංගෙනවා.
ඔය ඔක්කොම වෙන අතර පිංගතන අර ඒ ඒ හිත හැදෙන් ආපු ශක්තිය ඔය කියන හැමහකටම භාජනය වෙනවා. භාජනය වෙලා සම්පූර්ණ විපරීත වූ ශක්තියක් මේ විශ්වයට නිකුත් කරනවා. ඒකයි කියන්නේ විශ්වය කියලා කියන්නේ පිංගතන හිත හැදෙද්දි විසි වෙච්ච දේවල්. එවත් විශ්වයට විශ්වය කියන කාය කියන්නේ නැහැ. මුදා හැරිච්ච දේවල් තියෙනවා. මේ මුදා හැරිච්ච දේවල් තමයි මේ ඔක්කොම. හිත හැදෙන වෙලාවට මුදා හැරිච්ච දේවල්. ඉතින් ඒකට අනුකූලව තමයි පින්වතුනි ගති ඔක්කොම ඇදලා තියෙන්නේ. ඔය ස්වરૂප ආරන්තිය. අවීති මහා නරක ආදී නිපද වෙන්නේ ඔබ මෙහි ඉඳ ඇති. කියන්නේ ඔබට ඕනේ තැන නිපද වෙන්නේ ඔබ මෙහි ඉඳ ඇති. ඔබගේ දිව්‍ය ලෝකේ හැදෙනවා ඔබ මෙහි ඉඳ ඇති. අනේ බිලසිටුමාන දිව්‍ය ලෝකේ හැදුනේ එතුමම හිඳ ඇද්දි ආරාම පූජාව කරපු වෙලාවේ. හේතු අර ශක්තිය. එහෙම කියන්නේ ඔබ පවක් කළාට පස්සේ දරුණු විශේෂයෙන් අම්මා තාත්තා මන්නෝ වගේ පවක් කළොත් එහෙම තියෙනතන අවිතිය ඔබට අවශ්‍ය තැන ඔක්කොම හැදෙනවා. ඔබ ගිහිල්ලා හදා ගන්න දෙයක් නැහැ මම වෙන්න එපා. දේවරුවද භුක්ති විඳින්නේ පින්වතුනි එයාගේ පුණ්‍ය ඵල කියලා අපි අහලා තියෙනවා. දේවරු භුක්ති විඳින්නේ එයාගේ පුණ්‍ය ඵල. ඒ කියන්නේ මොකක්ද? මේ කාලේ ඉන්නකොට මේ මනුෂ්‍ය ජීවිතවල ගත කරන කාලේදී පින්වතුනි කරපුකින් ඒ පුණ්‍ය ශක්තිය. හෙවත් ඒ ඒ ශක්තිය හිත හරහා යනකොට පින්වතුනි විශ්වයට නිකුත් වෙන කොටසක් තියෙනවා. හැමතිස්සෙම හිතක් ගොඩ නැගෙද්දි ශක්තිය තුන් ආකාරයකට වැඩ කරනවා. එකක් ශරීරයට යනවා. අනිත් එක හිත හැදෙන්න යනවා. අනිත් එක වටට විහිදෙනවා. සිතට ගතට වටට කියලා ඔය ශක්තිය තුන් ආකාරයකට විහිදලා යනවා. අන්නේ හිතට යන එකෙන් තමයි බෙංගුතුනි හිත ගොඩ නැගිලා ඒ කටයුතු ටික වෙන්නේ. ඒ තමතර යම් ශක්තිය ඒක ගිහිල්ලා බෙංගුතුනි ආයි තැම්පත් වෙනවා කොහෙද? භවයේ භව තැම්පත් වෙනවා භවයේ තැම්පත් වෙනවා කියලා කියන අර අපි මේ අඳින කර්මජ රැහැනේ තැම්පත් වෙනවා. ඒ තමතර කොටස විශ්වයට නිදාස වෙනවා. අන්නේ ටික තමයි පහයන්ක. ඒ විශ්වයට නිදාස වෙන කොටස බෙංගුතුනි හැමෝටම බලපාන. ඉතින් මෙතන ඉන්න කාට හරි බෙංගුතුනි අවේදම වාත පිට වෙනවා. හැබැයි ඒ වාත H2S විෂ වාතු විෂ වාය කුණු පිටර ගඳ වාත පිටර එහෙම ගහම් පිට ගඳකේ කුණු පිටර ගඳ සල්ෆ ඒ සල්ෆ වල ගඳ එන්නේ. හැබැයි විසයි ඒ ඒතර කවුරු හරි කෙනෙක් දිගින් දිගටම දිගින් අපි දැන් එයා අමුතු ඒලියන් කෙනෙක්. එයාට වාත පිට වෙන්නේ මොනවද තනි කරන්නේ? H2S මෙතන ඉන්න ඔක්කොම දිහා තියෙනවා. තව ටික වෙලා කරන්න. ඒකයි බාහිර පරිසරයට යමක් ගියොත් එහෙම පින්විතනේ ඒකේ වටපිටේ ඉන්න හැමෝටම බලපාන. ඒකයි කියන්නේ ඔබේ ගෙදර ඉන්නවා නම් පින්විතනේ නිතර කේන්ති යන මිනිහෙක් අන්න ඌ තමයි හුනියම්. ආයි වටේ හුනියම් හොයන්න එපා. මා ගාවට එන්න මං සාත්‍රිය කියන්න. ඔබේ ගෙදර දියුණුවක් නැත්තේ මොකක් හින්දාද? ඔබේ ගෙදර ඉන්නවා නිතර කේන්ති යන මිනිස්සෙක්. ඒකයි දියුණුව. ඔබේ ගෙදර ඉන්නවා සල්ලාලෙක්. නිතර කාමුක හැඟීම් ජනිත කරන මිනිස්සෙක්. ඒකයි ඒක තමයි ඔබේ ගෙදර දින එකම වුණේ. ඔන්න ඔක කපා ගත්තා නම් හරි. ඒක කපන්න ඒකගේ බෙල්ල ලෑල් උඩින් දේලා එහෙමද? නෑ. ඒක මේ එකන් යන. වුණේම නම් කපන්න පූල් ගෙදර ඉන්න ගහන්න තියෙන්නේ. අර වුණේම කපන්න ඇත්තටම ඒකගේ බෙල්ල කපලත් හරියන්නේ නෑ. පෙරේත වෙලයි ආයි මොකද කරන්නේ? ආයි අරකමයි කරන්නේ. ලේද පහදු නෑ. ඒකයි ඔබට කියන්නේ පින ජීවිතුන් අතර ඉඳද්දි බලු වැඩ කරන්න එපා. ඔය කරන බලු වැඩක් ගන්න පිංගතෙන නිකුත් වෙනවා. ඔබ නිසා මේ විශ්වයටත් මහ කරදරයක්. ඒ වගේම අනික් අතෙන් පිංගතෙනි ඔබගේ භවයේ ඔක්කොම දැන්පත් වෙලා ඔබට යන්න තැන ඔක්කොම හැදිලා තියෙන්නේ. ඔබට තියෙන්නේ මැරෙන්න විතරයි. මැරිච්ච ගමන් එන්නේ මායි. සකස් වෙලා මේ තියෙන්නේ. අවශ්‍ය දැන. කෙලින්ම බල්ලෙක් වෙනවා. ඒ කතාව දෙකක් නැහැ. ඊට පස්සේ බුලා. ඒකයි කියන්නේ. දැන් Tamanට ඕනේ. ගෑනු සම 100ක් එක්ක යන්න නම්. ඔක මනුස්ස භවයේ ඉන්නකොට කරන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? දමදාමි සකස් කරලා දෙනවා. ඔබ කරන්න පුළුවන් විදිහට කරගන්න. මක් එන්න. බල්ලෙක් කියලා. දැන් හරිනේ. දැන් දකින් දකින් බැලි පස්සේ යන්න තියෙන්නේ. නිකන් හිතන්න එපා. ඔබ දැන් බල්ලෙක් දැක්කම ඔබ නිකන් හිතන්න එපා. ආ මේ මේ දෙවියන් වහන්සේ මව පහූර්ව නිර්මාණයක් කියලා හිතන්න එපා මේ. ඔබ පරිත්‍යාග උපන්න ඒවා දකින්න. දැකලා කට පියාගෙන ඉන්න. සහ තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන ඉන්න තේ. ඔය ලේසි පහසු දේවල් නෙමෙයි. ගැලවෙන්න බෑ. ඔය කළාට පස්සේ ආයි ගොඩ යන්න බෑ නේද?
මොන කරු එක කර්මයක් අතිවස් කරන්නේ නැහැ. ඒව හැමම තියෙනවා. පින් කළොත් ඒව පරිසම් දෙයි. නමුත් අරක තියෙනවා. පරිසම් දෙන්න આવොත් දෙනවා. ඒක කියන්නේ ධම අවබෝධ කරගන්න කියලා ධම අවබෝධ කර නැති උනාට පස්සේ හිතවල් වදිනවා. ඉතින් හිතවල් වැදුනාට පස්සේ අපරාධයක් වෙන්නේ. ඊට පස්සේ හැදෙන හිත ඔක්කොම දුක් විඳිනවා. සහ ඔබ වටේ ඉන්න පිරිසත් දුක් විඳිනවා. හේතුව ඔබෙන් වටට නිපදෙවෙන යන කළු කිරණ ශක්තිය නිසා ඒව අනිත් අයටත් බලපාන. හරි. ආයෙම කතාවට එන්න. එතකොට එහෙනම් දැන් ඔබට පේනවා පින්විතනි අර සුද්ධ වූ ශක්තිය. ඒක සුද්ධ ශක්තිය. ඒකේ කිසි ප්‍රභේද නැහැ. ඒක රහතන් වහන්සේලත් නැහැ. ඒ මොකුත් නැහැ වෙන්නේ. සුද්ධ වූ ශක්තිය තියෙනවා. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. පින්නම් පැහැම තමයි මොකුත් නැත්තේ. ඒකේ රහතන් වහන්සේ නමක් පින්නම් පැහැම මොකද්ද වෙන්නේ කියලා දැන් එන්න දැනගන්න. මොකද වෙන්නේ? රහතන් වහන්සේ නමක් නැහැනේ. ඔගේ පින්නම් පැහැන ශක්තිය තියෙන්නේ. අර හැබැයි ගැඹ වෙච්ච ශක්තිය. එක එක ආකාරයට විභේදනය වෙච්ච ශක්තිය. නේද? ඒ රූප කියලා, වේදනා කියලා, සංඥා කියලා, සංකාර කියලා, විඥාන කියලා, විපාක කියලා ආදි වශයෙන් ඔහම එකිනෙකට වෙන් වෙච්ච ශක්ති කොටසක් තියෙනවා. ඒ ඔක්කොම එකට බැඳිලා තියෙනවා. ඒවා වෙනස් ස්වરૂපේ. එකිනෙකට වෙනස් ස්වરૂප තියෙනවා. පින්නම් පැහැවට පස්සේ මොකද වෙන්නේ? ඒ ඔක්කොම සුද්ධ ශක්තිය බවට පත් වෙනවා. අපි ඒ ගැන දැන් වෙන වෙනම කතා කරමු. ඒක ලොකු කතාවක්. ලස්සන ලොකු කතාවක්. වෙනම කතා කරමු. එතකොට එහෙනම් දැන් අර සුද්ධ ශක්තිය කියන එක පින්විතනේ හිතරාවනේ. ඒ හිතරාවට පස්සේ හිතේ තියෙන ගතියට අනුකූල වෙච්ච ස්වභාවයට ඒකපත් වුණා. ඒක නිසා දැන් රූප කියලා වෙනම තියෙනවා, වේදනා කියලා වෙනම තියෙනවා, සංඥා සංකාර විඥාන කියලා වෙනම තියෙනවා, රූපේ විවිධ ප්‍රභේද තියෙනවා, රූප ජාති රූප කියලා වෙනම කොටසක් තියෙනවා, ශබ්ද කියලා වෙනම කොටසක් තියෙනවා, ගන්ධ කියලා වෙනම කොටසක් තියෙනවා. ඔය ඔක්කොම පින්විතනේ මොනවද? ශක්තිය. ඔය ඔක්කොම පින්විතනේ සුද්ධ ශක්තියේ විකෘති වේ. සුද්ධ ශක්තියට අවිද්‍යා තෘෂ්ණා දැම්මට පස්සේ වෙච්ච වැඩක් වෙනස නේද තියෙන්නේ. අන්න එහෙම නිපද වුණා පින්විතනි යම් ශක්තිය. චිත්ත ශක්තිය. සුද්ධ ශක්තිය නෙමෙයි චිත්ත ශක්තිය කියන්නේ. ගතියට අනුකූලව ඇවිච්ච රහතන් වහන්සේට බෑ සුද්ධ ශක්තියෙන් උපදවන්න. රහත් ගතියට හැදී anu හැදී. මොඳ රහතන් වහන්සේගේ හිතත් ලෝකෙටයි තිය එකක් මිසක් නිවනටයි තිය එකක් නෙමෙයි. ඒකයි චිත්ත චෛතසික රූප නිබ්බාන කියන කොටස් හතරක් භාගය තුනක් නැති අභිධර්මයේ දේශනා කළා. අරිහත් ඵල චිත්තයත් චිත්ත කියන කොටසට දාලා තියෙනවා. අරිහත් ඵල චිත්තයත් අයිති කොහෙදද? මේ ලෝක චිත්ත කියන කොටසටයි. නිබ්බාන කොටසට නෙමෙයි. මොකද ඒක චිත්තේ. ඒක අවිද්‍යා තෘෂ්ණා නෑ. නමුත් චිත්තේ. උන්වහන්සේ පින්නම් පෑව කියලා කියන්නේ පින්විතනි ඒ දක්වා තිබිත් ඉතුරු වෙලා තිබුණා නම් යම් ප්‍රමාණයක්. මොකේද? කර්මජ රහනේ. ඉතුරු වෙලා තිබ්බන යම් ප්‍රමාණයක් කර්මජ රහනේ පින්විතනි. මේ ඔක්කොමක් වෙනවද? සුද්ධ ශක්තිය වඩ පරිවර්ත. ඔන්න මේ ගැන පොඩ්ඩක් ඊමේ පස්සේ කියන්න කියපෝ. පස්සේ කියන්න හම්බෙන්නේ නැත්තම්. එහෙම කියලා කාලේ මැදි වුණාට පස්සේ ඔබ මතක තියාගෙන ඉඳලා ඊළඟ සතිය ඇහුවොත් එතනින් යනවා ග්‍රැමෆෝන් එක ආයි වැඩ කරයි. නැත්නම් ඉතින් වෙන කතාවක්. කියන්න දේවල් තියෙනවා පින්විතනි. මැරිලා ආයෙපදිලා ආයෙවන්න. ඒ කියන්නේ මේ 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 ධර්මයේ මහා පුදුම ආශ්චර්යය. මේක වැටහුණාට පස්සේ පින්විතනි මුළු ලෝකෙම විහෙලි කරන්න පුළුවන්. ඔබ හිතනවාද මම ඉවර වෙයි කියලා? දැන් අවුරුදු කීයක් තිස්සේ කියනවාද? කවදාවත් එකම එක දෙපාරක් කියනවාද කියලා බලන්න. නිවන් දකින්න කියන එක නම් කියයි පුතාව දෙන්න දුව දෙන්න ඒ ටික කියයි වෙන හැන්දා මේක රිපීට් කරනවා ඒක හරි ඒ වෙන මේ හන්දනේ මේ ධර්ම කාරණා ඕනේ තරම් තියෙනවා හැබැයි අපිටත් හිතෙනවා දැන් ඊළඟ හැටි මොනවද කියන්නද ඉස්සර එහෙම හිතනවා දැන් එහෙම හිතෙන්නේ නැහැ මොකද දැන් දන්නවා කියන්න දෙයක් නැත්තම් බොලා බොලාගේ පාඩේ හිටු ඊළ ධර්මාසනේ ඉඳගනි එච්චරයි ගුරුහාඳුරු වඩින්නේ ගුරුහාඳුරු වැඩලා බන ටික කියයි අපිට තියෙන සද්ද නැතුව අහන් යනවා. ගුරුහාඳුරු වඩින්නේ අපි හැමෝගෙම බිනට.
මාත් අහගෙන ඉන්නවා මොනවද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මේ දේශනා වුණාට පස්සේ මාත් මොකද කරන්නේ? ඒ කියපුවා මොනසිකාර කරා. මේ දින කර්මජ රහන. මේ කර්මජ රහන තනි කරම විදිහට රාග දේශ මොහ බන්ධන දෙන්නේ. මේ කර්මජ රහනේ මේ විදිහට මේ කර්ම බීජ සකස් වෙන්නේ රාග දේශ මොහ නිසා. භව කියලා කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන කාරණා. එතකොට අපි දන්නවා මේ හිත හැදෙන වෙලාවෙදි තියෙන අවිද්‍යාව තෘෂ්ණා සහගත වුණාම ඕක ඇවිදින්න අන්තිමට භව ಜಾති දක්වා එනවා. එතකොට මේ භව කියන තැනට ආවට පස්සේ තමයි ඒ හිත හැදෙන්න තිබිච්ච ඒ ශක්තිය ගිහිල්ලා විපාකවල තැම්පත් කරන්නේ. විපාකයක් කියලා කියන්නේ එතකොට මොකද්ද? අර ආපු චිත්ත ශක්තිය ඒ හිතේ ඒ වෙලාවේ හිතේ තිබිච්ච ගතියට අනුකූලව එක්ක රාග දේශ මෝහ ගති නිදීන්නේ වෙන්නේ. හවුද නැද්ද? රාග දේශ මොහ ගති නෙදියන්නේ. එහෙනම් අන්නේ රාග දෝ දේශයට හෝ මොහයට අනුකූල වේ හැදිච්ච ගතියක් තියෙනවා. අන්නේ ගතියෙන් බැඳලා අරාපු ශක්තිය ඒ ගතියෙන් බැඳලා හෙවත් ඒ ගතියට අනුකූල කරලා නැත්තම් ඒ ගතිය ඒකේ තැම්පත් කරවලා අන්න ඒක තමයි මේ ගිහිල්ලා මෙතන තැම්පත් වෙන්නේ. එය කියන්නේ ඔබ පාපයක් කරද්දී ඒ පාප හිතේ තිවිච්ච ගතියට අනුකූලව තමයි ඒ ශක්තිය ගිහිලා මෙතන තැම්පත් වෙන්නේ. දැන් මේක පරිසම්දුන්නත් ඔබ උපදින වෙලාවේ එහෙවත් මේක ජනක කර්මයක් වුණා. මෙන්න මේ ගතියට අනුකූලව තමයි ඔබ උපදින්නේ. ආයි කතා දෙකක් නැහැ. කවුද ඔබ නිර්මාණය කළේ? දෙයන් වහන්සේ? ඊශ්වරය? මහා බ්‍රහ්මය? ඔබමයි. ඒ කියන්නේ මේවා දැනගත්ත පිරිස තමන්ට ආදරේ නම් විනය දහමේ තමන්ව යොදව ගන්නවා. මේවා දන්නේ නැති කම නිසා මේ ලෝක සත්‍යය අමාරු වෙලා ඉන්නේ. මේවා දන්නේ නැති කම නිසා දන දනක් ගොංකම් කරන මිනිස්සු ඉන්න පුළුවන්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේව දැනගත්තට පස්සේ පින්විතනි ඔබ දන්න ඔබ අතින් මේ දැන් පාපයක් වුණොත් එහෙම හරි භයානකයි. ඒක මේක තියෙනවා. ඔබ හැමෝටම හැංගිලා පාප කරන්න පුළුවන්. හැමෝටම හැංගිලා කවුරුත් දන්නේ නැහැ. දන්නේ නැද්ද? හ්ම්? දන්නේ නැද්ද? අපිටත් දැනගන්න පුළුවන් මලට පස්සේ. ඉන්නකොට දැනගන්න පුළුවන් බුදුහාමුදුරන්ට වගේ ඇයි මෙහෙම වෙන්නේ කියන ඔයාලා මලට පස්සේ කපුට වෙලාම අපි දන්නවනේ. ඒ ඔය ඕනේ කපුටෙන් දැකලා බලන්න ඔය ඕනේ කපුටේ ගතිය කපුටුයි. මිනිහෙකුට වැරදිච්ච තැන ඔබ දකින්නේ මිනිහෙකුට වැරදිච්ච තැන. කූඹියෙක් දකින්න මිනිහෙකුට වැරදිච්ච තැන. කුරුල්ලෙක් දකින්න මිනිහෙකුට වැරදිච්ච තැන. බල්ලෙක් දකින්න මිනිහෙකුට වැරදිච්ච තැන. ඔය ටික දැකලා ඔබට වරද්ද ගන්න නැතුයි. ඔන්න මේ කියනවා තේරුම් ගන්න. ඔබට වරද්ද ගන්න නැතිද? වැරදිච්ච උන් දැක දැක. වැරදිච්ච උන් ඉන්නේ හැමතැන. ඔබ බලන්න දෙන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කොයිතරම් ඔබට සෙනෙහවන්තද කියලා. ඔව් මෙච්චර බේර ගන්න හදන්නේ. ඔබ මොනවද කරලාද කියලා. ඊයෝ ගියාම ඒකට ඔය එකම කපුට එක්ක මිනිහෙක් කරන්න බැරිව ඔබ දන්නවා. ඊයෝ ගියා. මොකද මේකට අතවත් තියන්න බෑ කාටවත්. බුදුහාඳුනන්න පුළුවන් ද මේකට අත තියන්න. මේක නිදහස් කරන්න පුළුවන් බුදුහාඳුනන්න. නමුත් මේක වෙනස් කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේට බෑ කපුට මිනිහෙක් කරන්න පිළිගත යුතු කාටද? ඒවා මේක තියෙන ශක්තිය ඉවර වෙන තාක්කල් තියෙනවා. ඊට පස්සේ යම් ශක්තිය දුන්නා නම් පින්විතින් ඒක දුවන තාක්කල් තියෙනවා. ඊට පස්සේ තමයි ආය ඊළඟ එකක් බලාපොරොත්තු වෙන්නේ. එනකොටත් ඇඳිලා આવොත් එහෙම තව එකක් බූරුවෙක් වෙන එකක්. දැන් බූරුවෙක්. දැන් බරහ දෙනවා. හරි. මේ ඔක්කොම පින්විතින් රාග දේශ මොහ බන්ධන තියෙනවා.
එතන ඔබගේ හිතේ රාගය ජනිත වෙච්ච ගමන් පිංගුදිනේ රාග බන්ධණයෙන් මේක බැඳිලා යනවා. ද්වේෂය ජනිත වෙච්ච ගමන් පිංගුදිනේ ද්වේෂ බන්ධණයෙන් මේක බැඳිලා යනවා. එහෙනම් රාග ද්වේෂ බොහොම බන්ධන වලින් මේක බැඳිලා තියෙනවා. එතකොට පිංගුදිනේ මේකේ ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. සෝතාපන්න ඵලයට එනකන් තියෙන කොටසක් තියෙනවා පිංගුදිනේ සතර අපාය සංඛ්‍යාත දේව. යම් අවස්ථාවක ඔබ සෝතාපන්න ඵලයට පත් වෙච්ච ගමන් මේ දක්වා මේක තිබිච්ච සතර අපායට යන්න තිබිච්ච විපාක ශක්තියට මක් වෙයි කියලා හිතනවා. මොකද පිංගුදිනේ ආයෙ ඔබ කවදාවත් සතර අපායට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ කර්මජ රැහෙන කවදාවත් ආයි සතර අපායට බීජ නිකුත් කරන්නේ නැහැ පිංගුදිනේ. ඒකයි ඔබ සතර අපායට යන්නේ නැහැ කියන එක නෙමෙයි ඒක වෙන්නේ. ඔබ සතර අපායට යන්නේ නැහැ කියන්නේ ඔබ කවුද? ඔබ කියලා එකක් තියෙනවා සතර අපායට යන්නේ නැතුව ඉන්න. නැහැ පිංගුදිනේ. සතර අපායට යාමු දෙසා බීජ නැත්තම් දැන් සතර පායට යamak නෑ. හොඳට මතක තියන්න මුලින් සතර පායට යනවා. ගිහිල්ලා තමයි ඔබට හිතෙන්නේ මං ගියයි. මම හැදෙන්නේ පස්සේ හිත කලින් හැදෙනවා. එකටම තමයි යෝග සිද්ධ වෙන්නේ පෙරවස නොවේ. නමුත් හිත කලින් හැදෙන්න එපා. මම හැදෙන්න කලින්. නැත්නම් මම හැදුණා කියලා හරි දැනගන්නෙත් කවුද දැනගන්නේ? ඔබ සතර පායට ගියාට පස්සේ මාත්‍රයකදී තමයි දැනගන්නේ ආ මං සතර පායනේ කියලා. ඒක අවිද්‍යා තෘෂ්ණා නිසා ඔබට හිතෙන්නේ මං සතර අපායනේ කියලා. නමුත් හිත සතර අපායට යන්න ඕනේ ශක්තිය මෙතන තියෙන්නේ. මේ විපාක ගැළවිලා තමයි ඉතින් උදේ සතර අපායට යන සතර අපාය හිතක් හැදෙනවා නම් හැදෙන්නේ. වැටුණාද කියන එක? මේක ගැළවිලා තමයි සතර අපාය උප්පත්තියක් ලැබෙන්නේ. උප්පත්තියක් ලැබුණා කියන්නේ මේ ඒකයි අර ලෝක භාෂාවෙන් කිව්වොත් ඉතින් ඉපදුනා අරව මේවා. නැත්තම් වෙන්නේ මොකද්ද? පළවෙනි හිත හැදෙනවා සතර අපාය. ඒක ජනක කර්මකින් සිද්ධ වෙන්නේ. අපි දු නරක ආදී කියලා. මහා රෞරවේ පළවෙනි හිත හැදෙනවා. හේතුව මෙන්න මේක තමයි ගැළවුනේ. මේක රෞරවේට යන්න තිබිච්ච එකක්. ඒ ගතියට අනුකූලව මේක හැදිලා තියෙනවා. ඒ ගතිය හිතේ තිබ්බේ. ඒකයි කියන්නේ මේ මුළු 30ක් ලෝක ධාතුෙම තියෙන ගති පින්සලි ඔක්කොම ඔබතුල තියෙනවා. ඒ වෙලාවට ඒව මතුවෙන හිනා. අවිද්‍යා තෘෂ්ණා කියලා කියන්නේ ඔය ඔක්කොටම පොහොර දෙදී තියාගෙන ඉන්නේ. මේ ලෝකේ භයානකම ආයුධය තියෙනසනේ ළඟ තියාගෙන හුරතල් කර කර ඉන්නවා. අවිද්‍යාව දුන්නා. එයා ගෙදර මිනිහත් එක්ක රණ්ඩු වෙනවා. ගෙදර ගෑණිත් එක්ක රණ්ඩු වෙනවා. ගෙදර මිනිහත් එක්ක රණ්ඩු වෙනවා. ළමයින්ට ගහනවා බයින ඔක්කොම. නමුත් තියෙන තමන්ගේ මහ කරන්න පුළුවන් උත්පරිම විනාශ කරන. අවිද්‍යාව දුන්නා. ඒක හෙදියේද? ඒක මංගාව තියෙද්ද? අපි රණ්ඩු වෙමු. ඔව් තමයි මාංශය. ඔබ බලන්න ඔබට තියෙන ඔබට දෙන තඬුවම කොච්චරද කියලා. සතර පායට අරන් ගියා විතරක් නෙමෙයි. එන අවිතියේ ඉපැද්දුව විතරක් නෙමෙයි. අවිතියේ ඉන්නේ මං කියලාත් දන්නවා. අවිතියේ ඉන්නකොට දැනෙන ශාරීරික දුකනේ. දැන් ඒක මං කියලා දැනගත්තා. මමයි දුක් විඳින්නේ කියලා දැනගත්තාම තව කොච්චර දුකක්ද කියලා. මානසික දුකයි ශාරීරික දුකයි ඔක්කොම විඳවනවා. පින්වදනේ හුදෙක්ම මොකක්ද? අවිද්‍යාව තෘෂ්ණා. ඒක කියන්නේ ඒක තමයි භයානකම දේ. ඒක තමයි ඔබ විසින් අයින් කළ යුතු දේ. ඒක කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයක් ඇති කරලා තියෙන්නේ. ඒක කරන්නයි ඔබට එන්න කියන්නේ. එහෙනම් දැන් බලන්න බිගදින මේ ඔක්කොම රාගදේශ මොහ බන්ධනෝනි බැඳිලා තියෙනවා. ඔය කියන්නේ හැම හිතක්ම රාගදේශ මොහ තියෙනවනේ. ඒවත් අවිද්‍යාව තෘෂ්ණා තියෙනවනේ. මේවෙන් තමයි මේක බැඳිලා තියෙන්නේ. ඔහොම බැඳිලා තියෙනකොට බිගදින අපි හිතමු ඔන්න සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ බිගදින එතනින් යන සතර අපාය උප්පත්තියක් ආයි නැහැ. එහෙනම් සතර අපාය උප්පත්තියක් නැහැ කියලා කියන්නේ වෙනමකුත් නෙමෙයි ආයි සතර අපාය උපදින්න තියෙන මොන බීජ නැද්ද? ජනක කර්ම බීජ නැහැ. එහෙනම් ජනක කර්ම බීජ මෙතන රහත් වෙන්න මොහොතකට කලින් තිබ්බද? තමයි මනද සෝවාන් වෙන්න මොහොතකට කලින් තිබ්බනේ. සෝවාන් වෙන්න මොහොතකට කලින් කොච්චර තියෙන්නේද මේක? ඈ ඔබගේ සතර අපායට යන්න තියෙන විපාක කොච්චරද? ඔය විපාක රහන දෙක දිව්‍ය ලෝකේ වද වැඩිපුර ඇත්තේ සතර අපාය වැඩිපුර ඇත්තේ සතර අපාය වැඩිපුර තියෙන්නේ සතර අපාය වැඩිපුර තියෙන්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ මේ ගල් කැට හතක දුක විතරයි ඉතුරු මේ මහ පොළවේ තියෙන පස් ගාන්න තියෙන දුක ඔක්කොම ඉවරයි කියලා. ඔය කිව්වේ මොකක් ගැනවත් නෙමෙයි විපාක රහන ගැන. මේ විපාක රහන කොච්චර කොට වෙනවද කියලා හිතලා බලන්න තියෙනවා සෝතාපන්න ඵලයට පත් වුණා.
කොට වෙන්නේ මොකද නිසා නෙමෙයි. ඒ කියන්නේ ආයක දික් වෙන්නේ නැහැ නෙමෙයි. බව හතක් යනකම් ඕන තරම් කල් යන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. සතර අපායට සතර අපායේ උපදිලා සතර අපායේ ප්‍රවෘත්ති විපාක දෙන්නේ. තියෙන විපාක ඔක්කොම අහෝසි වෙනවා. මොකද්ද මේ දෙන්නේ අහෝසි වෙනවා කියන්නේ? ඈ? මොකද උනේ ඒ වටේට කොට? මොනව විදිහටද? දැන් විශ්වයට දෙනවා නම් මොනව විදිහටද දෙන්නේ ඉතින්? අසාධාරණයිනේ නැත්තම්? නිල් පාටද දෙන්නේ? ඒ ශක්තිය මෙච්චර කල් හිර කළා තියාගත්තේ මොනවෙන්ද? අවිද්‍යා තෘෂ්ණා නිසා. අවිද්‍යා තෘෂ්ණායේ මට්ටමට ගැලවිච්ච ගමන් පින්විතනේ ඒ හිර වෙච්ච ශක්තිය නිදහස් වෙලා සුද්ධ ශක්තිය බවට පත් වෙනවා. දැන් මේවා කාත් එක්ක කතා කරන්න එපා. ඒ පහ කියන හේතුව පින්විතනේ මේක මේ අපේ සංකල්පයක්. ඉතින් මේ සංකල්පය ඔබට දෙනවා ඔබ හිතන බලන්න. ඔබම කතා කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඔබ තනියෙන් හිතන්න. ස්වාමීන් වහන්සේලෙන් අහන්න. ඒක ඇස්සක්. රාගදේශ මොහ නිසා බන්ධනේ වෙලා තිබිච්ච හිර වෙලා තියෙන ට්‍රැප් වෙනවා කියලා අපි කියන්නේ නේද? ත්‍රප්පලා තිබිත ශක්තිය ඒක ආපහු නිදහසයි. ඔන්න සුද්ධ ශක්තිය බවට ගියයි. ඔන්න ඊට පස්සේ මේ උතුමා අනාගාමි වෙනවා. අනාගාමි වුණා කියලා කියන්නේ පිටුතුනි මේ තක්කල් කාම ලෝකයේ උපදින්න. මොනවා හරි ජනක කර්ම ටිකක් තිබුණා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ ටික අවසන්. මේ උතුමා අරිහත් වෙනවා. අරිහත් වුණා කියලා කියන්නේ පින්විතනේ 31 ලෝක ධාත්වෙම ඉපදින මොන හරි ජනක කර්මයක් තිබුණාද? ඇයි අරිහත් වුණා කියන්නේ දැන් ආයෙ උපදින්න බෑ. හැබැයි ප්‍රවෘත්ති විපාක නැති වෙන්නේ. ප්‍රවෘත්ති විපාක ඉතුරු වෙද්දී ජනක කර්ම ඔක්කොම අවසන්වෙනවා. කිසිම ජනක කර්මයක් ඉතුරු වෙන්නේ නැහැ පින්විතනේ අරිහත් පදේ පූර්ණ වෙනවත් එක්ක. ඒ ඔක්කොම ඒ ශක්තිය සුද්ධ ශක්තිය බවට නිදහස්. වන් විශ්වේ වගතුව දැන් ඉතුරු වෙලා තියෙන මොනවා විතරයි? ප්‍රවෘත්ති විපාක දෙන ටික විතරයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච ගමම මොකද උනේ? ප්‍රවෘත්ති විපාක ටික හැරෙන්න. يعني මේ අද්දවේදී පරිසම් දෙන්න තියෙන ප්‍රවෘත්ති විපාක ටික හැරෙන්න. එතකොට ඉතුරු ටික ඔක්කොම මක් වෙලා තියෙන්නේ. අවශ්‍ය වෙලා ගියන තියෙන්නේ. ඒක නිසා මොනම හේතු නිසා වස්තෙන්ගතුනි වැරදිලා හරි ආයි බුදුහාඳුරන්ට පිරිනවම් පහල උපදින්න බෑ. රහතන් වහන්සේට පිරිනවම් පහල උපදින්න බෑ. ඇයි? රහතන් වහන්සේ කෙනෙක් නෑ උතන උපදින්න. බුදුහාඳුර කෙනෙක් නෑ ඕකේ උපදින්න තෙන්ගතුනි. පිරිනවම් පාන්නත් එහෙම එකක් නෑ. මොකද වෙන්නේ? හිතනේ හිත හැදෙන එක නතර වෙනවා ඉතින්. පිරිනවම් පානවා කියන්නේ මොකද්ද? හිත හැදෙන එක නතර වෙනවා. හිත හැදෙන එක දැන් හැමදෙස්සෙම හිත හැදෙන එක නතර වෙනවානේ. ඒක දැනුත් හිත හැදෙන එක නතර වෙනවා. ඈ ඒ කියන්නේ මේ හිත නතර වුණා. හැබැයි මේක නතර වුණා හැවත් මේක වැය වෙනකොට මෙතන තියෙනවා ඇති වෙන දේවල් මේකෙන් එකක් ඇවිල්ලා ආයෙ හිතක් හදනවා. නමුත් මේ ඔන්න රහත් වෙලා ඉන්නේ. රහත් වෙලා අන්තිම හිත. නමුත් රහත් වෙච්ච ගමන් එක වැඩක් වුණානේ මෙතන. ජනක කර්ම ටික අහෝසි වුණානේ. ඒ කියන්නේ ආයෙ උපදින්න බෑ බලෙන් හරි. අනේ වැරදිලා රහත්ුනේ අනේ 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 අනේ. පුළුවන්ද? නෑ. ඇයි මේක නෑ. වැරදිලා රහත් උපදින්න බෑ. එහෙනම් දැන් මෙන්න ඔන්න රහත් භවයේදී අන්තිම හිත ඉවර වුණා. අපි හිතන්නේ ඒ අන්තිම හිත ඉවර වෙනකොට දැන් ජනක කර්මයක් ඊළඟට එන්න ඕනේ. ජනක විපාකයක්. නමුත් ඒක නැහැ. දෙවපදින්න බෑ. ඔන්න ඔකට තමයි අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුව කියලා කියන්නේ. නමුත් ලෝකයට ඕක වෙන්නේ සත්වයේ රහත් වෙලා සත්වයා පිරිනවම් පෑ. මේ හිතක වෙන ක්‍රියාදාමයක් කොහෙද තියෙන්නේ? හිතක් උදා වෙලා වැවෙලා උදා වෙලා වැවෙලා හෙවත් හිතක් හැදෙනවා ආයි හිතක් හැදෙනවා ආයි හිතක් හැදෙනවා ආයි ඔය ශක්තියන්නේ ඒ හැදෙන හැදෙන වාරයක් ගන්න අවිද්‍යා තෘෂ්ණා සාගත නිසා හිත රාගදේශ මොහ බන්ධන වලින් බන්ධනය කළා මෙතන දැන්පත් කරනවා ඊළඟ එක සඳහා
ඔන්නව දැන්පත් කරලා හදාගෙන හදාගෙන දැන් ඉස්සරහට ආවා. අය එනකොට දැන් ජනක කර්ම තියෙන ඕනේ තරම් සතර පහයි උපදේ. සෝතාපන්න ඵලයටපත් වෙච්ච ගමන් ඒ ටික නිකන් බැලුම් බිබුරු වගේ කියලා හිතන්නකෝ. එහෙම හිතන්න එපා. නැත්තම් ඔබ දැන් භාවනා කරයි. ඒ භාවනා කරනකොට දැන් ඔබට තේ නාම රූප විභේදනයේ මෙවි පේනවා. එහෙම කියනවා කියලා. සමහර කෙනා සුද්ධාස්තක වෙන් වෙනවා දකින්නවා. ඒ සුද්ධාස්තක වෙන් වෙනවා දකින්නකොට මගේ ගුරුවරයා මට කිව්වා මං සෝතාපන්න වුණා කියලා. එහෙම ඇති වෙනසනේ අපි වට නොගියෙ. නමුත් මන් දන්න තරමින් නම් සුද්ධාස්තක වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. සමහරෙකුට පේනවා නාම රූප කැඩි කැඩි යනවා. ඒක කියන්නේ පේන. ඉතින් සමහර තැන්වල එහෙම උගන්වනවත් ඇති පේන. ඒ නාම රූප කැඩි කැඩි යනවා. මේකයි ඔබට කිව්වේ පරිස්සමෙන් මේව අහන්න. මේ කියන ඒවත් පරිස්සමෙන් අහන්න. මම ඔබට කිව්වොත් එහෙම ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන නාම රූප කැඩි කැඩි යනවා ඔබට පේනවා. කියන ඔබ හරිනම් මාදී බලන්නේ නේද? අද මොනවද බලන්නේ නැද්ද වේ කියලා. ඒකෙන් මොකද බින්දුනේ හිතට ඔය වැහන්නට පස්සේ භාවනාවේදී ඔය හොඳට ප්‍රගුණ කරනවා. භාවනාවේදී දකින්න සුද්ධාස්තක කැඩි කැඩි යනවා කියලා ගුරුවරයා කියන්නේ ඔබ වයින්නතු භාවනා කරන සුද්ධාස්තක කැඩි කැඩි යනවා පේ යන්නේ ඒක තමයි සෝතාපන්න ඵලය. දැන් මොකද කරන්නේ බින්දුනේ දැන් සුද්ධාස්තක කියලා බෝල ටිකක් හදාගන්න. මට කියන්න සුද්ධාස්තක මොන වගේද? හැඩේ කියන්න. සුද්ධාස්තක වල පාට මොකද්ද? සුද්ධාස්තක මොන වගේද? කවුරුත් දන්නවද බින්දුනේ? එහෙනම් කැඩි කැඩි යන්නේ පේන්නේ කොහොමද? පින්නේ සුද්ධාස්තක කියන්නේ හිතේ තියෙන ගතියකට. හිතේ තියෙන ගති ශක්තිය ගනිම ඒ ටික දැන් කියන්න ඕනේ. ඒලා නැති ඉඳන්. ඒක කියන්නේ මේකද? මේ නොදැන අමාරු වැටෙනවා. මොකද කරන්නේ? මේ හිතාගත්තොත් මේ සුද්ධාස්තක කියන එක ටීප් බෝල් වගේ જાතියක් කියලා. එතකොට මොකද වෙන්නේ? දැන් භාවනා කරනවා දැන් ටීප් බෝල් කැඩනවා වගේ. ඔන්න දැන් කැඩි 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 ඔන්න අටක වගේ එකක් තිබිලා එකපාර අටක් පැත්ත විසිරලා යනවා වගේ පේනවා වෙන. ඒක කියන්නේ ඔය කිසිම අවස්ථාවක හිත පීඩාවටපත් කරන්න එපා. දහම් ශ්‍රවණය කරද්දිවත් භාවනා කරද්දිවත්. ඔය හිත පීඩාවටපත් කළොත් මොකක් හරි කරුණක් නිසා. ඒක හිතට පේන්න පටන් ගන්නවා විශේෂයෙන් භාවනා කරද්දි. මතකයි නේද? වැඩිපුරම පිස්සු හැදෙන්නේ මකුණාමද? නෑ මං කියන්නේ සාමාන්‍ය පිස්සු හැදෙන්න මොකද කරන්න ඕනේ? හැමදෙස්ම ඒ ගැන හිතන්න ඕනේ. මොකක් හරි දෙයක් ජීවිතේ වුණා. ඒ ජීවිතේ වෙච්ච දේ එතනින් අමතකුණා නම් ප්‍රශ්නෙ ඉවරයි. නමුත් ඒ ගැන හිත හිතා ඉන්නකොට මොකද වෙන්නේ බෙද? ඊට පස්සේ පිස්සු හැදෙනවා කියන්නේ ඒක හැම වෙයිලා පේන්න පටන් ගන්නවා. භාවනාව කියන්නේ මොකද්ද මේක? එකම කරුණක් ගැන නිතර හිතන එකට භාවනාව කියලා මිනිස්සු කියන්නේ. මේ භාවනා කරනවා කියලා ඒක කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතනින් දැන් අර මොකක් හරි කැඩිලා යන එකක් හරි මොකක් හරි ගැන පින්විතනේ දැන් ඒක ගැන තමයි හිතන්නේ. නැත්නම් මොකක් හරි සුදු ආලෝකයක් දකින්න හරි එහෙම නැත්නම් මේ කය කැඩිලා යනවා දකින්න හරි මේ කය පරමාණු බවට විහිදෙනවා දකින්න හරි මොන හරි එකක් නිල් ආලෝකයක් දකින්න හරි මොකක් හරි එහෙම එකක් හිතේ තියාගෙන පින්විතනේ දැන් ඒක ගැනම හිතේ ඉන්නකොට මොකද වෙන්නේ? හිත පීඩාවටපත් වෙච්ච ගමන් අරකම ඇවිල්ලා පේනවා. ඒ මැවිලා පේනකොට පද හිතා ගන්නවා දැන් හරි දැන් මම සෝතාපන්න. ඊට පස්සේ බණහන ගත ඔක්කොම නතර කරලා එතනින් එහාට ඉන්නවා. මම දැන් පරප්‍රත්‍ය රහිතයි. මට ගුරු උරුවනෙත් නැහැ. කවුරු උරුවනෙත් නැහැ. දැන් මම මගේ ගමන තනියෙන් යනවා. කොහෙටද? තතරපයි. එනවා පරිසං වෙනවා. ඒ කියන්නේ මේ අපි කියන දේවල් වලින් පරිසං වෙනවා. ඔබ බුද්ධියෙන් විමසන්න. මේ බුදුහාඳුරෝ නෙමෙයි බණ කියන්නේ. ඒ කියන්නේ තම බුද්ධියෙන් විමසන්න. බුදුහාඳුරෝ කියන දේ නම් ගත්තක් කමන්නේ නැහැ කියලා උන්වහන්සේත් කියනවා. වං කිව්වා කියලා ගන්න එපා. හොඳට බුද්ධිය විමසලා කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන ගන්න අවබෝධ කරගන්න. භාග්‍යතුන් වහන්සේ කියන්නේ සත්‍යමයි කියලා අපි දන්නවා. නමුත් ඒ එහෙම උන්වහන්සේ දන්න උන්වහන්සේ කියන්නේ සත්‍යමයි කියලා. අද උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ ඒ විදිහට ගන්න කියලා. එහෙනම් ඔබ මතක ඇතුව එහෙම කරන්න. නැත්නම් ඔබ අමාරු වෙටෙනවා. එහෙනම් දැන් ඔබට පේනවා පින්විතනි අවිද්‍යා තෘෂ්ණා නිසා මේ රාගදේශ මොහ බන්ධනෝට අහුවෙච්ච මේ ටික ඒවා ඒ රාගදේශ මොහ බන්ධන ගැලෙව්වට පස්සේ මොකද වෙන්නේ පින්විතනි? ඒ ඔක්කොම අර ට්‍රැප් වෙලා තිබිච්ච එනර්ජි එක නැවත මේ කරේ. එහෙනම් මේ සුද්ධ ශක්තිය ට්‍රැප් කරනවා පින්විතනි මොකින්ද? මේ හිත.
මේ හිත අවිද්‍යා තෘෂ්ණාත් එක්ක සම්බන්ධ වෙලා පින්වතුනි මේ සුද්ධ ශක්තිය ට්‍රැප් කරනවා. හිර කර ගන්නවා. ඒ සුද්ධ ශක්තිය විකෘති කරනවා. එවන් සුද්ධ ශක්තියට තව හේතු එකතු කරනවා. අවිද්‍යා තෘෂ්ණා කියන ඒ හේතු එකතු කළා පින්වතුනි මේක රාග මෝහ ද්වේෂ මෝහ බන්ධන බවට හරවනවා. අන්නේ ශක්තිය තමයි අද අපි මේ අතර තියෙන්නේ ඔක්කොම. හිතකින් සුද්ධ ශක්තිය හිතක් කරහා ආවට පස්සේ නැගිච්ච විපාක ශක්තිය වලින් තමයි මේ හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. අද මේ ලෝකේ තියෙන හැම ශක්තියක් මෙතන ඔන්න විපාක ශක්තිය. ඒකයි ඒවට විවිධ හැඩ තියෙන්නේ. විවිධ වර්ණ පෙන්වන්නේ හිතට. විවිධ ශබ්ද, විවිධ ගන්ධ, විවිධ රස. ඔය ඔක්කොම විවිධ විවිධ ආකාරයේ දේවල් මේ වෛවර්ණ ලෝකයක්. විවිධාකාර ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඔය සුද්ධ ශක්තිය මොකක් කරාව නිසා? ඔය හිතේ හරහා නිසා. ඔය හිතේ තියෙන ගති තමයි ඔය හැමතැනම වේන තියෙන්නේ. ඔබ ගහක් ගත්තත්, කොළයක් ගත්තත් ඔය හැමතැනම තියෙන්නේ හිතේ තියෙන ගති. ඒකයි වෙන්නේ. ඔබට ලෙඩක් හැදුනාට පස්සේ ඔබගේ වත්තේම තියෙන කොළ වලින් බේතක් හදාගත්තට පස්සේ ඒක හරි ඉක්මනට ඔබට අහන්නේ. ඒකයි ඔබේ ගෙදර බල්ලට පූසට තෙන්ගතෙනි ලෙඩක් හැදිච්ච එක මං උසනීප වෙනවා. ඔබ සනීප වෙන්නේ නැහැ. හේතුව ඔබ ආයුර්වේදෙන් බේත් ගෙනාවත් ඒ ඉන්දියාවේ ගස් පොළ වල තියෙන ඒවා තමයි මෙහි ගෙනද ඔය බේත් හදලා දෙන්නේ. නමුත් ඔබගේ ගති වලට අනුකූලව එළියට විසි වෙච්චා. ළඟම ළඟම පිටලා තියෙන කොහෙද? ඔය ළඟ ළඟ තියෙන ගස් වැද්දවල. එහෙනම් ඔබට හොඳ බේත තියෙන කොහෙද? ඔබේ ගෙදර වත්තේ. අන්න එහෙම තමයි අපේ කාලේ මිනිස්සු. මෙතන දෙඩක් හැදුනත් බොහොම ඉක්මනට සනීපුනේ. බුදුහාඳුරන්ගේ ඒ මහා ඥානෙ ඒ පිරිස අතර තිබ්බා. ඍෂිවරුන්ගේ මහා ඥානෙ ඒ මිනිස් අතර තිබ්බා. බේත් හොයාගන්න කියන්නේ තමන්ගේ ගේ වත්ත වටේ. ඒ හැම ගෙදරකම පින්විතනි බේත් මොනෝහර ටිකක් වවලා තියාගෙන ඉන්න ඔය මිනිස්සු. ඒවැ තමයි අර ශක්තිය කියලා ගැබ්බෙලා තියෙන්නේ. ගස් කොළන් කියලා කියන්නේ යන්නේ. දැන් එහෙනම් අවසාන වශයෙන් ගම බලන්න. ඔබ හැදුනේ කොහොමද කියලා. ඔය ශරීරය හැදිච්ච විදිය ගම. සුද්ධ ශක්තිය තිබ්බා. ඒක හිතාරා ආවා. ඒ හිතේ තියෙන ගති වලට අනුකූලව මොකද වුනේ? ඒක විකෘතිතාවයට පත් වෙනවා. ඒවත් විවිධාකාරයට පත් වෙනවා. අන්නේ විවිධාකාරයේ හරහා ශක්ති නිර්මාණය වුණා. ඔය දැන් අපි මේ දකින්න කියන අහන ඔය ශක්ති. යන්නේ ශක්ති ගණී භවනයේ වීමේ. මොනද වුනේ? මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හැදුණා. එහෙම නැත්නම් අපි ගමු සුද්දාස්තක හැදුණා. නැත්තම් සතර මහා ධාතුව හැදුවා. සතර මහා ධාතුවෙන් පින්වතුනි ඒ සතර මහා ධාතුව ගණී භවනයේ වෙලා. ඔය සතර මහා ධාතුව කියලා එකක් අහලා දිනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන පඨවි කොහෙද තියෙන්නේ? මහා බලේ. මේදේ පඨවි කියන්නේ ගතිය. පඩවි ආපෝ තේජෝ වායෝ කියන්නේ හිතේ තියෙන ගති හතරක් වෙනවා. මේකයි අර සුද්ධ ශක්තිය ඕව නැහැ. සුද්ධ ශක්තිය හිතාරහ එනකොට ගති වලට අනුකරණය වෙලා එන්නේ. ඒවට අනුකූල වෙලා ඒ ගති පිහිටලා එන්නේ පින්විතනි. ඒ නෙවෙයි පඩවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය කියන ගති හතරම මිශ්‍ර වෙලා ඒක එන්නේ. අන්නේ ගති වලින් නිර්මිත ශක්තිය තමයි මේ තියෙන්නේ සෙන්ස. සුද්ධ ශක්තිය ඕව නැහැ. එහෙනම් මේ අපි මේ පාවිච්චි කරන ශක්තිය කියලා කියන්නේ පින්විතනි ඔන්නෝම මේ සතර මහා භූත රූප වලට සම්බන්ධ වෙච්ච ශක්තිය. ඒකයි කියන්නේ පින්විතනි මූලික ගති හතර පිහිටනවා කලින් ඒවා තමයි අපි ওই ශක්තිය විදිහට ගන්නෙ. ඔන්න ওই ශක්තිය ගණී භවනේ වුණාට පස්සේ පින්විතනි ඝන සුද්දාස්තක හේවත් නැත්නම් ඝන සතර මහා භූත රූප හැදෙන්න පටන් ගන්නවා. ඝන සතර මහා භූත රූප වලින් තමයි පින්විතනි වතුර හැදෙන්නේ. පස් හැදෙන්නේ. පස් කියන්නේ පටවි නෙමෙයි. පස් වලට පටවි කියලා වෙනමත් කියනවා. නමුත් ඒක භූත රූප පටවි නෙමෙයි.
පස් කියලා කියන්නේ පින්විතනේ ඔය හතරටම. වතුර කියලා කියන්නේ ඔය හතරටම. ගින්දර කියලා කියන්නේ ඔය හතරටම පින්විතනේ. ඔය ඔක්කොම එකයි. වැඩමද? එහෙනම් දැන් උනේ ආයියම ඔන්න සුද්ධ ශක්තිය හිතක් කරහා ඇවිදilla. ඒ හිතේ තියෙන ගති වලට අනුකූලව විපාක වශයෙන් එළියට දුන්නා. ඒ විපාක වශයෙන් දෙනකොට වින්තුනේ අර ඒකෙදි විවිධ ගති, පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති ඔය ඔක්කොම මිශ්‍ර කරලා තමයි මේ විදියට දාන්නේ. හිතන්න සුද්ධ ශක්තිය කොයිතරම් විකෘති වෙලාද එළියට එන්නේ කියලා අර අවිද්‍යාව තුනා සහගත හිතෙන් එළියට එන්නේ. ඔය කිසිම ගතියක් තිබුණ නැති වින්තුනේ ඒක එකාකාරී ක්‍රමයක් තිබුණේ එතන. එන්නේ ඒක තමයි වින්තුනේ දැන් ඔය විකෘතිතාවයට හැරෙන්නේ. එහෙම හැරිලා ඔන්න දැන් එළියට ආවා. ඒ එළියට ආවට පස්සේ පින්විතනේ දැන් ඒක තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති පිහිටලා. තමයි රූප ගැනනේ කතා කරන්නේ. එතකොට ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ටික පිහිටලා පින්විතනේ ඔන්න ශක්තිය විදිහට එළියට ආවා. ඔය අපි මේ කතා කරන හැම ශක්තියකම පින්විතනේ ඔය තියෙන ගති හතර තියෙනවා. දැන් ඔන්න ඔය ශක්තිය ගණී භවණේ වුණා. පින්විතනේ ගණී භවණේ වෙලා මොකද උනේ? ගණී භවනිත සතර මහා ධාතුව නිර්මාණය. ගණී භවනිත හතර මහා ධාතුව පින්විතනේ ඔබට ඇහැට පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනයක් පේනවද ඇහැට? නැවතුම පීවි ඉලෙක්ට්‍රොනික ස්කන්ධයක් තියෙනවා කියලා. ඇහැට පේන්නේ නැහැ මේවා පින්විතනේ. ඒ තරම් සියුම් අංශු නිර්මාණය වෙනවා. අන්නේ සියුම් අංශු හැම එකක්ම පින්විතනේ සතර මහා ධාතුව තියෙනවා. අර හිතේ තිබිච්ච ගති ගණී භවනේ වෙලා හැදිච්ච හැටි. ඒකයි කියන්නේ සතර මහා ධාතුව කවුරුත් මැවෙන්නේ නැහැ පින්වතුනි. අවිද්‍යා තෘෂ්ණා තමයි මේ ලෝකේ මවල තියෙන්නේ. අවිද්‍යා තෘෂ්ණා තමයි දෙවියන් වහන්සේ වඳිනවා නම් වඳේ. මේ කිව්ව පින්වතුනි අනිත්‍යාගම් වල දෙවියන් වහන්සේ අවිද්‍යා තෘෂ්ණා කියලා නෙමෙයි. මම මේ කියන්නේ ඔබ නිපදුවේ මේ ලෝකේ නිපදුවේ මේ ඔක්කොම කලේ කවුද? අවිද්‍යා තෘෂ්ණා. නැත්තම් සුද්ධ ශක්තිය ඒකාකාරයි පින්වතුනි. හැමතැනම මේ ශක්තිය ප්‍රවයි තියෙන නිසා. ඔන්නෙන් දැන් ගණී භවනිත සතර මහා ධාතුව හැදෙනවා. ගණී භවනිත සතර මහා ධාතුව ඒ අංශු එකතු වෙලා. දැන් ඔය ඒ මම උත්තරය දෙන්න. ගණී භවනිත සතර මහා ධාතුව අංශු දෙකක් ගන්නවා. ওই අංශු දෙක වෙනස්ද? නැහැ. සිවිදනේ ඔක්කොම ඒ සතර මහා ධාතුවමයි තියෙන්නේ. අන්නේ සතර මහා ධාතුව ටිකක් එකතු වෙලා අපි හිතන ඉලෙක්ට්‍රෝනයක් හැදෙනවා. සතර මහා ධාතුව ඒ යම් ප්‍රමාණයක් එකතු වෙලා මේ ඉලෙක්ට්‍රෝනය හැදෙන නිසා අපි හිතන ඒකට අනුකූල ගති ගුණ දැන් සකස් වෙනවා. හත් මූලික සතර මහා ධාතු වල මූලික එක අංශුවක් ගත්තොත් සතර මහා ධාතු ඒ අංශුවට පින්විතනේ ඒ අංශු ඔක්කොම සර්ව සමයි. හරියට නිකන් ඉලෙක්ට්‍රෝන ඔක්කොම සර්ව සමයි. ඔබට පුළුවන් ද කාබන් ගේ ඉලෙක්ට්‍රෝනයක් අරන් නයිට්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝනයක් අරන් මේ කාගෙන් ආපු එකද කියලා හඳුනගන්න? පුළුවන්ද? නෑ නෑ. ඔක් ඉලෙක්ට්‍රෝන කියන්නේ ඔක්කොම සර්ව සමයි. ප්‍රෝටෝන කියන්නේ ඔක්කොම සර්ව සමයි. නියුට්‍රෝන කියන්නේ ඔක්කොම සර්ව සමයි. එහෙනම් ඒ තුන හැදිච්ච සතර මහා ධාතු අංශු තියෙනවා නම් ඒ ඔක්කොම සර්ව සමයි. එහෙනම් අන්නේ සතර මහා ධාතු අංශු ටිකක් එකතු වෙලා හැදුණ මොනවද? ඉලෙක්ට්‍රෝන. තව ටිකක් එකතු වෙලා හැදුණ මොනවද? ප්‍රෝටෝන. තව ටිකක් එකතු වෙලා හැදුණ මොනවද? නියුට්‍රෝන. එහෙනම් මට කියන්න මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඇතුලේ මොනවද තියෙන්නේ? සතර මහා ධාතු. සතර මහා ධාතු මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගත්තහම මේ අපි ස්කන්ධ වලින් ගමු. සතර මහා ධාතු මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගත්තට පස්සේ පින්විතරි මොකද හැදෙන්නේ? ඉලෙක්ට්‍රෝනය කියන එක හැදෙනවා. ඉලෙක්ට්‍රෝනය කියන්නේ දාගත්ත නමක් විතරයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනය කියන්නේ එකක් කියලා ඔබට හැඟුණාට ඉලෙක්ට්‍රෝනය කියන්නේ අන්නච්චර ප්‍රමාණයක් අංශු. සතර මහා ධාතු මෙන්න මෙච්චර ප්‍රමාණයක් අංශු. ප්‍රෝටෝනය කියන්නේ සතර මහා ධාතු මෙන්න මෙච්චර ප්‍රමාණයක් අංශු. නියුට්‍රෝන කියන්නේ සතර මහා ධාතු මෙන්න මෙච්චර ප්‍රමාණයක් අංශු. ඔය තුන්දෙනා ගාම තියෙන එකම දේවල්. හරියට එකම පාම් පිටි ගෝණිය අදලා බනිස් දෙක තුනක් හැදුවා දාලා දැන් ඔක්කොම එකට ඇලෙන්න තිබ්බා වගේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් උපපරමාණුක අංශු හැදෙන විදිය දැක්කනේ. කොහෙන්ද පටන් ගත්තේ? සුද්ධ ශක්තිය. සුද්ධ ශක්තියෙන් පටන් අරන් හිත හරහා චිත්ත ශක්තියේකට ගැබ් වෙලා හෙවත් ওই අවිද්‍යාව තෘෂ්ණා සහගත ගතියේකට දාලා මොකද උනේ? දැන් වෙනම ශක්තියක් නිපද වෙලා ආව එකෙන් සුද්ධ ශක්තිය වෙනත් එකක් බවට පරිවර්තනය වුණා. හෙවත් සුද්ධ ශක්තියම තමයි. නමුත් දැන් තව හේතු ටිකක් තියෙනවා. ඒක නිසා දැන් වෙනස් ශක්තියක් වුණා. අන්නේ වෙනස් ශක්තිය
හිතේ තියෙන ගතිත් එක්කයි හැදිලා ඉලා තියෙන හිතේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ ගතිත් එක්ක අන්නේ ගතිත් දෙක ආවට පස්සේ පින්නසනේ දැන් ඔන්න සතර මහා ධාතී සියුම් අවස්ථාව නිර්මාණය වුණා තාම මනෝමයයි ඒක තාම අර ශක්තිමේ අවස්ථාවේ තියෙන්නේ ඊට පස්සේ ඔන්න ওই ශක්තිය ගණී භවනේ වුණා ඒ ගණී භවනේ වුණාට පස්සේ සියුම් වූ සතර මහා ධාතු නිර්මාණය වුණා අන්නේ ඒ අංශු එකතු වෙලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන එකතු වුණා හැදුණා ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන එකතු වුණාට පස්සේ හයිඩ්‍රජන් හැදුණා හයිඩ්‍රජන් දෙකක් එකතු වුණාට පස්සේ හීලියම් හැදුණා හීලියම් දෙකක් එකතු වුණාට පස්සේ කාබන් හැදුණා දැන් විද්‍යාව මේ කතා කරන්නේ ඔබ විද්‍යාව පිළිගන්නව නම් දාන්න කොඩිය භාග්‍යතුන් වහන්සේට 2500කට කලින් බලන් හිටියේ වගේ ඔක්කොම කියලා ඔබ වන්දනා කරන්නේ බුද්ධියට ඔබ වන්දනා කරන්නේ ප්‍රඥාවට ඒක නිසා ඔබට ලැබෙන පින වෙරි මේවා තමයි මේකේ විද්‍යාඥයෝ අධ්‍යයනය කළ යුතු දේවල්. මේවා දවසක හිම වෙයි පිටින්. දවසක ලෝකේ කතා වෙයි. දැන් අපි සර් ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන කතා වෙන්නේ මිනිස්සු හිතන්නේ මහා ප්‍රඥෙක්. අරේ මේක කියලා හිතන්නේ. කොච්චර අඬන්නේද ජීවිතේ. මේවට උත්තරේ නැති වුණාට පස්සේ බඩු ගියා පොලේ ගහන්නේ නැද්ද? ඊ සමාන MC කියලා ඇවිල්ලා ඒක හරියන්නේ නැති වුණාට පස්සේ හදාගෙන ගියා මාස දෙකක් ඉත ගාන හැදුව අන්තිමට වැරදි උත්තරේ. තමහට මාස දෙකෙන් දෙකට ගෙනත් තියෙනවා දීපින් උතුණි පුඩු මේස එහෙම. කොයිතරම් දුක් විඳින්නේ නැද්ද මේවා මේව නිර්මාණය කරලා ගන්න. හේතු අවිද්‍යාව තුස්නා නිසා පින් උතුණි පීඩා වෙති කරනවා හිතේ. ඒ කියන්නේ මේක මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තමයි ලෝකෙ දෙන උතුම්ම සත්‍ය සහ උතුම්ම විද්‍යාව. පින්වතුනි, ඔන්න ඕක මිනිස්සු තේරුම් ගත්ත දවසට මේ හැමතැනම යුනිවර්සිටිස් හැදෙනවා. හැම යුනිවර්සිටි එකකම ෆැකල්ටි එකක් හැදී මොකක් උදෙසාද? නිර්මාණ ෆැකල්ටි කියලා. ලෝකෙ ඉන්න පින්වතුනි හොඳ ප්‍රබල බුද්ධිමත් පිරිස ඔක්කොම ගිහිල්ලා ඒක ඩිග්‍රී එක කරයි, PhD එක කරයි. බලන්න නැද්ද කියලා. මේ මේව හරියට ලෝකෙ ව්‍යාප්ත වුණොත් මිනිස්සු හරියට සත්‍ය දැනගත්තා. නැතයි ඉන්නේ. ඒකෙන් අපි දන්නේ සබදාහමේ කැමැත්ත වෙත්වා. සබදාහමේ අවයවයක් විතරයි අපි. සබදාහමට මොකක්ද ඕනේ? ඒක කරලා දෙනවා. එතෙන් දැන් අපි ඇතිනම් කිව්වොත් දැන් යන්න ලෑස්ති වෙනවා අපි. එච්චරයි. ඒක අපි ඊළඟ සතියේ කතා කරමු. මතක් කරගන්න. සබදාහමද අපිද? කියලා. හරි. ඔන්න නං tangalaya. එතන මොකද උනේ දැන්? ඔන්න මේ ටික හැදුණා. මේ ටික හැදුණාට පස්සේ පුං එදනේ මොදුනේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන හැදුනහම හයිඩ්‍රජන් හැදුනා. හයිඩ්‍රජන් දෙකක් එකතු වුනහම හීලියම් හැදුනා. හීලියම් දෙකක් එකතු වුනහම කාබන් හැදුනා. ඕම දැන් හැදුනා. හැදුනට පස්සේ පින්විතනේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් එකතු වෙලා ඔය පරමාණු. ඔය පරමාණු එකතු වෙලා සංයෝගයක් හැදුනා පින්විත. අන්නේ සංයෝගයට අපි කියනවා ඇමයිනෝ අම්ල කියලා. ඒ ඇමයිනෝ අම්ල ටිකක් එකතු වෙලා පින්විතනේ හැදුනා දිග සංයෝගයක්. අපි ඒකට කියනවා ප්‍රෝටීන් කියලා. අන්නේ ප්‍රෝටීන් ගොඩක් එකතු වෙලා වෙන්ගතනේ. ඉන්ද්‍රිය කා කියලා කොටසක් හැදෙන ඔබගේ ශරීරයේ ওই තියෙන සෛලවල තියෙන ඇතුලේ තියෙන පොඩි පොඩි කෑලේ. සෛලයක් දැකලා තියෙනවද? ඇහැට? නෑන්? එහෙනම් දන්නවා සෛල කියන්නේ මොකක්ද කියලා. ඈ? සෛල කියන්නේ ඔබ ශරීරයේ හැමතැනම තියෙන සෛලයේ කෙස් ගහක් කියන්නේ සෛල ගොඩක්. එතකොට අන්නේ සෛල එක ඇතුලේ තියෙන එක එක කෑලේ තියෙනත. අන්නේ ඒවට කියනවා ඉන්ද්‍රිය කා කියලා. අන්නේ ඉන්ද්‍රිය කා හැදෙනවා ඔය කියන ප්‍රෝටීන් වලේ. ඉන්ද්‍රියකා ගොඩක් එකතු වෙලා එක සෛලයක් හැදෙනවා. සෛල ගොඩක් එකතු වෙලා පටකයක් හැදෙනවා. පටක ගොඩක් එකතු වෙලා ඉන්ද්‍රියක් හැදෙනවා. ඉන්ද්‍රිය ගොඩක් එකතු වෙලා පද්ධතියක් හැදෙනවා. පද්ධති ගොඩක් එකතු වෙලා ඔන්නෝක හැදිලා තියෙනවා. මොන විද්‍යාවයි බුදුදහමයි. සමාන්තර පාරවල් දෙක යනවා. දවසක විද්‍යාව මේ තීල්ල ගිහිල්ලා ඇති වුණාම මේ තීල්ලට එයි මේකත් එක්කම යන්නේ. බුදුදහම කවදක්වත් බොරු කරන්නේ නැහැ. මොකද ඒක තමයි සත්‍ය. ඔය කල්පනා කරලා බලන්න. මම ඔබ කවුද එතකොට? දැන් මේ ඔක්කොම කතා කරේ ශක්තිය ගැන. දැන් ඊළඟ දවසේ කතා කරමු හිත ගැන. එතකොට ඔබට තේරෙයි මෙතන ඔය ඔබට හිතෙන එකක් විතරයි. මෙතන තියෙන තනිකර සබඳහම මං කියන්නේ මොකද්ද? නෑ හිතෙන එකක් විතරයි. ඕකෙන් උනේ දුක් විඳින එක විතරයි. වෙන කිසි දෙයක් නෑ.
ඒව හරියට දැනගත්ත දවසට පවුල් කන්න පුළුවන් එකක් ඉන්නවා නම් ඌ මන්දබුද්ධිකේ. ඔබට නෙමෙයි මං කියුවේ, ඒක කියුණා. ඒක නිය කියුණා. ඒක මේ හාමුදුරුවෝත් එක්ක කියන කතාව. එකපාරට ඔබට කියුණා. මොකද? ඔය මන්දබුද්ධික නෑ, ඔබට මේක තේරෙන්නේ නෑ ඒකනේ. නම් කියන්නේ ඒකයි මේ සියල්ල සබදාම නෑ. නෝ පුකල වෙන්න නම් සියල්ල දැන් ඊළඟ සතියේ හිතත් ගැන කතා කරලා වෙන්න නම් සබ සියල්ල සබදාම. මෙච්චර කල් ඔබ කිසිම වැඩක් කරලා නෑ. මොකද වෙන්නේ ඔබ මේ මම කියලා හිත කියන්නේ මොකද්ද? මම කියලා කියන්නේ හැඟීමක් විතරයි නේ. ඔය හැඟීම කරපු දෙයක් කියන්නේ. දැන් මේක උස්සන්න හැඟීමක්ද ශක්තියක්ද ඕනේ? ශක්තියක්. ඉතින් ශක්තිය කාටද දෙයිද? සබදාමට. ශක්තියද සබදාම. ඔබ කෑවේ මොනවද? ඔය ශරීරද? ඔය ශරීරය හැදුනේ මොහොමද? ශක්තිය. ඔක තියෙන ශක්තිය දැන් පෙන්වන්නේ ශක්තිය කියන්නේ. තනි ක්‍රම ශක්තිය ඔය තියෙන. ඔක තිමුනේ ශක්තිය. ඔකර කෑම දැම්මේ මොනවද? ඒත් සබදාම ශක්තිය දැම්මේ. එහෙනම් ඒ ශක්තිය නේද දැන් මේක උස්සන්නේ? නේද මේක උස්සන්නේ ශක්තිය නේ ඕනේ හැංගීමක් ඉදලා වැඩක් නැහැ. ශක්තිය ඕනේ. එහෙනම් මේක ඉස්සුවේ කවුද? සබදාම. පාට පෙන්වන්නේ. පාට කියන්නේ මොනවද? ශක්තිය. පාට වෙන හිතක් හැදෙන හිත කියන්නේ මොකද්ද? ශක්තිය. හිත කියන්නේ ශක්තිය, ගත කියන්නේ ශක්තිය. දැන් හිත ගැන ඊළඟ සතියේ කතා කරමු. ශක්තිය ශක්තිය හරහා ඒක උඩට තව තේරේ. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ හැම එකක්ම ශක්තිය නะ. ඔය මම මොකද්ද කරලා තියෙන්නේ මෙච්චරට? ඒකයි ඔබ මේක උස්සන්නේ. ඔබට මේක මම කියන එකට මේක උස්සන්න බෑ. මම කියන්නේ හැඟීමක් විතරයි. මේක ඉස්සේ සබදා. ඔබ මෙච්චර කල් මේ ලෝකෙ කිසි දෙයක් කරලා නැහැ. ඔබ කියලා කියන්නේ ඔබට නෙමෙයි. අර ඔබේ හැංගි ඔය හැංගීමට නෙමෙයි. ඔය හැංගීම නිකන් හැංගීමක් විතරයි. හැංගීමකට මොකද කරන්න පුළුවන්? ආ එහෙනම් ඉතින් මම රජ කෙනෙක්. හැංගි ඉන්න බෑ. එතකොට ඔටුන්නක් එහෙම මැවිලා එනවා. ඔබට හැංගින්න පුළුවන් ඕනේ තරම් දෙයක්. ඉතින් හිතින් ඒ ඕනික හිතා ගන්න බැරි. කවහරි දැකලා ඉතින් මෝ පිස්සේ. ඒ පිස්සේ. දැන් ඔබට ඕනේ තරම් හිතන ඇති පිස්සේද කොහේ? ඒ පිස්සේද? එහෙනම් ඔබට හිතනේ ඔක්කොම ඇත. එහෙනම් ඔබට හිතනේ වෙනවද? ඔක හැංගීමක් විතරයි දැන්. ඊටු ටික ඔක්කොම සබදා. මේ ලෝකේ මේ දාක්කල් තියෙන තියෙන සබදා මේ සිදුවීම් සිදුවුනේ. ඔබ ඇවිද්දා ඔය කියන සබදා මේ සිදුවීම. නමුත් ඇවිදින වෙලාවට තියෙන තියෙන අර හිත හැදෙනවනේ. ඒ හිත හැදෙනකොට මොකද වෙන්නේ? හිත හැදෙනවා කියන සබදාම ඇවිදිනවා කියන සබදාම ශක්ති විපර්යාසයක් වෙ සිද්ධ වෙන්නේ. හිත හැදෙනවා කියන්නේ ශක්ති විපර්යාසයක්. ඇවිදිනවා කියන්නේ ශක්ති විපර්යාසයක්. සබදාම ඒක යන්නේ. නමුත් හිතුන මොකක් කියලාද? මම කියලා. එචයි. හිතන මම කියලා. ඒ හැම වෙලාවකම හැඟීමක් ආවම මම කියලා. ඔන්න ඕක තමයි උනේ. මම කරපු එක දෙයක් යන්නේ. ශක්තිය කරපු දේවල් ඕනේ තරම් තියෙනවනේ. නේද? ගෙවල් හැදුවා, අරවා කියලා දීව්වා, පැන්නා, උස පැන්නා, දිග පැන්නා, ඔබ පැන්නා ඔක්කොම කළා. මම කරපු එක දෙයක් යන්නේ. මම කියන එකෙන් උනේ එකම එක දෙයයි දැන් එතන. ඒ තමයි අන්ත ප්‍රමාණව දුක් වෙන. මම කියන එක මේ ලෝකේ නිර්මාණය කළ එකම එක කාරණාව. ඒ කියන්නේ වෙන් වෙලා දැන් නැහැඟීම මේ ලෝකේ නිර්මාණය කළ එකම එක කාරණාව. ඒ කියන්නේ ඒ තමයි අනන්ත අප්‍රමාණ දුක. ඊතල ටික ඔක්කොම සබදා. ඒක කියන්නේ පිටුනේ අද සබදාමට ඕන. මේ ආරාමේ තියෙන. තියෙන්නේ. හෙට සබදාමට ඕන මේ ආරාමේ ඕනේ නැහැ හෙට. මේක නැති වෙන්නේ. ඒතින් අපි උත්සාහ කරන්නේ සබදාහම් වෙන්න. ඒ කියන්නේ අර සබදාහමට විකෘතිව. يعني සබදාහම් කියන්නේ ප්‍රකෘති. සබදාහමට එහා පැත්තෙන් හැදෙන විකෘතියක් තියෙනවා. ඒක තමයි ಜಾති. ඔන්න ඕක හැදෙන නිසා පින්විතනි සබදාහමට විරුද්ධව යන්න හදනවා. ඒක නිසා තමයි ඔක්කොම ගින්දර තියෙන්නේ. සබදාහම කරපු දේවල් ඔක්කොම තමන් කළාගෙන ඉතින්. බලන්න ඔබට ඕනේ නම් ඔබගේ හතුරාව මරන්න මැරෙනවද? ඒ ඔබ හිතනවා ඕක මැරේවා. මැරෙනවද? නැහැ. සබදාහමට ඕන නම් ඒක මරන්න. මොකද වෙන්නේ? නැහැ. එච්චරයි. මොකද ඒක සබදාහම නිසා. ඒක කියන්නේ. සබදාහම. එච්චරයි. ඔබ ඉන්නේ ඔබට ඕන නිසා. නැහැ. ඕක හැංගීමක් විතරයි. ඔකට කිසි දෙයක් නැහැ. සබදාහම තමයි ඔක්කොම. සබදාහම කියලා කිව්වෙ මොකක්ද? මේ සියලු ශක්ති විපර්යාසයන්.
ඔය පුටුල තියෙන තියෙන ශක්තියක් ඔය ඉඳගෙන ඉන්නේ ශක්තියක් උඩ. ඔබ දැක්කද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හැදිච්ච විදිහ ඔබ දන්නවා නම් දැන් එතනින් එහාට ඔබට ගන්න දෙයක් නැහැ. දැන් ඔබට හිතන්න ශක්තිය තියෙනවා. එහෙනම් නිකන් ඉන්න ගම පොඩ්ඩක් කල්පනා කරලා බලනවා සෙන්ගතනේ ඔය ශරීරය කොහොමද හැදෙන්නේ කියලා. අවසාන වශයෙන් කියලා එක පාර සුද්ධ ශක්තිය හිත අරහ බැස්ස හිතේ තියෙන පට වියාපෝ තේජෝ ගති ආදී වශයෙන් සියලු ගති ඒකට ආකර්ෂණය වුණා ඒකත් එක්ක සම්බන්ධ වුණා දැන් ඒ ගති පිහිටපු ශක්තියක් ලෝකෙට ආවා ඔන්න සතර මහා ධාතුව ඒ තියෙන සියුම් අවස්ථාව ගති අවස්ථාවේ තියෙන සතර මහා ධාතුව ලෝකෙට ආවා දැන් ඊට පස්සේ මොකද උනේ ඒක ගණී භවනේ ඒ ගණී භවනේ වෙලා අපින් උතුනේ ඔන්න සතර මහා ධාතු අංශු හැදෙන්න පටන් ගත්තා ඒ සතර මහා ධාතු අංශු ඒවා එකතු වුණාට පස්සේ ඉලෙක්ට්‍රෝන හැදෙනවා තව ටිකක් එකතු වෙලා ප්‍රෝටෝන හැදෙනවා තව ටිකක් එකතු වෙලා නියුට්‍රෝන හැදෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන තුන එකතු වෙලා හයිඩ්‍රජන් හැදෙනවා හයිඩ්‍රජන් කියන්නේ එකක් නෙමෙයි මොනවද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන කියන්නේ එකක් නෙමෙයි මොනවද මොනවාද හතර මහා ධාතු ප්‍රෝටෝන කියන්නේ එකක් නෙමෙයි මොනවද හතර මහා ධාතු නියුට්‍රෝන කියන්නේ එකක් නෙමෙයි මොනවද හතර මහා ධාතු හතර මහා ධාතු කියන්නේ එකක් නෙමෙයි මොනවද හිතේ තියෙන ගති සහ සුද්ධ ශක්තිය එකතු කොහෙද එකක් තියෙන්නේ අත්තයිද අනත්තයිද මේ ලෝකේ අනත්තයි ඔයත් එකක් නෑ හේතුන් පටිච්ච සම්බුද්ධ ඔය හැමතැනම තියෙන හේතුන් නිසා විද්‍යමාන වෙන පාට ඊට පස්සේ මොකද උනේ මේ ටික එකතු වෙලා හයිඩ්‍රජන් හැදුවා හයිඩ්‍රජන් කියන්නේ එකක් නෙමෙයි මේ තුන් දෙනාගේ එකතු හෙවත් ආයතරයක් ගත්තොත් මොනවාද සතර මහා ධාතු ආයතරයක් ගත්තොත් මොනවාද හිතේ තියෙන ගති ආයතරයක් ගත්තොත් ඒ හිතේ තියෙන ගතිත් එක්ක සම්බන්ධ වෙච්ච සුද්ධ ශක්තිය හයිඩ්‍රජන් දෙයක් හදලා කාබන් හදලා හීලියම් හදලා හීලියම් දෙයක් හදලා කාබන් හදලා ආදේශ කොහොම හැදෙලා ඉවරලා මොකද උනේ ඔන්න පරමාණු ටික කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් කියන පරමාණු ටික තුල අපින් උතුනේ හැදුණ මොනවද ඇමයිනෝ අම්ල ටිකක් එකතු කරලා හැදුණ මොනවද ප්‍රෝටීන් මේ ප්‍රෝටීන් කියන්නේ මොනවද එන ආයි මුලට ගිල ගත්තොත් එන්නේ සුද්ධ ශක්තියට අද විකෘති ගති ටික එකතු වෙලා හිතේ තියෙන ගති ඔක්කොම එකතු වෙලා තමයි ඔය තාමත් තියෙන්නේ ඔය පුටු උඩ තියෙන මොනවද විකෘති ගති එකතු සුද්ධ ශක්තිය දැන් ඔබට පුළුවන්ද මේ කයයි වෙනස් කියලා කියන්නේ? මේ කයයි වෙනස් කියලා කියන්නේ? මේ කය. සතර මහා ධාතු මේ කය. මේකම නේද? පටක. එකම තමයි මේ. මේකයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන මේකම. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන මේක තියෙන ප්‍රෝටීන් මේක මොනවද ප්‍රෝටීන් මේක තියෙන කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් මේක මොනවද මේක තියෙන ඉන්ද්‍රිය කා මේක මොනවද අඟුලි කා මේක මොනවද ඉන්ද්‍රිය කා කියන්නේ සෛල ඇතුලේ තියෙන අර පොඩි පොඩි කැලි ටික සෛලයක් ගත්තොත් එහෙම ගෑනි ගොඩක් තියෙන සෛල මේ විද්‍යාවක් ඔයාලා ගත්තා ඉතින් ඉන්ද්‍රිය කාටියක් එකතු වෙනවා හැදුනම මොනවද සෛල හැදුනා සෛලටියක් එකතු වෙලා පටකයක් හැදුණා. පටකටියක් එකතු වෙලා ඉන්ද්‍රියක් හැදුණා. ඔය ඉන්ද්‍රිය දෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා. ඒ ආහාර ජීර්ණ පද්ධතියේ ඉන්ද්‍රිය ගොඩක් තියෙනවා. ආමාශය කියලා එකක් තියෙනවා. මොනවා මොනවා හරි කැලි ගොඩක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ගොඩක් එකතු වෙලා මොකද උනේ? පද්ධතියක් හැදුණා. පද්ධති ගොඩක් එකතු වෙලා ශරීරය හැදිලා තියෙනවා. ඔන්න ඔය ශරීර ටික ඔය ශරීර ඔය මේ මනුස්ස ශරීරය එකතු වෙලා අපි බයොලොජි වල කියන මොකක් හැදෙනවා කියලාද? ස්පීසීස් එකක් හැදෙනවා. මේ ඔබ ඉන්නේ දැන් මොන කඩසද? හෝමෝ සේපියන් සේපියන් කියන කොටසේ ඔබ ඉන්නේ. ওই ටික එකතු වෙලා අපින් ඇතුලේ කිංඩම් එකක් හැදෙනවා. ඔබ ඉන්නේ කිංඩම් ඇනිමල්ය. ඒ කියන්නේ ඔබ ඇනිමල්ස්ලා කියන කුලකයට අයිති අය. ඔබ ඔය ඉන්න ඇනිමල්ස් ඔක්කොම. ඔයිට අමතරව තව ඉන්නවා සුත්‍ර ජීවීන්, බැක්ටීරියා, ඒ වෙනම කොටසක් තියෙනවා තමයි. ඔන්න ඔබ ඉන්නේ ඇතුලේ මේ ජීව විද්‍යාඥයෝ මේක කොටස් වලට බෙදලා තියෙනවා. මොනවා කළත් බෙදලා වෙන් කරන්න බැරි එකක් අන්තිමට හම්බුණා නේ. හේතුන් නිසා විද්‍යමාන වෙන ඵලයක් විතරයි. ඔය හැමතැනම භාග්‍යවතුන් වහන්සේ හැමතිස්සෙම හරි. ඔන්නෝ දැන් හිතන්න පටන් ගන්න. ඔබට මේවා ටිකක් සමීපයි නම් හිතන්න වෙනදෙන මේවා ගැන. මේ විද්‍යාව කිව්වේ මේ විද්‍යාවේ ආයේ ඔබට හොයන්න දෙයක් නැහැ. මොකද විද්‍යාඥයෝ මේවා සම්මත කරලා තියෙන්නේ. සිලබස් වලත් තියෙනවා. ඒකට කතා කරන්න දෙයක් නැහැ ඒක ගැන. මේ ඔක්කොම පරීක්ෂණ කරලා නිගමන වලට ඇවිදලා තියෙනවා. ඔබ ඒවා ඉගෙනගෙනත් තියෙනවා. ඔබට ඒවා හරි කියලා තේරිලා තියෙනවා. දැන් ඔබ හිතන්නේ එහෙනම් ඔය එක තැනකවත් එකක් තිබුණාද කියලා. ඔය හැමතැනම තිබ්බේ
හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵල නෙමෙයි. ඔබ නිවන් දකින්න නැද්ද මේකෙන්? නැමයි දේශනාව කළේ ඔබ නිකන් අමන්දානන්දයට පත් කරන්න කියලා හිතාගෙන ඉන්නේ නෑ නේද? නෑ නේද? මේක කළේ ඔබට ගැලවෙන්න. ඒක නිසා මේ දැනුම හොයන්න එපා. ඔබ කොහොම හරි ගැලවෙන්න. මේ ඔබට පෙන්වන්නේ මේ සත්‍ය කියලා. ඔය කරන දේෙන් ඇති ඵලක් නෙවෙයි කියලා. ඒක නිසා ඔය කරන දේ පුළුවන් තරම් අයින් කරලා දාලා. පුළුවන් තරම් ඉක්මනට අයින් කරලා දාලා මේ සත්‍ය හොයාගෙන යන්න. මේ සත්‍ය තුල ඔබට මහා රකවරණය හැදේ. හොඳයි පින්තුනේ නේද? සිල්පවන්නේ වෙන්න පංච ශික්ෂාවන් සමාදන් වීම දිසා සියලු දෙනා নমස්කාර පාඨයේ තෙවරක් සජ්ජායනා කරනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත. හොඳයි පින්තුනේ නං පුණ්‍යානුමෝදන් සෝදානම් වෙන සේලම දෙනා. හොඳයි පින්තුනේ නං
මොහොතකට සිහිපත් කරගන්න අද උදේ ඉඳලා මේ ස්ථානයට ඇවිදින්න පෙරවස් සමාදන් වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම උදෙසා භික්ෂුන් වහන්සේට ආරාධනා කළා ධර්ම දානමේ මහා පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරගෙන ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා මනසිකාර කළා කර්මස්ථාන සජ්ජායනා ආදී කොට ඇති ඒ මහා පින්කම් කරගෙන ඒ වගේම බුදු ගුණ සජ්ජායනාවන් සිද්ධ කරගෙන ඒ වගේම භාග්‍යතුන් වහන්සේ උදෙසා මනරම් බුද්ධ පූජාවක් පූජා කරගෙන ඒ වගේම පින්දපාතේ වැලියාව භික්ෂුන් වහන්සේට මහදම් වැටක් කරලා මහදම් පූජා කරගෙන ඒ වගේම තමන් මෙදා හදාගත් දෙයින් පවා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංඝයා උදෙසා ඒ පින්දපාත දානේ පූජා කරගෙන සිවණක් පිරිසුදු සම මහදම් වැටක් පවත්වලා ඒ වගේම අෂ්ට පරිස්කාර පූජාවන් සද පරිස්කාර පූජාවන් ආදී කොට ඇති ඒ ශාසන මාමක මාහේ පින්කම් සිද්ධ කරගෙන ඊරස් කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොටම මේ ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සියලුම භික්ෂුන් වහන්සේලාට අනගාරික අනගාරිකා පින්වත් පිරිසටත් ඒ වගේම ධර්මය ඔබයි පුණ්‍ය බහරේට සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් ඒ වගේම නිරන්තරයෙන් සිව්පත්යෙන් අපෝපස්ථාන කරන්නා වූ ඒ සියලුම දායකකාරකා දේ පින්වත් පිරිසටත් ඒ වගේම ලෝකේ කොහේ වතන කෙනෙක්ගෙන මඟ වඩන්නා වූ සීලමු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් සිවණක් පිළිතරත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා මහත් වූ අපකවීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නය සිහිපත් කරගන්. ඒ වගේම පින්තුනි කුණ්ඩා කලපටන් මේ මොහොත දක්වාම විවිධ ආකාරයෙන් ඔබට උදව් උපකාර කළා වූ පිහිට ආරක්ෂාව සැලසුවා වූ දෙමාපියන් ගුරුවරුන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් දුවා දරුවන් ඇතුළු කොට ඇති සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරන රට සංවර්ධනය කරන රට පාලනය කරන්නා වූ සෑම සිළු දෙනාවත් සිහිපත් කරගෙන වීදුල පතුල හරින මේ පින් විහි දීපතරී යාමෙන් එහෙරත් වැඳි වැළඳි එන්නා වූ සීලම ග්‍රහ ප්‍රබද්‍රෝ දෝසාන්ධකාර ඇස්වා කටවා හෝවහ ඕල් දෙවල සක සංකා දෝසාන්ධකාර යක්ත පේත පිසාජ මලගවල කුම්බාණ්ඩ අධික වැද පැමිණි දෝසාන්ධකාර ශරීරයේ සත්ත දහ දූෂයෙන් වැද පැමිණි ආව රෝගාබාධ දෝසාන්ධකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්ධකාරයම ගසා දූරින් බෝත වෙත්වා දසා කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා අධිස්ථාන කරා. ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න සක්‍ර දෙවියන්තුමා ප්‍රධානතාවතින් ශ්‍රෝකවාසී සීලම දේව මහරජවරු පරිවාර සේනාපති චාතුම් මහරජකේ රාජ්‍ය කරන්නා දුත රාෂ්ට්‍ර විරුළු විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ සතරවර රදරුවන් ප්‍රධාන ඒ සීලම පරිවාර සේනාපතිසත් ඒ වගේම විෂ්ණු කතරගම සමන්පත්තිනි දැලිමුණ්ඩ අයිය නායක ගම්බාර බණ්ඩාර ආදී වශයෙන් විවිධාකාර නම්බුත් වලින් පෙනී සිටි බිඳු කරපත් ජනතාව වට පිටවන්නා වූ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතා පිරිසත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ හික්මෙන්නා වූ සිවණක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම යක්ෂ සේනාධිපති රූපදාන ඒ සීලම පරිවාර සේනාපතිසත් ඒ වගේම මේ ආරාම භූමිට අධිග්‍රහිතව මේ ආරාම භූමිට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු පරිවාර සේනාපතිස් රුක්ෂ දේවතා පිරිස් භූමාණු දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා දසදහසක් ලෝක ධාතුන් විහිදී පැතිරී සිටිනා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන යොපසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කසල ගංගා ඒ ඇකරෙත් විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභවය වැඩි වේවා ඉරිදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලයෙන් මිදෙත්වා දසකුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා අධිස්ථාන කරන්නේ. ඒ වගේම මේකදී මොහොතකට සිහිපත් කරගෙන අනන්ත ප්‍රමාණ සංසාරය තිස්සේ සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ඇවිල්ලා මේ පරිලෝකීය ආව සෑම සිළු දෙනාම විශේෂයෙන්ම පින්වතුනි මේ ආද්භවයේ තමන් නමින් ජම්මාන්තරගත පඬිතුනෝ වේ තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුරු ඥාති හිත මිත්‍ර ආදී දුව දරුවන් වෙච්ච මේ පරිලෝකීය ආව සෑම සිළු දෙනාවත් ඒ වගේම පින්වතුනි මේ කල්පන වේ ගැතුළු තමන්ගෙන් අවලක් අසාධාරණයක් හිංගි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරල ගියාව පිරිසක් අද ඔබගේ නිවන් මඟ වැසීමට කටයුතු කරනවා නම් ලෞකික ජීවිතේ කරදර බාධ හිතේ කම් කරලා ඇති කරනවා නම් ඒ සෑම සිළු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසිනම පුණ්‍ය ගංගා කසල ගංගා ඒ ආකාරයට විදුල පතුල හරිනේ පින් මිහි දීපති නියාමෙන් එයත් යම් කිසි අභව ස්ථානය කියලා නම් එන් අත මේ දේවා සම්දිත සුගතිය අද්බල බත්වා සතර පුරාවටම කරගෙන ආවා ඒ සීලම නාය ගණදුරලින් මෙතනින්ම නිදහස් කරත්වා දසකුසලයෙන් මිදෙත්වා දසකුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා අධිස්ථාන කරා. හොඳයි පින්වතුනි එහෙනම් අද උදේ ඉඳලා මේ මොහොත දක්වා මේ කරගත් අවනත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල මහිමෙන් මේ මෙහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අධිස්ථාන කරන්. ඒ වගේම පින්වතුනි මේ කරගත් අවනත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිස්ථාන කරන්. අමතිරු දිනාටම තෙරුවන් සරණයි. හොඳයි තැන්තරේ නම් මෙත් ආශිර්වාද. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන්
සුඛේත තර වෙත්වා නිබ්බාන පරම සුඛය සුඛේත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛේත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛේත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛේත තර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 අවසරයි ගුරු ස්වාමීන් වහන්ස ඕකාස වන්දාමි බන්දේ සෝපත් වේවා මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මෛහං දාතබ්බං සාදු අනුමෝදිත සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරතේන කතං සබ්බං අච්ඡයං අපරාධං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්තේ සෝපත්තේ ဒုတိယံපි කමාමි බන්තේ ගුණවර්ධිය වේවා තတိယံපි කමාමි බන්තේ තපෝවර්ධිය වේවා නිබ්බාන පරම සුඛේං සුඛිතතර වේත්වා කන්ති පරමං තපෝති දෙක්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙතයන්තු සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං අනුපවාදෝ අනුපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේ චායෝගෝ ඒතං බුද්ධාන සාසනං සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ